ඔබ සමට සුභ අලුත් අවුරුද්දක් වේවා. උදේදම් මේ සුභ පැතුම් අහලා සමහර විට එපා වෙලා ඇති. අද තරම් ප්‍රාර්ථනා, අපේක්ෂා, බලාපොරොත්තු ඉලක්ක ගැන කතා කරන තවත් දවසක් මේ දින 365 තියෙනවායි කිව්වොත් ඒක වැරදි. හැබැයි මේ ෆැන්ටසි සියල්ලම රියැලිටි බවට පත්වෙනවාදැයි යන්න පිළිබඳව අප වෙනමම සාකච්ඡා කළ යුතු වෙනවා. ඉතින් ෆැන්ටසි රියැලිටි බවට පත්වෙන්නා වූ පෙරනිමිති 15 වෙන සිස්ටම් චේන්ජ් එකක් ගැන බොහෝ දෙනා කතා කරන කාලයක අලුත් පාර්ලිමේන්තුවට හිතුණා අලුත් බලාපොරොත්තුවක් ඔබ හමුවේ තබන්නට. අපි කතා කරමු ජනතා ආකල්ප සහ රාජ්‍ය ව්‍යුහය පිළිබඳව. රාජ්‍ය ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කරනවා. එකත් එකක් පරණ වචනයක් නම් අපි කියමු රාජ්‍ය ව්‍යුහය කන පිට හරවල හරි ජනතා ආකල්ප බල ගන්වන්නට අප මේ අලුත් අවුරුද්දේදී අලුත් බලාපොරොත්තුවක් අලුත් ප්‍රාර්ථනයක් ඔබත් සමඟ බෙදා හදා ගන්නට සූදානම්. වරක් සර් ආතර්සී ක්ලාක් සඳහන් කරනවා, හැකි භවී සීමාම සොයාගත හැකි එකම මඟ එයින් ඔබට ඇති කළ නොහැකි බව වෙත යාමයි කියලා. බොහෝ දෙනා කළ නොහැකියයි විශ්වාස කරපු දේවල් කරන්නට පුළුවන් කියලා ඔප්පු සිද්ධ කරපු 5 දිනකට අද අපි අලුත් පාර්ලිමේන්තුවේ අලුත් අවුරුද්දේ අසුන් පනවන්නට තරම් භාග්‍යවත් වුණා. අපි මුලින්ම දීපාල් සූර්යාරච්චි මහත්මයාව ආයුබෝවන් කියා පිළිගන්නවා. අපි මුලින්ම ඔබතුමන්ව කියවන්නේ සිංහලෙන් බිස්නස් කෘතියෙන්. නමුත් දැන් ඔබතුමා ලිවින් ටුගෙදර් ගැන කතා කරනවා. සමහර විට තිගැස්මක් ඇති වෙන්නටත් පුළුවන්. අපි ඒක ගැනත් කතා කරමු. කොහොම වුණත් මොකද්ද ඔබතුමාගේ නව වසරේ අලුත් ප්‍රාර්ථනය? ඔව්, අලුත් වෙන්න ඕනේ ඇතුළෙන්නේ නේද? මම හිතුවා මේ සාකච්ඡාවට ආරාධනා කරයින් පස්සේ අපි මේ ආකල්ප ගැන කතා කරන හින්දා ඉස්සෙල්ලාම නිර්වචනය කරගත්තොත් හොඳයි, මොනවද අපි මේ ආකල්ප කියන්නේ කියලා. ආකල්පයක් කියලා කියන්නේ යම්කිසි වස්තුවක් කෙරෙහි, යම්කිසි කෙනෙක් කෙරෙහි, යම්කිසි සංකල්පයක් කෙරෙහි කෙනෙක් තුළ ඇති වෙලා තියෙන කාලයක් තුළ පවතින අදහසක්. මේවා ඇති වෙන්නේ එක්කෝ දැනුම නිසා, එහෙම නැත්නම් අත්දැකීම් නිසා, එහෙම නැත්නම් විශ්වාස නිසා නේ මේ වගේ දේවල්. උදාහරණයක් හැටියට බෞද්ධයෝ බෝධිය කියන මේ ඇසට වෘක්ෂයට බෝධීන් වහන්සේ කියලා වඳින්නෙත්, හින්දුවරු ගවයා පූජනීය සතෙක් හැටියට සලකන්නෙත් යම්කිසි විශ්වාසයක් නිසා. හොඳයි සූර්යාරච්චි මහත්මනි, අපි ඉදිරියේදී මේ සියල්ලම පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. ඔබේම වචනවලින් කියනවා නම් බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවානේ භාවිතා බහුලී කතා කියලා. ඒ කියන්නේ පොරක් වෙන්න නම් බුදුන් වහන්සේ වචන කියන්නේ අපි කියන්නේ පොරක් වෙන්න නම් භාවිතා බහුලී කතා වෙන්නට ඕනේ කියලා. අපි ඔබතුමන් සමගින් මේ සියල්ලම පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ කතා නොකළ යුතු සමහර සංඛ්‍යාලේඛන තිබෙනවා. පාසුකම් නැති නිසා කුඩා දරුවන් කී දෙනෙක් දවසකට හෘද රෝග නිසාවෙන් මරණයට පත්වෙනවාද කියන සංඛ්‍යාලේඛනය අද අපි කතා නොකරහිමු. හැබැයි ඉදිරි අවුරුදු 20 තුළ 102ක කුඩා දරුවන්ගේ හදවතේ ලබ්ඩබ් ශබ්දය ඇහෙන්නට ඕනේ කියලා තීරණය කරපු ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහත්මනි, ඔබතුමා ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. කොහොමද, අලුත් අවුරුදු සුබද? බොහොම සුබයි. හැමදාම ධනාත්මකව හිතන හින්දා ඉතින් ඇත්තටම හොඳයි මේ වගේ වැඩසටහන් තියෙන එක. මොකද මම හැමදාම හිතන්නේ අපි ධනාත්මකව හිතන්න ඕනේ, අපි ධනාත්මකව වෙනස් වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට දකින්නේ විවේචන සහ ගැරහීම්. ඒ වුණාට අපිට, මම හැමතිස්සෙම කියන දෙයක් තමයි, අපි කරන එක පොඩි දෙයක් කරන හොඳ කෙනෙක් පෙන්නනවනම් ඒ වගේ ඒක අනුකරණය කරන, අපි සාමාන්‍ය මිනිස්සු අනුකරණය කරන එක කරන්නේ ගොඩක් වෙලාවට අනුකරණය කරනවා. එතකොට හොඳ දෙයක් කරන එක්කෙනෙක් පෙන්නුවොත් එයාව අනුකරණය කරයි තව 10 දිනක්. ඒ 10 දිනව තව 10 දිනක් අනුකරණය කරයි. ඒකෙම අනිත් පැත්තත් වෙනවා, වැරද්දක් කරන එක්කෙනෙක් පෙන්නුවොත් ඒ වැරද්ද අනුකරණය කරන තවත් කට්ටියක් එනවා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම හොඳයි, දෙරණටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් මේ අවස්ථාවේ කරන එක ගැන. ඉතින් රාජ්‍ය ව්‍යුහය ගැන ගොඩක් අය කතා කරනවා. අපි ඇත්තටම අපි බලාගෙන ඉන්නවා ඉහළින් පහළට මේ ව්‍යුහය වෙනස් වෙනකල්. හොඳයි විශේෂඥ වෛද්‍යතුමනි, අපි ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. අපි කෙටි හඳුන්වා ගැනීමක් කරමින් සිටින්නේ අපේ ආරාධිතයන් සම්බන්ධයෙන්. ඒ වගේම අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කරමු. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කියුවාම ඔබේ මනසේ ඇඳෙන්නේ මොනවාද?
දියව් කරව් කපව් කොටව් කියන පෝස්ටර් අලවපු බිත්ති සහිත බොහොම කලබ ගෑනියෙන් යුතු පරිසරයක්ද? නෑක එහෙම නෙවෙයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ගියොත් ඒක එහෙම නෙවෙයි කියලා ඔබට පේනේ. අපි මහාචාර්ය ජයන්තලාල් රත්නසිකර මහත්මනි ආයුබෝවන්. ආදරයෙන් ඔබතුමාව පිළිගන්නවා. කොහොමද අලුත් අවුරුද්ද? බොහොම හොඳයි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා විශ්වවිද්‍යාලය ගැන හඳුන්වා දීම ගැන. ඒක අපිට ලොකු ගෞරවයක්. අලුත් අවුරුද්දේ අලුත් පාර්ලිමේන්තුවේ අලුත් වෙමු කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මම මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. හොඳයි. ඔබ ටිකක් මහත් වෙලාද? ගිය අවුරුද්දට වඩා ටිකක් වයසට ගිහිල්ලාද? කොණ්ඩ ගහක් දෙකක් ඉදිලාද? සමහර අය එහෙම කතා කරාට ඔහු නම් ඔබ දැක්කොත් කියන්නේ ඒකක්වත් නෙවෙයි, ඔබ වාසනාවන්තයි. ඔහු දෙවන වරටත් කියයි ඔබ වාසනාවන්තයි, දෙවන වරටත් කියයි ඔබ වාසනාවන්තයි. ඒ ඇරෙන්න ඔහු වෙන කිසියක් ඔබ වෙනුවෙන් ප්‍රකාශ නොකරන බව අපට විශ්වාසයි. මොහන් පල්ලියගුරු මැතිතුමනි ආයුබෝවන්, ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. කොහොමද අවුරුද්ද? වාසනාවන්තද? ඉතාම වාසනාවන්තයි, ඉතාම සුබයි, ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මනිතරම විශ්වාස කරන දෙයක් තමයි සංක මහත්මානේ, පොඩි පොඩි මිනිසුන් කරන පුංචි පුංචි දේවල් වලින් තමයි ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නේ. ආකල්පමය පරිවර්තනයක් කරා රටේ වෙනසක් කරගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයක් තියාගෙන මේ අවුරුද්දෙත් ඒ රටේ ජනතාවගේ ආකල්ප පරිවර්තනය ගැන රට තියනට වඩා ඉහළ මට්ටමකට උසවන්නට මට දෙන්න පුළුවන් දායකත්වය කුමක්ද කියලා හිතමින් ඒ දායකත්වය රටට දෙමින් මේ අවුරුද්දත් ගත කරන තමයි සැලැස්ම. හොඳයි. මම වාසනාවන්තයි වැඩසටහන් පෙළ ඔස්සේ ඔබ ජනතාගත කරපු සමාජගත කරපු බොහෝ දේවල් අපට කතා කරන්නට අවස්ථාව අද සැලසේවි. අප බොහෝ වෙලාවට පවතින ව්‍යුහය පිළිබඳව විවේචනය කරනවා ඇරෙන්නට අප එකම පහනක් හෝයේ අඳුර මකන්නට දැල්ලුවාද කියා විමසා බලද්දී නිසි ස්ථානවලට නිසි වෘත්තිකයන් සහාය සුදුසුකම් ලත්තයි ස්ථානගත කිරීමේ සටන දියත් කරන ලද එහි ප්‍රධාන සෙන්පතියෙක් අද අප සමග සිටිනවා. වියත්මග වෙනුවෙන් ආචාර්ය නාලක ඔගොඩේ හේවා මැතිතුමනි ආයුබෝවන්, ඉතාමත් ආදරයෙන් අද අලුත් පාර්ලිමේන්තුවට පිළිගන්නවා. කොහොමද සටන පවතිනවද තවම නැත්තම්? සටන අලුත් අධියරකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ කරන්න අවශ්‍ය වෙච්ච වෙනස කිරීම සඳහා අවුරුදු ගණනාවක් තිස්සේ සටන් කරලා අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙච්ච රට ගොඩනගන්නට. හැබැයි රට ඒ ආකාරයට ගොඩනැගීම තවත් අභියෝගයක්, තවත් සටනක් විදිහට තමයි අපි දකින්නේ. ඒ සටනට අපි ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද අපේ ආරාධිතයන් සමගින් ඇතරම මේ සමහර ඉංග්‍රීසි වචන භාවිතා කරන්නට වෙන එක ගැන සමා වෙන්න, අපි එනර්ජි ඩ්‍රින්ක් එකක් බිව්වාගේ තමයි අද වැඩසටහනට ඉදිරිපත් වෙන්නේ. අපි ඇත්තෙන්ම දැඩි උද්‍යෝගයකින් යුතුව, දැඩි අපේක්ෂාවකින් යුතුව අපේ රට පිළිබඳව, අපේ රටේ අනාගතය පිළිබඳව බොහෝ බලාපොරොත්තු දල්වාගෙන අද අලුත් පාර්ලිමේන්තුවේ අලුත් අවුරුද්දේ අලුත් වැඩසටහන කරන්නට අප සූදානමින් සිටින්නේ. අපි මුලින්ම කළමනාකරණ උපදේශක දීපාල් සූර්යාරච්චි මැතිතුමාට යොමු වන්නට සූදානම්. අපට ඉතාමත් කෙටි ඉසඹුවක් ලබා දෙන්න ඊට පෙරාතුව විද්වතුනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන් අමතා කරන ලද ප්‍රකාශය ඉදිරිපත් කරන්නට. RMV එකේ ඉන්න හරි, ඕන කස්ටම්ස් වල ඉන්න හරි, ID කාඩ් එකේ ඉන්න හරි, මිනිහෙක් පගාවක් ගන්නව නම් ඒ ගන්නේ එයාට ජීවත් වෙන්න බැහැයි කියන මතේ මං ජීවත් විය යුතු තරමට වඩා ඉහළින් තනක ජීවත් වෙන්න උත්සාහ කිරීමේ. ඉතින් මේක ගන්නේ නැතුව පඩිය වැඩි කරන්න පුළුවන්. හැබැයි පඩිය වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි කරගන්නට නම් මේ රාජ්‍ය ආදායම ගේන ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්න ඕන. එතකොට ඒ ශේෂ්ත්‍ර වලට පහසුකම් දෙන්නේ නැමත රාජ්‍ය සේවකයා. එතකොට මේ හැම එකකම ඩිපෙන්ඩ් වෙන්නේ රාජ්‍ය සේවකයාගේ අවංකකම සහ ක්‍රියාශීලීභාවය මත. මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන. දැන් මේක තමයි බොටම් ලයින් එක. එතන හරියට වැඩේ වෙන්නේ නැත්නම් මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. මේක හින්දා තමයි මේ හැම එකකටම මූලික වෙන්නේ. එතන අපි රාජ්‍ය සේවකයා ස්ට්‍රයික් කරන්න ඕනේ නැහැ. අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න උදව් කරනවා නම් ගොඩක් අය බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. දැන් මගේ කාලය ඇතුළතදී මම බලනේම තමයි මෙන්න මේවා මට හදලා දෙන්න. දැන් අපි අනිත් එක පහසුවට ගොඩාක් නීති රීති දාගෙන අවසර ගන්න ඒවා දාගෙන මේ හැම එකකින්ම වෙන්නේ අර මිනිහව කන්ට්‍රෝල් කරනවා. මිනිහම කන්ට්‍රෝල් කරනවා කියන්නේ අපි රාජ්‍ය ආදායම ලැබීම අපි ආපහු වළක්ව ගන්නවා. ඉතින් මේවා අපි හරි ගැස්සුවොත් ජනතාවට රාජ්‍ය සේවයට අවශ්‍ය පඩි වැඩි කිරීම හෝ පහසුකම් ලබා දීම හෝ හැම එකක්ම කරන්නට පුළුවන් වෙන්නේ මේ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරොත් පමණයි.
එහෙම වැඩිකරොත් තමයි රාජ්‍ය ආදායම වැඩි වෙන්නේ. රාජ්‍ය ආදායම වැඩි වුණොත් තමයි එහෙම නැත්නම් ඉතින් අපි කොහේ යාර රටකින් හැමදාම ඉවරයක් වෙන්නේ නැහැනේ. ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන එක තැනකදී කඩා වැටෙනවා. මේක ඒ තරමට තැනකට ඇවිල්ලා නේද? ඉතින් මේක නිසා අපි කොතනින් හරි අපි පටන් ගන්න ඕන. පටන් ගත යුතු තමයි රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය අපි කාර්යක්ෂම කළා ජනතාවට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා නම් ඒ ජනතාව දැන් ගොවි මහත්තයාට අවශ්‍ය දේවල් දෙනවා නම් ඒ ගොවියා හරි විදියට ගොවිතැන කරගනි. අපේ රටේ ආයෝජනය කරන අපිට අඩු ගානේ ණයක්වත් දෙන එහෙම නැත්නම් අපේ ට්‍රෙෂරි බොන්ඩ්ස්ලා ආයෝජනය කරන මේ අය බලන්නේ මේ රාජ්‍ය සේවය කාර්යක්ෂමද කියලා. මට කොහොම හරි මේක වෙන සම්පූර්ණ මිනිසුන් අල්ලලා දෙන්න කියලා පිට අයයි ඇතුලේ අයයි ඔක්කොම. ඉතින් අපි පිට අයගෙන් මම හිතන්නේ ආරම්භ කළා තියෙන්නේ. අහුනොත් නම් ආපහු මම ඉඩ දෙන්නේ නැහැ ආපහු රාජ්‍ය සේවයේ ඉන්න. ඉතින් මේක අපි හදන්න ඕන කොහොම හරි. මේක ඕගොල්ලන්ගේ සේවකයන්ටත් ඕගොල්ලෝ කතා කරන්න. මේව හන්ද තමයි ඇත්තටම හැම ආණ්ඩුවක් එක්කම මිනිස්සු වෛරෙන් ඉන්නේ මේව හන්ද. මේක කොතනදී හරි ඉවර වෙන්න ඕනනේ. කවදා හරි ඉවර වෙන්න ඕන. ඒ අවසාන කිරීම අපි දැම්මම පටන් ගන්නට ඕන. මේ රාජ්‍ය සේවය පිළිබඳව තියෙන විශ්වාසය අපි ජනතාව අතර තහවුරු කරගන්නට ඕන. අපි හැම ආයතනයක්ම මේව අරගෙන මේවා ගැන විවෘතව අපි කතා කරන්නට ඕන. මේ බොරුවට හංගගෙන ඉඳලා වැඩක් නැහැනේ. ස්ට්‍රයික් කරයි තරහ වෙයි මේවා කියලා මේ ප්‍රශ්න හංගගෙන ඉඳලා වැඩක් නැහැ. කවුරුත් හිතන්න එපා මේක දවසක් බලලා මේක අතරනවා කියලා. ඒක හන්ද හැම නිලධාරියෙක්මත් නිලධාරින්ටත් කියන්න ඕන. මේක හරි තැනට ගෙනල්ලා තමයි මම මේක නතරින්නේ කියන එක. ඔබ මොන පක්ෂයේද? ඔබේ පක්ෂය ඇත්තටම අදාළ නැහැ. ඔහු කතා කරන්නේ ඔබෙත් මගෙත් රට පිළිබඳව. ඔහුගේ මතවාදය යම්කිසි ආකාරයකින් බලාත්මක කරන්නට පුළුවන් වුණොත් ජයග්‍රහණය කරන්නේ ඔහු නොවෙයි, ඔබයි මමයි අපේ රටයි. අපි ප්‍රවීණ කළමනාකරණ උපදේශක දීපාල් සූර්යාරච්චි මහතාගෙන් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා අර බිස්නස් වලින් පටන් අරන් භාවනාව දක්වා දීර්ඝ පරාසයක වීදෙන මන් දන්නේ කොතනින්ද ප්‍රවේශය ලබා ගන්න කියලා. ඔව් මේ කොහෙන් පටන් ගත්තක් කමන්නේ. මම හිතන්නේ මේ ආකල්ප කියන ඒවා ඇත්තටම හැදෙන්නේ කොහොමද? ආකල්ප හැදෙන්නේ අපිට ලැබෙන අත්දැකීම් හින්දා නේ. පොඩි කාලේ ලැබිත අත්දැකීම් අධ්‍යාපනයෙන් මාධ්‍යෙන් දකින දේවල් තමන් අත්දකින දේවල් මේ හැම දේවල්ම බලපානවා. දැන් උදාහරණයක් හැරිය මට මතකයි මා 80 ගණන් වල මුලින්ම යුරෝපයට ගිය කාලේ ගිය අවස්ථාවක අපි ගොඩාක් දුර ගමනක් වාහනයක ගියා. තම දවස් ගන්න. ගිහින් ඉවෙන්නකොට වාහනේ පිරෙන්න කඩදාහි. දැන් මට 1980 ගණන් වල මේ කඩදාහි වාහන ඇතුලේ දාන සිරිතක් දැනගෙන හිටියේ අපි කාලා මේ ජනේලෙ මීසි කරපු කට්ටිය. මේක මට තේරුණා මේක මොකක් හරි අපිට වැඩි ටිකක් දියුණු වැඩක් මේ කරන්න කියලා. ඕක මම පුරුදු වුණාට පස්සේ ඕකෙන් වෙච්ච ප්‍රයෝජනය තමයි මට මතකයි මම මුලින්ම ATM කාඩ් එකක් හම්බ වෙච්ච දවසේ නම්බරේ බැලුවා මතක හිටියා ඉරවා හැබැයි අර යුරෝපෙන් එන ගත්ත පුරුද්දට මම ඒ කාර් එක ඇතුළේ දැම්මා. ATM එකට ගියාට පස්සේ මට නම්බරේ මතක නැහැ. හොඳ වෙලාවට අර කොලේ කාර් එකේ තිබුණා. දැන් මේ පුංචි සිද්ධිය මම අරගන්නේ අර ආකල්ප වෙනස් වුණාට පස්සේ ඒකේ ප්‍රතිඵලය තමයි ලැබෙනවා. දැන් වැඩක් කරන්නේ දැන් මේ සේවකයෝ ගැන කියනකොට කිව්වා. ඒගොල්ලන්ගේ අපි ගන්න කාරණා තුනක් තියෙනවා. දැනුම, කුසලතා සහ ආකල්ප. දැන් තේ එකක් හදන එක ගන්න. දැන් තේක රස නැත්තම් ඒක දැනුමේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොච්චරක් දාන්න ඕනද කියලා දන්නේ නැහැ. හැබැයි දැන් මේ ලංකාවේ පිරිමි අපි ගෙවල්වල තේ හැදුවයින් පස්සේ මම ගොඩක් වෙලාවට අහුවාම කියනවා කොහොමද දැනගන්නේ? ආ නෑ දැනගන්න පුළුවන් කුස්සිය වනසලා. වනසලා කියන්නේ මොනවද? වතුර අහක ගිහින්, සීනි අහක ගිහින්, තේකොළ අහක ගිහින්. ඒ මොනවද? වැක්කිරීමේ කුසලතාවය නෑ. දැන් හොඳට තේ හදන්න පුළුවන් අයට තේ වක් කරන්න පුළුවන්. නමුත් තේ යාරයක් වක් කරන්න බෑනේ. ඒකෙන්තර වැක්කිරීම කුසලතාවය. ඒතර අහක යනවා නම් කුසලතාවය පිළිබඳ ප්‍රශ්නයක්. අස්කරීනෙත් තියයි. ආ ඒක වයිෆ් කරයි. එහෙමකෝ ඒක ආකල්පය. ඒතර මේ ආකල්පය තමයි ගොඩාක් වැදගත්. මොකද ආකල්පේ හරියට තියෙනවා නම් මට මේක ඉගෙන ගන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. එතකොට මේ ඕනම කෙනෙකුට හරි ආකල්පයක් ඇති කරගත්තොත් මොකද මේ හරි ආකල්පය කියන්නේ? අපිට නැති වෙලා තියෙන දේවල් මේවා තමයි. දැන් උදාහරණයක් හැටියට ඔබ දැකලා තියෙනවා පැරණි ගොවියෝ වැඩ කරන්න ඉස්සෙල්ලා උදැල්ලට වඳිනවා. ඒ උදැල්ලට වඳින්නේ ඇයි?
දැන් ගහට යන මිනිහ උදල් ගහට වඳින්නේ ගහට මුකුත් හින්ද නෙමෙයි මාව වැටෙන්නේ තියෙන්නේ. අපි දැකලා තියෙනවා සමහර රීදුරු මහත්තුරු වැඳලා මේ ඇක්සිඩන්ට් එකක් නොවි පොලිසියෙන් අහු නොවි යන්න ලැබේවා කියලා වඳිනවා. ගොවිය වඳින්නේ එයාගේ තියෙන කෘතවේදී බවක් මේ මං හම්බ කරගෙන කන මේ වැඩේ කරන උදැල්ලට. අපේ මේ තිබිච්ච ඒව නැතිවීම නිසා තමයි අද අර කතාවට කියනවනේ එක ළමෙක් මේ ඇහුවලු මේ අනේ මේ මේ පැන්සල් නැහැනේ මේ පැන්සලක් ගෙනත් දෙන්න කියලා. අයියෝ පොඩ්ඩක් හෙට එනකන් ඉන්න මං හවස ගෙනත් දෙන්නම් ඔෆිස් එකෙන් පැන්සලක් ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඒ තාත්තා හිතන්නේ නැහැ මේ මම මේ පැන්සලක් ගෙනත් දෙනවා කියලා. ඒතර ළමයා දැනගන්නේ මේ කන්තෝරුව කියන්නේ එතනින් මට ගත්තට කමක් නැහැ කියලා. දැන් අපි මේ රටක් වෙනස් කරන්න කතා කරනවානේ. දැන් උදේට පරක් වෙලා ගෙදරින් පිටත් වෙලා වාහනේ යනවා දරුවක් දාගෙන. යනකොට තාත්තා එහෙම් මෙහෙන් ඉරි කපලා අරේ මේ කළා කෑක් ගහගෙන හෝන් ගහගෙන යනකොට පුතා හිතනවා මේක තමයි මේ ක්‍රමය කියලා. මේක තමයි වැඩකාරය කියලා. ඒතොර ඒ ළමයා ලොකු වෙලා ඇවිල්ලා මොකද්ද කරන්නේ? එයා කරන්නේත් ඒකයි. ඒතොර අපි ඒගොල්ලෝ මේවා කළා අපි කියනවා රට වෙනස් කරන්න ඕන කියලා. තව උදාහරණයක් ගමු. එක වැඩමිමක ඉන්නවා බාසුන් හැලා තුන්දෙනෙක්. පළවෙනි එක්කෙනෙන් ඇහුවයින් පස්සේ එයා කියනවා මොනවද කරන්න කියලා. ඒ නැද්ද මම මේ කීයක් හරි හොයාගන්න වැඩ කරනවා. දෙවෙනි එක්කෙනා කියනවා මම මේ තාප්පයක් බඳිනවා. තුන්වෙනි එක්කෙනා සින්දුවකුත් කිය කියා තාප්පේ බඳිනවා. මොනවද කියන්නේ? මේක තමයි මේ පැත්තේ හදන ලොකුම ගොඩනගිල්ල. මේ නත්තල්ට ඉස්සෙල් ඉවර කරනවා මහත්තයා මේ ඉතාලි ගිහින් ඇහිලා ඒ ඩිසයින් එකට තමයි හදන්නේ. දැන් මේ තුන්දෙනාගෙන් වැඩියෙන්ම සන්තෝෂ කවුද? තුන්වෙනියා. එතකොට හැබැයි තුන්දෙනාම කරේ එකම දේ. තුන්දෙනාටම හම්බ වෙන්නේ එකම පාඩිය. දැන් මේක මම ප්‍රායෝගික කරපු අවස්ථාවක් කියන්න. මම කාලයක් ඔය මේ රාජ්‍ය ආයතනයකත් හිටියා මේ නවනිපැවුම් කොමිසමේ කොමසාරිස් හිටියා. ඔබ පෞද්ගලික ආයතන රාශියක විධායක අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරා. ඔව්. ඉතින් අපිට හිටිය රියදුරු මහත්තුරු තුන්දෙනෙක්. මේගොල්ලෝ රියදුරු වෙන්නේ වාහනේ එළවන වෙලාවට විතරයිනේ. අනිත්ලා රියදුරු නෙමෙයිනේ. මම මොකද කරේ අර කෙරවලේ පොඩි ඩෙස්ක් දෙකක් දාලා මං කිව්වා මේ ඕගොල්ලෝ තමයි මේ සපෝට් සර්විස් යුනිට්. ඒ කියන්නේ සහාය කණ්ඩායම. මම ඒගොල්ලන්ට බාර දුන්නා ෆොටෝ කොපි මැෂින් එක කළමනාකරණය කිරීම, ස්ටේෂනරි කළමනාකරණය කිරීම ඔක්කොම කරලා කැමරාස් තිබුණා ඒවත් ඒගොල්ලන්ට බාර දීලා දැන් ඒගොල්ලෝ තමයි ඒ ටික් කරන්නේ. කොයි වෙලාවටද? එළවන්නේ නැති වෙලාවට. මේක කරපු ගමන් බුලත් පිට කණ එක නැවැත්තුවා, වෙනම විදිහට අඳුන් අඳගත්තා. දැන් මේගොල්ලොත් වාඩිලා ඉන්නවා අර විදිහට. පිටින් එනේ දන්නේ මේගොල්ලෝ මොනවද කරන්න කියලා. ඒ සමහර අය අවුරුදු ගානක් වැඩ කරපු අය. ඉතින් සමහර ආපු මේ සේවය ලබා ගන්න ආපු අය මේගොල්ලන්ට කතා කරාම සමහරලාට ඔය මේ අපේ අනිත් නිලධාරියෙකුට ඇහුවට වැඩියත් හොඳට ප්‍රශ්න විසඳලා යවනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ඒගොල්ලන්ගේ අභිමානය වැඩි වුණා. මේ පොතේ නෑ මෙහෙම කරන්න කියලා. මං හිතන්නේ රාජ්‍ය මේ නීතිවල එක තමයි ජනාධිපතිතුමාත් කිව්වේ මේ මේ නීති නිසා මේ සීමාව කියලා. මට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මාව ගෙදර යවන්න පුළුවන්. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. කොහොමවත් part time කරන්නේ. නමුත් මේකෙන් පුදුමාකාර වෙනසක් මේ මිනිස්සුන්ගේ හිතේ ඇති වුණා. ඒතකොට ඒගොල්ලන්ට අභිමානයක් වුණා. මම මේ කියන්නේ මේ කොච්චර අභිමානයක් ආවද කිව්වොත් එක අවස්ථාවක මේ අපිට අවශ්‍ය වුණා මේ අර ප්‍රදර්ශනයට මේස තිබ්බ බණ්ඩාරේ සම්බන්ධ ශාලාවේ. ඒ හැම මේසකටම අපි කිව්වා දාමු කියලා මේ මේස රෙද්දා. ඒ පරිකෝ මේසෙරෙත් දැම්මට හරියන්නේ නැහැ. දැන් ඔය සමහරලාට ප්‍රදර්ශනයට ආපු අය එහෙම්මම මේ බඩුත් එක්කම ඔකත් ගෙනියයි. ඒකින්ද අපි මේකට අපේ ආයතනයේ ලාංඡනය ගහමු කියලා. මේකට ගණන් හෙව්වහම ටිකක් ලොකු ගාණක් යනවා. මේ පාර මේ රියදුරු මහත්තුරු දෙන්න. අපි මේකට ක්‍රමයක් හොයන්නම් සර් කියලා ඒ සති අන්තේ මේගොල්ලෝ ගිහින් සිල් ස්ක්‍රීන් ප්‍රින්ටින් ඉගෙනගෙන ඒගොල්ලෝ ඕවර් ටයිම් විතරක් අරගෙන අර සිල් ස්ක්‍රීන් ප්‍රින්ට් කරා මේ මේවා දාහක්. දැන් මේ මොකද්ද උනේ? මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුණා, හැසිරීම වෙනස් වෙනවා. ඒතර මේ ආකල්ප වෙනස් වෙනවයි කියන එක තමයි බෞද්ධයින්ටත් තියෙන ලොකුම වැඩේ. ඒ කියන්නේ මේ නিত্য සුඛ සුභ කියලා බලන ලෝකේ මේකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලපු ගමන් තමයි මිනිහා නිදහස් වෙන්නේ. ඒ කියන්නේ මේ ආකල්ප වෙනස් කර ගැනීම මේ වැඩ කරන මිනිස්සයා මම මේ ලොකු වැඩක් කරනවා කියලා හිතන තැන ඉඳන් මේ ලෝකෙ නිදහස් වෙන තැනකට යනකන් යන්න පුළුවන්. ඒක සමහර කෙනෙක්ට අසුභවාදී කියලා හිතෙන්න බැරිද? අනිත්‍යයි එහෙම කියලා හිතන එක. ඒක ගැන කතා කරන්න ගියත් අපේ වෙනම මාතෘකාවක් නම් මම කියන්න හදන්නේ බලන හැටි වෙනස් වෙන එක විතරනේ.
බලන හැටි වෙනස්. අර කතාවක තියෙන්නේ අර එක හාමුදුර කෙනෙක් අස්ති සංඥාව වැඩ වැඩා ඉන්නකොට මේ ඇවිද හාමුදුර වැඩ පාර යනකොට ගෑණියෙක් ආවලු ඉස්සරහින්. හාමුදුර දැකලා hina වුණා. මේ ගෑණි ගෙදරින් තරහ වෙලා යන්නේ. මිනිහත් මේ ගෑණි හොයාගෙන එනකොට හාමුදුරන් ඇහවලු හාමුදුරනේ මේ ගෑනු කෙනෙක් දැක්කද? ගෑණියෙක් නම් දැක්කේ නෑ ඇටතකිල්ලක් නම් ගියා දැක්කයි කියලා. බලන හැටි වෙනස් කරාම පේනිය වෙනස් වෙනවා. ඒතර මේ ආකල්ප වෙනස් කරගන්නවයි කියන එක තුල තියෙන්නෙම මම මන් දිහා බලන හැටි වෙනස් කරගන්න පුළුවන්. පළවෙනි එක. මම අනිත් ඒවල් දිහා බලන හැටි වෙනස් කරගන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. මේ වෙනස් වෙච්ච ගමන් අපි කරන වැඩ වෙනස් වෙනවා. කරන වැඩ වෙනස් වෙනකොට ප්‍රතිඵල වෙනස් වෙනවා. රටවල් වෙනස් වෙන්නෙත් එහෙමයි. ඔබට හිතනවත් දන්නේ අවුරුදු ලබන්නේ දැන් කියලා. දැන් නේද නිකන් අලුත් එකකට එන්නේ. අපි බොහෝ දේවල් කතා කරමු ඉදිරියට. අපි විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහත්මයනි ඔබතුමාට යොමු වන්නට සූදානම්. දැන් මම වෛද්‍යවරයෙක් නොවුනට මටත් වේදනාව කනට දාලා කාගේ හරි පපුවකට වේදනාව තිබ්බහම හදවත ගැහෙන හඬ ඇහෙනවා. හැබැයි ඔබට ඊට වඩා හඬක් ඇහුණ දරුවන්ගෙන්. ඒ හදවත වෙන මොකක් හරි ඔබට අයදුමක් කරා, ආයාචනයක් කරා. ඔබ ඒකට ප්‍රතිචාර දැක්වුවා. අපි ඒ කතාව අහන්න කැමතියි. ඔව් ඇත්තටම සංක ගොඩක් අය දන්නේ මේ ලිටල් හාර්ට්ස් ප්‍රොජෙක්ට් එක ගැන. ඒ මොකද්ද ගොඩනැගිල්ලක් හදන්න මුදල් එකතු කරනවායි කියලා. හැබැයි ඒකෙත් එතන ඒ කතාවේ ඉස්සරහට ගියොත් අතීතයට ගියොත් ඊට වඩා ලොකු කතන්දරයක් තියෙනවා. මම ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ට්‍රේන් වෙන්නේ කියන්නේ පුහුණු වීම පටන් ගත්තේ 2004 වර්ෂයේ. 2004 වර්ෂයේ ගත්තාම ලංකාවේ කිසිම දරුවෙක්ගේ සුළු ප්‍රමාණයක් හෘද රෝග ශල්‍යකර්ම කළා ජයවර්ධන බුරසා ජාතික රෝහලේ. එතකොට වැඩි හරියක් දරුවන් ඒ කාලේ ඉපදිච්ච මිය ගියා පුළුවන් අය රට ගිහිල්ලා කරගත්ත අතලොස්සක් ලංකාවේ රෝහල් කීපයක කරා. එතකොට අපේ මම ඒ පුහුණු වීම ලැබන කාලේ කැතීට මාර්ගනේ කියන්නේ පපුව විවෘත කරන්න නැතුව කරන ළමයින්ගේවත් බොහොම අඩුවෙන් කරේ. ඊට පස්සේ මේ පුහුණු වීම කාලය තුළ මම දැක්කා යම්කිසි වෙනසක් කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මට කිසිම ෆෝමල් এডুকেෂන්, ඒ කියන්නේ මට හොඳ පුහුණුවක් තිබිලා නැහැ කම්පියුටර් ගැන. කවදාවත් මට ෆෝමල් এডুকেෂන් එකක් නැහැ. ඒ වුණාට මට ලොකු ආසාවක් තියෙනවා මේ කම්පියුටර්ස් හැන්ඩල් කරන්න. ඉතින් මට හිතුණා අපි මේ එකතු කරන බලන රෝගීන්ගේ දත්ත අපිට එකතු කරන්න පුළුවන් නම් අපිට කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද? ඉතින් මම ඔහම 2005 වර්ෂයේ විතර පොඩි Excel sheet කියන එකයි මම දන්නවා. Excel sheet එකකට මේ data එකතු කරන්න කැතිල් රසය කියන්නේ හෘදය විවෘත නොකර කරන ශල්‍යකර්ම වල report දාන්න මම පොඩි Excel sheet එකක් හදුවා. ඉතින් ඕක මම මගේ පළවෙනි වසරේ පුහුණු වීම සඳහා මම ඉන්දියාවට ගියාම ඒගොල්ලෝ කිව්වා Excel sheet එකකට දාලා හරියන්නේ නැහැ, ඔකට database එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මට database ගැන කිසිම idea එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා මට මතකයි කොචින් වල මම හිටියේ, මම කඩවලට ගිහිල්ලා මේ ඇක්සස් තමයි බැලුවාම තියෙන ලේසිම database එක, ඒක හදන්නේ කොහොමද කියලා පොත් අරගෙන ගෙදර ඇවිල්ලා කියෝලා කොහොම හරි 2008 ආපහු ලංකාවට එනකොට පොඩි database එකක් හදාගත්තා. දැන් ඒ කාලේ අපේ ECO room එක ගත්තාම, ECO කියන්නේ අපි හෘදේ පරීක්ෂණ කරන මැෂින් එක, ඔබ ඉන්නා වගේ මේසෙ තියෙනවා. එතකොට රෝගියා ඇඳ උඩ ඉන්නවා, වෛද්‍යවරු 5 දිනක් විතර වටේ ඉඳගෙන අතින් ලියනවා report එක. මගේ සීනියක් තිබුණා මෙතෙන්ට කම්පියුටර් එකක් දාලා මේ database එකට මේ දත්ත එකතු කරන්න ඕනේ කියලා. හැබැයි දැන් ඇඳ වටේ ඉඳගෙන දත්ත එකතු කරන්න බෑනේ. එතකොට අපි ඒ වෛද්‍යවරුන්ට හොඳට ඉඳගන්න මේසයක් සහ පුටුවක් දීලා වෙනම වෙන් කරන්න. එතකොට අපි ඊගාවට කළේ, එතකොට මම මේ සිහින කියන්නේ අය කියන්නේ මේ අවශ්‍යතාවයේ කාත් එක්කවත් කිව්වේ නැහැ. මොකද මම අහලා තියෙනවා ඕක කතා කරාම ඕක එපයි කියන්න කට්ටිය ගොඩක් ඉන්නවා කරමුයි කියනවට වඩා. ඉතින් ඊට පස්සේ මම මුලින්ම කළේ අර වෛද්‍යවරුන්ව මේසෙන් අහක් කරලා වෙනම පේලි දෙකකට හදලා අතින් ලියනවා. ඊට පස්සේ කම්පියුටර් දෙකක් අරගෙන අර database එක දාලා පටන් ගත්තා. හැමදාම මේක කැඩෙනවා. ඉතින් මේගොල්ලෝ කියන අතින් ලියවනම් ලේසි කියලා. ඒත් ඉතින් අපි මේක කරගෙන ගියා. ගිහිල්ලා අද වෙනකොට මේ database එකේ තියෙනවා රෝගී දරුවන් ලක්ෂයකගේ දත්ත. ECO reports තියෙනවා 2-3 ලක්ෂයකට කිට්ටු වෙන්න තියෙනවා. මොකද අපි අවුරුද්දකට 10,000ක් විතර අලුත් රෝගීන් බලනවා. 25,000ක් විතර ECO පරීක්ෂණ කරනවා. ඒ දත් ඔක්කොම තියෙනවා. එතනින් එහාට ගියාම කැතිට පරීක්ෂණ කරන සියලුම රෝගීන් 12,000ක් කරලා තියෙනවා 2005 ඉඳන්. ඒ ඔක්කොම දත් තියෙනවා. එතකොට මේ දත් එක්ක මේ වෙනස කරාම මේ කම්පියුටර්ස් දාලා මේ ටික කරාම මේ ආකල්පමේ වෙනස ආවා. ඒ එතන හිටපු වැඩ කරන කට්ටියගෙන් එතුමා හරියටම කිව්වා ඒ ආකල්පමේ වෙනස. බිත්තියේ තීන්ත ටිකක් ගෑවහම ආකල්පමේ වෙනසක් එනවා.
එතකොට මේ කොල්ලන්ට තේරුණා මේක පිළිවෙලට යනවා කියලා. එතනින් නැවතුනේ. දැන් මේ ඩේටා තියෙනකොට අපිට ඉස්සර සායනය තිබුණේ උදේ 8 වෙනකොට සියලුම රෝගීන් සායනයට එන්න ඕනේ. එතකොට අන්තිම රෝගියා බලන්නේ දවල් 1ට විතර. එතකොට 1ට බලන රෝගියාත් උදේ 8ට එන්න ඕනේ. දැන් දත්ත තියෙනවා අපි ඊගාව පාර පටන් ගත්තේ මේකට ඊගාවට එනකොට මේකට අපොයින්ට්මන්ට් එකක් දෙන්න. එතකොට අපොයින්ට්මන්ට් එකත් එක්ක අපි කාලයක් ලබා දුන්නා. එතකොට ඔක්කොම 8ට එන්න ඕනේ. සමහරු 11ට එනවා 11 මාර්ට් එනවා. ඇවිල්ලා පැයක් විතර ඇතුළත කරගෙන යනවා. එතකොට අපිට පුළුවන් වුණා එන ඒ එන ප්‍රමාණය කොටස් වලට බෙදලා පිළිවෙලකට ගෙන්න ගන්න. ඒකේ හොඳ තමයි උදේ 8ට රෝගීන් 150ක් ආවහම එතන පිසම් කොටුවක් වගේ. ඊගාවට මොකද වෙන්නේ? අඳුරන කාට හරි ගිහිල්ලා හම්බ වෙනවා මේ රෝහලේ වැඩ කරන කවුරු හරි හම්බ වෙලා එයා වැරගෙන ඇවිල්ලා එයාගේ ලෙඩෙක් කියලා පෙන්නනවා. එතකොට ඒ වැඩ කරන එක්කෙනාගේ කාලය මොකද්ද? එයා රස්සාවට ඇවිල්ලා කරන්නේ මොකද්ද? වෙන එක්කෙනෙක් සායනයට ගිහිල්ලා කලින් පොලිම් පන්නලා කරගන්නේ. මේ ඔක්කොම නැවතුණා මේ අපොයින්ට්මන්ට් සිස්ටම් එක. දැන් සායනේ අපොයින්ට්මන්ට් එක ඉස්සරහා වැටෙනවා. එයාගේ නමත් වැටෙනවා, ඉන්න වෙලාවත් වැටෙනවා, යන විදිහට පිළිවෙලට තියෙනවා. ඉතින් මම කියන්නේ අපිට සමහර දේවල් මේ රාජ්‍ය ව්‍යුහය වෙනස් කරනකොට අපිට තනියෙන් කරන්න පුළුවන් ජාති තියෙනවා. මම වෛද්‍යවරයෙක් විදිහට මගේ ක්ලිනිකල් ඩියුටි එක, මගේ සායනික දේ මට හරියට කරන්න පුළුවන්. ඒක මම තනියෙන් කරනවා. මම සහ මගේ අනිත් කණ්ඩායම, අනිත් මගේ සහෝදර කණ්ඩායම එක්කේ කියන්නේ මගේ ස්ටාෆ් එක එක්ක කරන්න පුළුවන් කොටසක් තියෙනවා. එතනින් එහාට මට මගේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ දෙමව්පියන්ගෙන් උදව් අරගෙන තවත් දුරට ගිය හැකියි. එතනින් එහාට සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කතු වෙලා යම් යම් දේවල් කරුවේ හැකියි. එතනින් එහාට දේශපාලන ඒ පවතින රජයේ සහයෝගයෙන් මුළු රටේම ජනතාවත් එක්ක එකතු වෙලා අපිට කරන්න පුළුවන් වෙනස්කම් තියෙනවා. දැන් හැමෝම දකින්නේ ලිටල් හාර්ට්ස් කියන්නේ ඒ අපි ඉන්න අවසාන අවස්ථාව. එතනින් නෙමෙයි පටන් ගත්තේ. පටන් ගත්තේ බොහොම සුළුවෙන්. ඒ වුණාට මේකේ තවත් ගොඩක් කතන්දර තියෙනවා. හැබැයි මම කෙටියෙන් කියන්නේ වෙනස් වෙන්න ඕන නම් මුළු සමාජයම වෙනස් කරගෙන වෙනස් කරන්න ඕනේ. අපිට පොඩි දෙයකින් පටන් ගන්න පුළුවන්. ඒ පොඩි දෙයෙන් පටන් අරගෙන තමුන් වැඩ කරන තැන තමුන් වෙනස් කර ගන්නවා නම් එතකොට ටිකක් කල් යනකොට මුළු රටම වෙනස් වෙනවා. අනුන්ගේ හදවත් වෙනුවෙන් සිහින දකින්න පුළුවන්ද? ආකල්ප කියන්නේ අන්නේ ඒ වගේ දේවල් වලට. අපි මේ වෙනස ගැන කතා කරමු අද වැඩසටහන තුලදී. මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරයන් පැට්‍රික් ලුලුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට, මොස්කව නුවර පිහිටි ලුලුම්බා විශ්වවිද්‍යාලයට යන්නේ 1982 දී. එතකොට පෙරස්ට්‍රොයිකාව සිදු වෙලාද මහාචාර්යතුමා? පටන් ගන්න ඉස්සෙල්ලා මම යනකොට බ්‍රෙෂ්නෙෆ් තමයි සෝවිත් දේශ නායකයා හිටියේ. එත් ඔබතුමා 1993 දී ආචාර්ය උපාධිය ගන්නකොට පෙරස්ට්‍රොයිකාව නිම වෙලා, පෙරස්ට්‍රොයිකාව විතරක් නෙමෙයි සෝවිත් දේශයත් තිබ්බේ. දේශයත් ඉවර වෙලා. මොන හරි මොස්කව නුවරින් අරගත්තද? ගුව වෙල්ලස්සට ගෙනාවද මොස්කව නුවරින්? ගොඩක් දේවල් ගත්තා. මම ඉස්සෙල්ලම කියන්න, මම ඒ පිළිබඳව පොතක් ලියලා තියෙනවා, ලුම්බා සරසවිය දසවසක් කියලා. ඒ වෙනස මම හිතන මට ඊට ඉස්සෙල්ල පොඩි අවස්ථාවක් දෙන්න සංකමේ මේ මේ ආව මාතෘකාවේ චුට්ටක් ඉස්සරහට යන්න. මොකද දන්නවද, දැන් අපි මේ අලුත් අවුරුද්දේ අලුතෙන් හිතන්නනේ මේ කතා කරන්නේ. දැන් මේ ඔක්කොම හරි ලෑස්ති. කයින් හරි අහන්න අලුත් වෙන්න ඕනද කියලා ඔක්කොම කියන ඔව් අලුත් වෙන්න ඕනේ කියලා. හැබැයි අලුත් වෙන්න ලෑස්තිද කිව්වොත් නෑ, මන්නේ මේ අනිත් අය ලෑස්ති වෙන්න ඕනේ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මම වෙනස් වෙන්න ලෑස්ති නෑ, ලෝකේ අනිත් ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. අර වෛද්‍යතුමා කිව්වා වගේ අපිට අපේ මගෙන් පටන් අරගෙන, ඒක මම හිතන්නේ මේ දීපල් සූරජ් මහත්තයා කිව්වේ, ඉසල සමම් වෙනස් වෙන්න ඕනේ මොනවද කියලා හොයාගන්න ඕනේ. මම වෙනස් වෙන්න ඕනේ මොනවද? අපේ ගෙදර වෙනස් වෙන්න ඕනේ මොකද්ද? මගේ පාසල වෙනස් වෙන්න ඕනේ මොකද්ද? මගේ වෛද්‍ය ආයතන වෙනස් වෙන්න ඕනේ මොකද්ද? මගේ විශ්වවිද්‍යාලය වෙනස් වෙන්න ඕනේ. එතකොට නිකම්ම වෙනස් වෙනව රටම. ඒ මේ අපි ලංකාවේ අපි හරි දක්ෂයි අනිත් අයගේ වැඩ කරන්න. මගේ වැඩේ නොකර අනිත් අයගේ වැඩ කරනවා. ඒක හරි පුදුමාකාර ආකල්පයක් තියෙන. අනිත් අයගේ අඩුපාඩු හොයනවා. මගේ වැඩේ මම කරොත් හැමෝම එහෙම හිතුවොත් ඒක ලේසි. හැබැයි ඕකට පද්ධතිය වෙනසක් අවශ්‍යයි. සිස්ටම් එකක් ඕනේ. නමුත් අර මේ චේන්ජ් ඒජන්ට්ස්ලා මේ වෙනස් වීමේ කට්ටියේ ඉන්න ඕනේ, නියෝජිතයෝ ඉන්න ඕනේ. එතකොට අනිත් අයට බෝ වෙනවා ඒක. අර දීපල් සූරජ් මහත්තයා ඒක හරියට කිව්වා. මොකද නම් දැන් මම වෙනස් වුණොත් බඩන් ඉන්න කහ හරු වෙනස් වෙනින්ද මාත්‍රස් වෙන්න ඕනේ. අන්න ඒක මේ බෝ කරන්න පුළුවන් ලෙඩක් ඕක. හොඳ ලෙඩක් වෙනස් වීම කියන එක අලේසියෙන් බෝ කරන්න පුළුවන්. හැබැයි ඔයා ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕනේ. සංකත් වෙනස් වෙන්න ඕනේ. මාධ්‍ය වෙනස් වෙන්න ඕනේ. මාධ්‍ය වෙන මේ අපි හැම වෙලේම ඉඳන් අර හරි ලේසි සංක වෙන මේ අරයා වෙනස් වෙන්න, මෙයා වෙනස්, මගේ ඇඟට ඇඟිලි දික් කරගෙන ඉන්න මෙහෙම ඉන්න බෑ, රිදෙනවා මෙතන. ඒ සොයන්න ගිහින් ඉස්සෙල්ලා කරන්න ඕනේ. මම හිතනවා මේ අවස්ථාව හොඳ අවස්ථාවක්. මේක මේ දේශපාලන කතන්දරයක් නෙමෙයි. නමුත් වෙනස් නායකයෙක් රටට ලැබිලා තියෙනවනේ.
අර අපි පුරුදු වෙලා තියෙන සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නෙවෙයි මේ ජනාධිපතිතුමා. ඉතින් එතකොට ඒ වෙනස කරන්න ඕන නම් අනිත් අයත් ලෑස්ති නම් ඒ වෙනසට යන්න පුළුවන්. නමුත් මේ වෙනස් වෙනවා කියන එක ටිකක් හරි අමාරු වැඩක්. අමාරුයි. මොකද අපි මිනිස්සු මොකට හරි පුරුදු වුණාම ඔකට කියනවා ඉනර්ට්නස් කියලා, රෙසිස්ටන්ස් ටු චේන්ජ් කියලා එකක් තියෙනවා. අපි වෙනසට පොඩි ඇඟින් එන්නේ, අර තේරෙන භාෂාවෙන් කියන බොක්කෙන් එන්නේ ඔක්. හරි අකමැති වෙනස් වෙන්නේ. ඒ අර අහපු නිසා මම අතෙන්ට යන්නම්. ඔය වෙනස මන් දැක්කා රුසියාවේදී. මම 1982 යනකොට බ්‍රෙෂ්නෙව් හිටියේ, එයා අවුරුද්දකින් මැරුණා. ඊට පස්සේ ගර්බචෝෆ් ආවා, එයා අවුරුද්දකින් මැරුණා. අන්තිමට පෙරෙස්ත්‍රොයික ඒ සම්පූර්ණ එක දැක්කා. අන්තිමට සෝවියට් දේශෙත් නැතුව ගියා. නමුත් ඒ වෙනස් වෙන ආකාරය, මොකද ඒ චේන්ජ් එක මැනේජ් කරගන්න බැරි වුණා සෝවියට් දේශෙට. දැන් ඔය වෙනස් වුණාට ඔය වෙනස කළමනාකරණය කරන්න ඕනේ. ඒ නිකම් බෑ. මර දැන් අපව එන්නම් විශ්වවිද්‍යාලෙ තහපු නිසා එක නොකිය හිටියොත් මට විශ්වවිද්‍යාලෙ මැනුම් ගන්න වෙයි. ඊට පස්සේ අපි ඌව වෙලස විශ්වවිද්‍යාලේ 2005 පටන් ගන්නකොටම වෙනස් වෙලා මම ගිහිල්ලා දැන් අවුරුදු 3යි. නමුත් ඒ වෙනස අපි සස්ටේන් කරනවා. ඒක ප්‍රබලයෙන් ඌය නෑ සංකා අපි හැමදාම වෙනස් වෙන්න හදන්නේ නැද්ද? හැම අවුරුද්දෙම මේ කතන්දරේ කියන්නේ නැද්ද? අන්තිම චාන්ස් එක කියලා කියන්නේ නැද්ද? දැන් මේ ඇවිල්ලා තියෙනෙත් අන්තිම චාන්ස් එක නෙමෙයිද? දැන් මේ ඔහොම අපේ ඉතිහාසයේ චාන්සස් කීයක් මිස් වෙලා තියෙනවද? අපි අන්න ඒ චාන්ස් එක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒ එන මොකද දන්නවද? ඔහොම ගිහිල්ලා අන්තිමට ඉතිහාසයේ චාන්ස් එකක් නැතු වෙයි. ආයෙ වෙනස් වෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ හැබැයි මේ අරයා මෙයා වෙනස් වෙනකන් ඉන්නේ නැතුව අපි ඔක්කොම වෙනස් වෙමු. අපි වෙනස් වුණොත් රට වෙනස් වෙයි. ඒ සඳහා අරගෙන වගේ පද්ධතියෙන් රාජ්‍ය ව්‍යුහයෙන් අපි මම හිතන්නේ ඒක ගැන පස්සේ කතා කරමු මේ විස්තරාත්මකව. ඔය කොච්චර කරත් වෙනස් කරන්න ගියාම රාජ්‍ය ව්‍යුහයේ බාධා එනවා නම් නේ නිලධාරීවාදී බාධා එනකොට සමහරු කලකිරෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒකට පොඩි උණක් තියෙන්න ඕනේ සංකෝක අවසානයේ දක්වා ගෙනියන්න. අර කට්ට කණ්ඩ පුළුවන් අය. එහෙම උණ නැත්තම් ඒ සැබෑ අවශ්‍යතාවයක් නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. මම ආයෙ සැරයක් නැවත නැවත කියන්නේ මම වෙනස් වෙමු, අපි වෙනස් වෙමු. එහෙම වුණොත් රට වෙනස් කරන්න පුළුවන්. දැන් මොහන්පල්ලිය ගුරු මහත්මයා, එහෙම වෙනස් වෙන්න පුළුවන්ද? හොඳයි. සංක මහත්මයා, දැන් රටම වෙනසක් අපේක්ෂාවෙන් ඉන්නවා. රටේ බහුතර ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් නායකයෙක් පත් කරා. ඒතර ඔබ වෙනස් වෙන්න පුළුවන්ද කියලා ඇහුවොතින් අපේ දීපල් සුරජ් මහත්මයා, අපේ ඩොක්ටර්, අපේ මහාචාර්යතුමා කී වගේ ලස්සන කියමනක් තියෙනවා. මිනිස්සු හැමෝම ආසයි වෙනස් ප්‍රතිඵලවලට. හැබැයි මිනිස්සු හැමෝම කැමති වෙනස් වෙන්න. සිංහලේ සාමාන්‍ය කියමනක් තියෙනවා, මිනිස්සු නොදන්න දේවතාවට වඩා දන්න යකා එක්ක ජීවත් වෙන කැමතියි කියලා. ඒතර ඔහබෝහපු ප්‍රශ්නට කෙටියෙන් උත්තරය දුන්නොතින් මිනිසු වෙනස් ප්‍රතිඵලවලට ආස වුණාට මිනිසු වෙනස් වෙන හරි අකමැතියි. හැබැයි මේ වෙනස වෙන්න බැරුව නෙවෙයි. ඒක වෙන්න නම් ප්‍රබලයකට බලපෑමක් එන්න ඕනේ. ඒතර අපි ලෝකේ සංවර්ධිත යයි කියන රටවල් දෙස අවධානය යොමු කළ බැලුවොත් ඒ රටවල් වල යම් කිසි සුවිශේෂී සිද්ධිවලදී ඒ මිනිසු වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ජපානයේ හිරෝෂිමා නාගසාකි සිද්ධියේදී ඒ ජපානයේ පුරාවට මහා දේශානුරාගී හැඟීමක් එක්ක ඒ මිනිසු වෙනස් වෙනවා රටක් විදිහට අපි එකතු වෙන්න ඕන කියන තැනට. එතකොට චීනයට ගියොත් චීනයේ මාවෝ සෙතුන් මැතිතුමා රට පුරා ඇවිදීමෙන් දශක ගණනක් සුවසේ වෙනසු පිරිස වසර කිහිපයක් වෙහෙසි වැඩ කරන්න කියලා මිනිසුන්ගේ සිටිවිලි වෙනසක් කරා. ඒක ප්‍රතිපලයේ ඔබ දන්නවා ලෝකයේ ආර්ථික වශයෙන් මහා බලවතෙක් බවට පරිවර්තනය වෙනවා. ඒතර අපි ලංකාව ගත්තම ලංකාවේ මෙහෙම අවස්ථා ගණනාවක් අපිට උදා වුණා. ඒ එක අවස්ථාවක් තමයි සුනාමිය. මේ සුනාමියේදී මිනිස්සු එකතු වුණා, ඔක්කොම ටික පැත්තකින් තියලා එක තැනකට ආයකන වෙනස් වෙන සූදානම් වුණා. දෙවෙනි අවස්ථාව තමයි යුද ජයග්‍රහණය. ඒකෙදිත් මිනිස්සු පුදුමාකාර උද්‍යෝගයකින් එකතු වුණා. හැබැයි මේ අවස්ථා කීපෙම අපිට ගිලිහිලා ගියා. ආපහු අපිට රට දිහා බැලුවම තේරෙනවා මිනිස්සු තුළ මොකද්දෝ අමුතු උනන්දුවක් එක්ක ඇවිල්ලා බලාපොරොත්තු ටිකක් තියාගෙන අපි වෙනසක් වෙන්න ඕන කියන පුදුමා තැනක ඉන්නවා. උදාහරණයක් කොල්ලෝ කෙල්ල එළියට බැහැලා තාප්ප යලට පුළුවන් විදියට අඳිනවා. තව පිරිසක් කුඹුරු ටික කොටාගෙන යනවා. මෙච්චර මේ මොහොතේ යම් යම් ආර්ථිකයේ යම් යම් බඩු මිල වැඩිත්කම තුළ මිනිස්සු එච්චර කෑ ගහන්නේ නැහැ. මිනිස්සු යම් කිසි බලාපොරොත්තු ටිකක් තියාගෙන ඉන්නවා මේ රට වෙනස් වෙයි කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා යම් කිසි කටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා පේනවා රට වෙනස් කරන. ඒතර හුඟක් අපිට හැබැලුවම හැමතැනම පේන දේ තමයි මිනිස්සු වෙනසක් අපේක්ෂාවෙන් ඉන්නවා කියන එක. හා මිනිස්සු වෙනසට සූදානමින් ඉන්නවා කියන එක. ඒතර අපි මේක රටක් විදිහට බැලුවම ඉහළම ඉන්න ඉස්තර කියන රටේ ප්‍රධාන පුරවැසි අපිට පේනවා රටේ වෙනසක් කරගන්න හේ මෙහෙ ඇවිදිමින් රාජ්‍ය ආයතනවලට යමින් යම් යම් දේවල් කරමින් රැස්වීම් ගනිමින් මිනිසුන් ආමන්ත්‍රණය කරමින් නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් මේ වෙනස කරගන්න හදනවා. රටේ සාමාන්‍ය ජනතාව දිහා බැලුවම තේරෙන ඔවුන් යම් කිසි කැපකිරීම් කරගෙන මේ වෙනසට සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් වෙන පුළුවන්. මම කියන්නේ වෙනස් වෙන බෑයි කියන එක නෙවෙයි. හැබැයි වෙනස් වෙන ඕන බලයක් දැන් යෙදිලා තියෙනවා. අර මේක හරියට කියනවා
තමයි දැන් ඉන්ජින් එක හොඳට රේස් වෙලා තියෙන්නේ. සංගමහත්මයා ජීරක දාගත්තොත් අපිට යන්න පුළුවන්. ඒ නිසා මේ වැටි ලැබිච්ච සුශීෂී අවස්ථාව අපි ප්‍රයෝජන ගන්න ඕන. මේ රට අපිට හුඟක් අවස්ථාවල වෙච්ච දෙයක් තමයි අපි රටේ වෙනසක් අපේක්ෂාවෙන් පාලකයෙක්පත් කරලා පාලකයට වෙනස් කරන එක බාර දීලා මේ මහතුරු කියෝ වගේ මෙතුමලක වගේ අපි පැත්තකට වෙලා බලන් හිටියා. හැබැයි රටේ නායකයෙකුට කරන්න පුළුවන් එකම දෙය රට වෙනස් වෙන අවශ්‍ය පහසුකම් ටික සකස් කළ තීන්දුව తీරන ටික අරගෙන ඒකට අවශ්‍ය ක්‍රමවේද ටික හදන එක විතරයි. ඒතකොට ඒකත් එක්ක එකතු වෙලා ජනතාව වෙනස් වෙන්නට ඕනේ. ඒ ජනතාවගේ වෙනස දැන් අපිට තිබෙනවා කියලා පේනවා. රටේ ඉහළම තැන වෙනස තිබෙනවා කියලා පේනවා. දැන් අපි පොඩ්ඩක් කරන්න ඕනේ මේක ක්‍රියාත්මක කරගෙන ගිහලා මේ අවස්ථාවේ මේක ඉවර කරන්න ඕනේ. ඒතර අපිට ආපස්සට හැරිලා සතුට වෙන්න පුළුවන් අපි මේ රටට යමක් කරා කියන එක. ඒතර මේකෙදි මගේ දායකත්වය මොකද්ද? මොනවා කරන කෙනෙක්ද? මම ජනතාවගේ ආකල්පත් එක්ක වැඩ කරන, ජනතාව සිතන විදිය වෙනස් කරගන්නට උදව් කරන දේශකයෙක්. ඒතකොට ලෝකේ ප්‍රබල රටවල් දිහා බැලුවම පේන දේ තමයි රටවල් වල චින්තනමය පරිවර්තනයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා සංක මහත්මයා දැන් අපේ රටට ඕන වෙන්නේ මෙතනින් ඉස්සරහට ආකල්පමය යුද්ධයක් නැත්නම් චින්තන විප්ලවයක්. ඒ රටේ හැම මිනිස්සයම හිතන ක්‍රමේ පරිවර්තනයක් කරගෙන රාජ්‍ය නිලධාරියා වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, රැකියාව කරන වෙන කෙනා වෙන්න පුළුවන්, ජනමාධ්‍යක නම වෙනම කතා කරන්න බලාපොරොත්තු ජනමාධ්‍ය වෙන්න පුළුවන්. මෙන්න මේ සීලු දෙනා එක මිටට ඉඳගෙන පොදු අරමුණක් අපි කියන කොමන් පර්පස් කියලා පොදු අරමුණක් තියාගෙන අපිට අවුරුදු 5ක් මේ ගැම්මට මේ රැල් අරගෙන යන්න පුළුවන් වුණොත් මේ රට සුර පුරක් කරලා අපි මේ වෙනසක් අපේක්ෂා කරන වෙනස මහ ජනතාව ඇති කරගන්න එක හරි ලේසියි. අපේ මාතෘකාව අපි අද යොදාගෙන තියෙන්නේ ජනතා ආකල්ප හා රාජ්‍ය ව්‍යුහය. ඒතර ජනතා ආකල්ප කියන්නේ මොකක්ද? ජනතාවට මොනවද ඕනේ? ජනතාව ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙනාවේ? ඒතර ඕන්ට ඕනුනේ ඕන් ජනතාවට ඕනේ ගෙවල් නෙවෙයි, ගෙයක් හදාගන්න පුළුවන් ආර්ථිකයක්. ඔවුන්ට ඕනුනේ සහනාධාර නෙවෙයි, සහනාධාර නැතුව ජීවත් විය හැකි ආර්ථිකයක්. ඔවුන්ට ඕනුනේ පෞද්ගලික තමුන් ආරක්ෂාව සපයා ගැනීම නෙවෙයි, ආරක්ෂිත රටක් තුළ ජීවත් වීමක්. මේක තමයි ජනතා අපේක්ෂා ටික උනේ. ඒතර මේ ජනතා අපේක්ෂා ටික ඉටු කරන්න නම් රාජ්‍යංශේ, පෞද්ගලික අංශේ, ජනමාධ්‍යවල, මහජනතාවගේ, විද්වතුන්ගේ මේ විවිධ අංශවල ආකල්පමය පරිවර්තනයක් කරා තමයි අපිට මේ ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඉතා වැදගත් දෙමට අවසාන වශයෙන් ඔබට එන්න කලින් කියන්න ඕන දේ තමයි ලෝකේ වැදගත් වෙන රටක් සංවර්ධනය කරා යද්දී භෞතික සම්පත්ම නෙවෙයි මානව සම්පතයි. ඒ භෞතික සම්පත් කොහොමද අපි උපයෝජනය කරන්නේ කියන එක තීරණය වෙන්නේ ඒ රටේ මානව සම්පතයි. මා දැඩිව විශ්වාස කරන දෙයක් තමයි සංක මහත්මයා රටක දිලිඳු බව නැති කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි රටේ මිනිසුන්ගේ සිතුවිලි වල තියෙන දිලිඳු බව නැති කරන එක. රටක් දියුණු කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රථමයෙන් රටේ මිනිසුන්ගේ ආකල්ප දියුණු කරන එක. ඒකෙන් මම අදහස් කරන්නේ මගේ රටේ මිනිසුන්ගේ ආකල්ප නරකයි කියන එක නෙවෙයි, ආකල්ප වල පරිවර්තනයක් වෙලා තියෙනවා, මිනිස්සු වෙනසකට සූදානම්ෙන් ඉන්නවා. ඒකට නායකත්වය දෙලා අපි මේ ගමන ගියොත් අවුරුදු 5ක් තුල මේක සංවර්ධිත රටක් බවට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. ඔබ මම වාසනාවන්ත අධ්‍යක්ීම මේ වෙලාවේ සිහිපත් කරොත් මං හිතන්නේ කතාවටම බොහෝ සම්බන්ධයක් තියෙනවා. හොඳයි. සංගමහත්ම ස්තුතියේ අවස්ථාව නැවත ලබා දීම ගැන මම මේ නිකම්ම නිකන් එකසරේට වෙලා මෙතන වාඩි වෙලා මේ කතාව කියනවා නෙවෙයි. දෙර නාලිකාවට ඉතාම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබේ නාලිකාවත් එක්ක එක දිගට වසර එකහමාරක් වැඩසටහනක් පැයක් පුරාවට කරගෙන ගියා. මම වාසනාවන්තයි කියලා. ඒතර මේ තරම් යහපත් කාල වකවානුවක් තිබුණු කාලයක නෙවෙයි විවිධ ප්‍රශ්න තිබෙන කාල පරිච්ඡේදයක අපි වැඩසටහන කරමින් හිටියේ. ඒකදී අපි විවිධ දේවල් යෝජනා කරා. මේ රටේ මිනිස්සුන්ට රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් සොයාගන්න, ව්‍යාපාරයක් කරන්න හිතාගෙන කෙනෙකුට ව්‍යාපාරයක් පටන් ඒක අපි නිතරම කීපයක් අතේ මට හරි සතුටුයි. ජනප්‍රතිමතේ වචනය ඒක අදහසනේ එතුමා එකෙන් ගත්තා කියන එක නෙවෙයි, කොහෙන් හරි පටන් ගන්න කියන එක. ඒතර අපි වැඩසටහන පුරාවට නිතරම කියපු දෙයක් තමයි සියල්ල හරියට ලැබෙනකන් ඉන්න එපා, සියල්ල හරියනකන් ඉන්න එපා, හොඳම මොහොත උදා වෙනකන් ඉන්න එපා, ඔබ අපේක්ෂා කරන සියල්ල ලැබෙනකන් ඉන්න පටන් ඉන්නකම් බලන් ඉන්නපා, ලැබිච්ච දෙයකින් කොතනකින් හරි පටන් ගන්න කියලා. ඒ කියන්නේ ලෝකේ සංවර්ධිත රටවල් දෙස හෝ සංවර්ධනය වෙච්ච දියුණු මිනිසු දෙහා බැලුවම මේ මිනිසු මේ හරිම වෙලාවේ හරිම තැනින් සියල්ල ඇතුව පටන් අරගත්ත අය නෙවෙයි. උදාහරණෙට මේ ආලෝක බල්බේ නිෂ්පාදනය කරපු තෝමස් වල්ලා එඩිසන් මහත්මයෙක් සේරම හරියට දැනගෙන පටන් ගත්ත නෙවෙයිනේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ සියල්ල දැනගෙන නෙවෙයිනේ, එළියට බැහැලා ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා හොයාගෙන ගිහලා හොයාගත්තේ. ඒතර මම වාසනාවන්තයි වැඩසටහන පුරාවට අපි මේ සබාවෙන්ම උදාහරණ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි විශේෂඥ වෛද්‍යතුමාව උනත් ඕනම් පෙන්වන්න පුළුවන්. මෙතනම තිබෙනවා. කොහෙන් හරි පටන් අරගෙන හැබැයි අපි අද හිතා ගන්න බැරි තරම් හරි ආස හිතන තැන් වලින් ඒවා කෙලවරල තියෙනවා. ඒතකොට අපි මම වසනන්තයි වැඩසටහනේ නිතරම යෝජනා කරේ මේ රටේ මිනිස්සු අපි කොතන හැරින් පටන් ගනිමු කියලා. දැන් ව්‍යාපාර පටන් අරගනිපු. රැකී ආරක්ෂාවල දියුණු වෙච්ච අනුන්ගේ ආධාරවලින් තොරව ජීවත් වෙන පුළුවන් පිරිසක් ඒ වැඩසටහන හරහා නිර්මාණය වෙලා ඉවරයි. එතකොට අපිට ඒක දිගටම තවට දුරටත් පවත්වාගෙන යන්න පුළුවන් උනොත් හුඟක් ප්‍රතිඵල ගන්න පුළුවන්. දෙරට ඉතාම ස්තුතිවන්ත වෙන වැඩසටහන මාලාව පවත්වාගෙන යන අවශ්‍ය අවකාශය නාලිකාවතුල හදලා දුන්නට. අපි අද සුභවාදී ආකල්ප පිළිබඳව කතා කරාට අපි ගොඩක් දේවල් ගැන හූල්ලලා තියෙනවානේ. අපි සෙවනගල සීනි ගැන
හූල්ල තියනවා. ඒවගේම තුල්හිරියේ සලු පිළි ගැන අපි හූල්ල තියනවා. ඔරුවල වානගෙන අපි හූල්ල තියනවා. හැබැති හූල්ල හූල්ල ඉන්න නැතුව අපිට ගම්පහෙන් පසුගේ දිනවලදී බොහොම හොඳ ප්‍රවෘතියක් වාර්තා වුණා. දෙවන ලෝකමහා සංග්‍රාමයෙන් පසුව වසා දැමුණු මිනිරම් පතලකින් ලෝකයේ මිනිරම් ප්‍රතිශතය ඉතාමත් ඉහළ මිනිරම් ප්‍රමාණයක් ලෝක වෙළඳපළට නිකුත් කරන්නට අපි වාසනාවන්ත වුණා. ආචාර්ය ගොඩහේවා මහත්මයා, මං හරි නේද? හොඳ සුබ පිරිනිමිති, අලුත් විදිහට දකින්න දෙයක්, මේ වගේ රට පුරාම අපිට අහිමි වුණු දේවල්. මං හිතන්නේ අයිත් අපි වාණි නිෂ්පාදනය කරන්න ඕනේ කියලා මං කියනවා නෙවෙයි. එහෙම නැත්නම් අපි අයිත් සලුපිලි නිෂ්පාදනය කරනවායි කියන්න ඕනම කියන්න උත්සාහ කරනවා නෙවෙයි. අපිට අලුත් අලුත් දේවල් නිෂ්පාදනය කරන්නට, අපිට ලෝක වෙළඳපළට යන්නට මාර්ග විවර කරගන්න හැකියාව තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා? අනිවාර්යයෙන්ම සංක, මේ අපේ රටේ මම දකින විදියට බොහෝ වෙලාවට අපිට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නේ අපි යම් යම් දේවල් දිහා බලන ඍණාත්මක භාවය නිසා. දැන් ඔබ උදාහරණයක් වශයෙන් මේ පටන් කතා කරන්නේ මේ මිනරම් පතලේ කතාව. ඔය මිනරම් පතලේ පමණක් නෙවෙයි, මේ රටේ තව හුඟක් ව්‍යාපාරික අවස්ථාවල් තියෙනවා. ව්‍යාපාරිකයන්ට ඒ ව්‍යාපාර කරගන්නට රජයේ විසින්ම කරන්නා වූ බාධාවන් නිසා කරගන්නට බැරි තත්ත්වෙ. මොකද අපි සාමාන්‍ය පුරුදු වෙලා ඉන්නේ රජයක් වශයෙන් ව්‍යාපාරිකයා දිහා බලන හොරෙක් විදියට. ව්‍යාපාරිකයා කියලා කියන්නේ යම්කිසි වංචාවක් කරන්න සූදානම් වෙච්ච පුද්ගලයෙක්. ඒ නිසා ව්‍යාපාරිකයා යම්කිසි අනුමැතියක් ඉල්ලුවොත් ඒක නොදෙන එක තමයි රටට හොඳම දේ කියන තමයි රාජ්‍යාංශයේ තියෙන ආකල්ප. මේ විහිළු කතාවන්නේ මේක තමයි යථාර්ථය. දැන් අර අපි මුලින්ම පෙන්නපු ඔබ පෙන්නපු අර ක්ලිප් එකේ ජනාධිපතිතුමා කියන විවිධ නීති දාගෙන මේ සීමාව නැති කරන්න එපා කියලා. ඒ විවිධ නීති දාගෙන ඒ සීමාව නැති කරන්නට උත්සාහ කරන්නේ ඒ අනුමැතියන් සඳහා එන පුද්ගලයන් ගැන විශ්වාසය නොකිරීම. මේ සම්පූර්ණයෙන්ම ආකල්පමය ප්‍රශ්නයක් තමයි. අත් වශයෙන්ම මේ අලුත් ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ එතුමා තාමත් පැහැදිලි දැක්මක් ඇතුව මේ රට ඉදිරියට ගෙනෙන්න උත්සාහ කරනකොට අපිට තියෙන ලොකුම බාධකය වෙලා තියෙන ව්‍යාකල්ප. අපිට වෙනස් වෙන්න බෑ කියන දේ. අපි නරකයි, අපි දුර්වලයි කියන මේ වගේ දුර්වල ආකල්ප නිසා තමයි අපිට මේ ගමනේ යන්න බැරිලා තියෙන්නේ. ඒ නිසා එතුමා හැමතිස්සෙම උත්සාහ කරන්නේ, පහුගිය කාලෙත් ඉස්සෙම කරපු හැම වැඩකින්ම මේ ආකල්පමය වෙනසක් මේ රට තුළ ඇති කරන්න. අපි ගැන විශ්වාස තියාගන්න ඕනේ. අපි අවුරුදු 70 ඉස්සෙමේ දියුණු වෙමින් රටක් ඉන්න රටක් කියලා කියනවා. අපි හැමදාම ඇවිල්ලා මේ වගේ රැස්වීම් වල එකට හිනා වෙනවා. ඒ අපි හිනා වෙනවා. අපි දියුණු වෙමින් රටක් ඉන්නවා කියලා හිනා වෙනවා. කාටද හිනා වෙන්නේ? අපිට හිනා වෙන්නේ. අපි නෙතන ඉන්නේ. ඉතින් අපි එක වෙනස් කරන්න මොනවද කරලා තියෙන්නේ? ඒ මං හිතන්නේ අපි දැන් අපිට අවස්ථාව කියලා තියෙනවා ඒක වෙනස් කරන්න. එහෙමනම් දියුණු වෙමින් රටක් ඉන්න රටක් කියලා කියන්නේ නැතුව දියුණු වෙන රට, දියුණු වූ රටක් බවට මේ රටපත් කරන්නට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ වැඩේ පටන් ගත්තා නම් අන්න ආකල්පමය වෙනස ඇති වෙනවා. මම හිතන්නේ අපි දැන් මේ අලුත් රජයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ අලුත් ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ අන්න ඒක කරන්න. ඉලක්කයක් දීලා අපිට දියුණු රටක් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කළා. අන්න ඒ ආකල්පමය වෙනස සමග ඉස්සරහට යන්නට තමයි අපි මේ උත්සාහ කරන්නේ. මම දැන් මේ ඔබේ මාතෘකාව ආකල්ප සහ රාජ්‍ය සේවයනේ. දැන් මම පෞද්ගලික අංශය අවුරුදු 18ක් වැඩ කළා. ඊට පස්සේ රාජ්‍ය අංශය අවුරුදු 5ක් වැඩ කළා. රාජ්‍ය අංශය අවුරුදු 5ක් වැඩ කිරීම නිසා අවුරුදු 5ක් තිස්සේ දඬුවම් විඳපු පුද්ගලයෙක්. හරි, දැන් අපි ආයෙත් රාජ්‍ය සේවයට පිටතින්දන් උපකාර කරනවා. මේ කාලය තුළ මම ලැබපු අත්දැකීම් වල මම හැමතිස්සෙම දැක්කේ මේ ආකල්ප පිළිබඳ ප්‍රශ්න. මම ඔබට උදාහරණ තුනක් කියන්න ඔබට වෙලා දෙනවා නම්, මම මුලින්ම මේ රාජ්‍ය සේවයට රක්ෂණ සංස්ථාවට සම්බන්ධ වෙච්ච වෙලාවේ මම දැකපු දෙයක් තමයි රක්ෂණ සංස්ථාව ඒ වෙලාවේ හුඟක් පල්ලෙහාට වැටලා තිබුණේ. මේ දීපල් සූරජ මහත්මයා රක්ෂණ ශේෂ්ත්‍රයෙන් එන්නේ. එතන තිබිච්ච මූලිකම ප්‍රශ්නේ මම එතන ගියාම දැකේ රක්ෂණ ශේෂ්ත්‍රයට වෙළඳ නියෝජිතයෝ. මේ වෙළඳ නියෝජිතයෝ ගැන, රක්ෂණ නියෝජිතයෝ ගැන විශ්වාසයක් නැතුව කළමනාකරණේ මේ අය කාලත් ඉස්සේ මෙතන වැඩ කරන සත පහකට වැඩන්නේ නැති බුලත් කාගෙන ඉන්න කට්ටිය කියලා පහත් මට්ටමට දාලා ඔවුන් වෙනුවට වෙනත් විසඳුම් හොයමින් රක්ෂණ සංස්ථාව දඟලමින් ඉන්නවා මට පේනවා. මම මේක වෙනස් කරලා ආයතර හිටපු රක්ෂණ නියෝජිතයන්ට ඔවුන්ගේ ගෞරවය ලබා දීලා, ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා, ඔවුන්ට අභිමානයක් ඇති කරලා ඔවුන්ට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතාම සුළු කාලය තුළ අපිට පුළුවන් රක්ෂණ ශ්‍රේෂ්ඨ ඉන්න මෙතුමා ඇතුළු සියලුම ආයතන වලට අර ඉංග්‍රීසියෙන් කියන හොඳ රන් එකක් දීලා ඉතාමත් ඉක්මනට අපේ ප්‍රතිඵල ඉහළට නංවා ගන්න. මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සංචාරක මණ්ඩලයට ගියාම 2011 2010
සංචාරකව ලංකාවට ආවේ ලක්ෂ හතරක් විතර වගේ. සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න මම සංචාරක මණ්ඩලයේ සභාපතිවරය වශයෙන් සංචාරක ශේෂ්ත්‍රයේ හෝටල් කර්මාංශාලාව ඉන්නත වාඩිනාම ඒ අය කිව්වේ මේ සංචාරකව එන්නේ නැහැ මොනවද කරන්නේ රටේ නැති ප්‍රශ්න. මම කොහෙන්ද සංචාරකව එන්නේ? සංචාරකව එන්නේ ෆ්‍රාන්සෙන්, ජර්මනිය, එංගලන්තේ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා මම පිටින් ආවේ මං කෝ ඔබතුමාලා දන්නද මේ වෙලාවේ ලෝකේ රිසෙෂන් එකක් තියෙනවා. යුරෝපවල රිසෙෂන් එකක් කියලා කියන්නේ යුරෝපයේ ආර්ථික හඩා වැටෙනවා. ඉතින් සංචාරකව එන්නේ නැහැ මොකද ඒ රටවල මිනිස්සුන්ට සල්ලි නැහැ. එහෙම නෙවෙයි බලන්න මේ 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 ආසියාව දිහා චීනය දියුණු වෙනවා, ඉන්දියාව දියුණු වෙනවා, ඒ රටවල සංචාරක පිටට යනවා. ඇයි අපි ඒ රටවල සංචාරකයෝ ගෙන්නගට? නෑ නෑ, චීනෙන් එන සංචාරකයෝ හරියන්නේ නැහැ ලංකාවට. ඉන්දියාවෙන් ආපුවම ඒගොල්ලෝ අපිරිසුදු කරන කාමර. ඉතින් මේකට මුලින්ම ලොකු විරෝධයක් තිබුණා. මම දැඩිවම කිව්වා අපි පිටරට ගිහලා බටහිර ප්‍රොමෝෂන්ස් නතර කරනවා, අපි චීනට යනවා, අපි ඉන්දියාවට යනවා, අපි මැද ප්‍රදේශයට යනවා, ඒවල තමයි ප්‍රොමෝෂන්ස් කරන්න කියලා. ඒකින් අවුරුදු දෙකක් යනකොට අපේ ලංකාවට සංචාර පවන දෙගුණ. අද ලංකාවට වැඩිම සංචාරක වෙන්නේ චීනෙන්, දෙවෙනිට එන්නේ ඉන්දියාවේ. මම කොටස් වෙළඳ පොළ බාරගත්තාම සුරකුම්පත්තා විනිමය කොමිසම සභාව කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාව කොටස් වෙළඳ පොළේ නියාමකවරයා වශයෙන් පත් කරේ මාස 18ක් කොටස් වෙළඳ පොළේ එක දිගට කඩාවැටලා තිබිච්ච නිසා. සභාපතිවරු දෙන්නෙක්ට අස්වෙන්න වෙලා තිබෙන නිසා මාව දැම්මම මං ගිහලා බැලුවාම කොටස් වෙළඳ පොළේ සුරකුම්පත්තා විනිමය කොමිසම සභාවේ මොකද්ද වගේ කීම. ඒගොල්ලෝ එක දැක්කේ පොලිස් කිරීමක් විදිහට. ඒ කියන්නේ අර මම මුලින්ම කිව්ව එක ආයෝජකයා යනු හොරෙකි. ඒ නිසා හොරවලන්න තමයි සුරකම්පතා විනිමය කොමිසම සභාව ඉන්න. මම කියවල බැලුවා පනත. පනත කියවල බැලුවා පනතේ තියෙනවා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්. එකක් තමයි රෙගුලේට් කරන ඕන, අනික මාකට් ඩෙවලොප් කරන ඕන. මාකට් ඩෙවලොප් කරනවා කියන එක බලන්නවත් නෑ. රෙගුලේට් කරනවා කියන්නේ රෙගුලේෂන් නෙමෙයි, මේක හොරවලනවා. හරි. ආයෝජකයන්ට බැනපැන මුම් මාෆියා හොරු තක්කඩි කියනකොට සුරකම්පතා විනිමය සභාව මොන ආයෝජකද ආයෝජනය කරන්නේ? අපි එක වෙනස් කළා. මේ මාකට් එක ඩෙවලොප් කරන්න පටන් ගන්න ආයෝජකයන්ව ධෛර්යමත් කරන්න පටන් ගන්න අවුරුදු දෙකමාරක් යනකොට අපි 100%කින් කොටස් වෙළඳපොළ වර්ධනය වෙලා ඇමරිකාන් ඩොලර් බිලියන 15 වෙතිච්ච කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඇමරිකාන් ඩොලර් බිලියන 25ක් වෙලා අපිට සම්මාන ලැබුණා ආසියාවේ තිරසාරම කොටස් වෙළඳ පොළ කියලා. ඊට පස්සේ මම ගියාට පස්සේ 2005 පස්සේ ආයෙත් ඇවිල්ලා අලුත් රෙගුලේටර් හොරවලන්න පටන් ගත්තා. දැන් ඇමරිකාන් ඩොලර් බිලියන 25 දෙපිච්ච එක ආයි ඇමරිකාන් ඩොලර් බිලියන 15 ආකල්ප. මේ ඔක්කොම ආකල්ප. ඉතින් දැන් මේ අපි රට සම්බන්ධයට අපිට කියන්නේ ඒකව තමයි. දැන් අපි මේ අපිට බැහැ කියන ආකල්පේ අපේ තියෙන වැරදි ආකල්ප වෙනස් කරලා ධනාත්මකව රට දිහා බැලුවොත් අපි හදන්න ඕනේ තැන්වලට ගිහිල්ලා හදන්න උත්සාහ කරොත් අර මෙතුමා කිව්වා වගේ මේ රටේ ජනතාවත් අපිත් එකතු වෙලා මේ වැඩේ කරાવી. අපි ආණ්ඩුවයි ජනතාවයි කියලා දෙපැත්තට බෙදලා හරියන්නේ නැහැ. අපිට පුරුදු වෙලා තියෙන්නේ ආණ්ඩුවක් ඉන්නවා, ජනතාව කියලා කියන්නේ ආණ්ඩුවට බයින කට්ටිය. එහෙම නෙවෙයි, ජනතාව විරුද්ධවාදී වගේ. ආණ්ඩුවයි විපක්ෂයයි, ජනතාව කියලා කියන්නේ විපක්ෂය. ආණ්ඩුව විචනක. එහෙම නෙවෙයි, ආණ්ඩුවයි ජනතාවයි දෙක එකතු කරගන්න ඕනේ. එකතු කරන හැමෝම මේ වාක්‍යෙම බාර ගන්නට ඕනේ. ඒක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා කරන්න උත්සාහ කරේ. එතුමා ආණ්ඩුව හදන්න උත්සාහ කරනවා. අර දීපාලු පටගන්න ගියාම අපි ඇතුළේ වෙනස් වෙන්න ඕනේ, ආණ්ඩුවත් වෙනස් කරනවා. හැබැයි ජනතාවටත් කියන ඇවිල්ලා දැන් ආණ්ඩුවේ කොටස් කාර්ය වෙන්න අපිට එකතුනොත් මේක හදන්න පුළුවන් කියලා. මේ දුලබ ගණේ ආරාධිතයන් 5 දෙනා දක්වපු අදහස් පහ පිටුකොට ගත්තාම අර මම මුලින් සඳහන් කරපු සර් ආතර්සි ක්ලාක් කියපු වාක්‍ය කොයි තරම් සර්වසාධාරණද කියලා හිතෙනවා. මට ඔබ අවසර දෙන්න ඕනේ විරාමයකට යන්නට පෙර ආතෝ ඒ යලිත් මතක් කරන්නට. ඔහු කියනවා යමක් කිරීමේ සීමාව හොයන්නට පුළුවන් කිරීමට නොහැකි දේ ඔබවා එහෙම නැත්නම් එය පසුකර යාමෙන් පමණයි කියලා. අපි විරාමයකින් අනතුරු වඩා සංවාදශීලී වටයකදී අලුත් පාර්ලිමේන්තුවෙන් අපේ මාතෘකාවේ කොටසක් රාජ්‍ය ව්‍යුහය. රාජ්‍ය සේවය කියලා අපි කියමු සරල විදිහට. රාජ්‍ය සේවය ගැන කතා කරනවා නම් ඒත් එක්කම බැඳුණු වචන කීපයක් අනිවාර්යෙන්ම කියයි කියලා ඔබ විශ්වාස කරා නේද? අකාර්යක්ෂමතාවය, වංචාව, දූෂණය, අල්ලස. නෑ, අද අපි ඒවා ගැන කතා කරේ නෑ. අද අපි අලුත් දෙයක් ගැන අලුත් පාර්ලිමේන්තුවේ අලුත් අවුරුද්දේ කතා කරමින් සිටින්නේ. එහෙම නේද සූර්ය රජමෙතුමනි? මම හිතන්නේ මම කැමති නාලක නවත්තපුතණින් පටන් ගන්න. දැන් මේ රාජ්‍ය ව්‍යුහය වෙනස් කිරීම ගැන කොහොමද මේ ආකල්ප බලපාන්නේ? දැන් අපිට ඕනෑම දෙයක් දිහා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දැන් මට මතකයි ඉස්සර අපි පාසල් ශිෂ්‍ය කාලේ ඇමරිකන් සෙන්ටර් ලයිබ්‍රරියකට යනවා. ගෙයින් පස්සේ අපි පොත් ගන්න ඉල්ලුවාම ඒගොල්ලෝ කියනවා ලියුම් කවර් එක තමන්ගේ ලිපිනේ ලියලා දෙන්න.
එතුට ඒගොල් ලයිබ්‍රි කාඩ් එක ගෙදෙට්ට වනවා. ඒගොල්ලෝ මුකුත් ඇපකරුවෝ මුකුත් ඉල්ලන්නේ. එතකොට පරක් වෙලා පොතක් ගෙනනිච්චහම දඩ ගහන්නෙත් නෑ. ඒගොල්ලෝ කියනවා ඔයා පරක් වෙලා ගෙන අනි පරික්මෙන්ට ගෙන්න. එතකොට ටිකක් කර මේ ගිනිච්චෙක් කෙනාට ගිල්ට් ෆීලිංක් ඇතිවෙනේ වැරද්දක් කරා කියලා. නමුත් බ්‍රිටිෂ් කවුන්සිල් එකේ එහෙම නෙමෙයි අඳුරන කෙනෙක් දෙන්නෙක් රෙකමෙන්ඩ් කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඔය ගොඩාක් තියෙනවා. එතකොට ඒකෙදි අපි දැන් දීලා තියෙන එතකොට ඒ හැඟීම නෙමෙයි. මේ නීති දෙකේ මොකද්ද තියෙන දේ? අර ඇමරිකන් සෙන්ට් එකේ උපකල්පනය තමයි මේ අපේ පොත් ගන්න එන සියලුම දෙනා අවංකයි. ඒ අතර වාර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. දැන් මේක මේ ඕනෑම ආයතනයක නීති හදන විදිහට. දැන් උදාහරණයක් ඇටියට රාජ්‍ය මම මට මොහොතක් සමාවෙන් ඔබතුමාලත් සාකච්ඡාවට අපි එක්කාසු වෙමින් සාකච්ඡාව වර්ධනය කරගෙන ඉදිරියට ගෙනියමු. දැන් මම කාලයක් හිටියා මේ අර නාක් එකනේ National Administrative Reforms Commission ජාතික මේ වැඩේම තමයි කීප සැරයක් අපි උත්සාහ කරලා තියෙනවා ලංකාවේ. එතකොට මට තේරුණා දැන් මේ කෙනෙක් විශ්‍රාම ගත්තාම හරි වයසට ගියාට පස්සේ එයා හැම අවුරුද්දෙම දෙන්න ඕනේ ලයිෆ් සර්ටිෆිකේට් එක. ඒ කියන්නේ ආණ්ඩුවට කියන්නේ මං ජීවත් වෙනවා කියලා. හොඳයිනේ. හැබැයි ඕක අපිට තේරෙන්නේ වයසට යනකොට තමයි මේක අමාරු වෙන්නේ. අවුරුදු 85ක විතර එක්කෙනෙකුට දැන් කොහොමද කරන්නේ? හරි ඒක මේ ගොඩාක් වයසක විශ්‍රාමිකයෝ ඉන්නේ නැහැ. දන්නවා මේ වැඩේ. දැන් මොකද මේකේ හේතුව? රජයේ උපකල්පනය තමයි සියලුම විශ්‍රාමිකයන්ගේ දරුවන් සහ පවුල්වල අය මේ මිනිස්සයා මැරුණාටත් පස්සේ මේ විශ්‍රාම වැටුප හොරෙන් ගන්නවා කියන එක. සියලුම දෙනා. ඒතර මේ නීති හදන්නේ මුන් ඔක්කොම හොරු කියලා. මේ කාටද? රජයේ සේවකින්ගෙම විශ්‍රාමයට. අර ගොඩේවා මහත්මයා කිව්වා සියලුම ව්‍යාපාරිකයෝ හොරු කියලා හිතනවා. ඒකේ එක දිගුවක් මේ. මම මේ දැන් පිටට දෙනේක නෙමෙයි ඒගොල්ලන්ගේ දිහා. මම මේක කිව්වා මේ මට ප්‍රශ්නයක් නෑ. මට පෙන්ෂන් එකක් නෑ. ඕගොල්ලන්ටම මේක වෙනවා. එතකොට හැබැයි එහෙම නැතුව හිතුවොත් සියලුම රජයේ සේවකයන්ගේ පවුල්වල අය අවංකයි. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් අවංකයි. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් වැරදි කරන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි කරමු. නේ? එතකොට අපිට කියන්න පුළුවන් හරි අවුරුදු 85ට වැඩිය කල් පෙන්ෂන් එක ගන්නවා නම් ග්‍රාම සේවකට පුළුවන් ගිහින් සහතික කරන්න මේ මිනිස්සු ඉන්නවද මැරිලාද කියලා. උන්න බාස අවුරුද්දක් දැ වැඩිපුර අරන්තියේ. හැබැයි අර ඔක්කොම මිනිස්සුන්ට මේ සහනයක්නේ. මෙන්න මේ සිතුවිල්ල වෙනස් වෙන්න ඕනේ. මේක එක දෙවෙනි එක මේ නාලක කීප සැරයක්ම කිව්වා මේ ආණ්ඩුවයි අපි දෙගොල්ලෝ කියන කතන්දරේ. දැන් සුද්ධගේ ආණ්ඩුව තියෙන කාලේ ඕක වෙනස්නේ. අපි වෙනස් සුද්ධගේ ආණ්ඩුව. දැන් සුද්ධ ගිහින් සෑහෙන කාලයක් දැන් මේ අපිම පත් කරගන්න ආණ්ඩුව. ඊළඟට අපිට මේකට තව අපේ මේ මනස දූෂණය වෙන තව අදහසක් තමයි අපි කියනවා දැන් තියෙන්නේ මේ පොදු පෙරමුණ ආණ්ඩුවක්. දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක්. ඒ කියන්නේ අපේ නෙමෙයි. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක්. එහෙම නෙමෙයි මේක කරන් දෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අනුව වැඩියෙන් තිබ්බනම් එයාට දුන්නට පස්සේ හැබැයි ආණ්ඩුව අපේ. හරි? මෙන්න මේ කතන්දරේ අපේ ඔළුවට යන්නේ නැහැ. ශංක එකපාරක් ජර්මනිය ගිය වෙලාවේ මට මාර ලැජ්ජාවක් වුණා. මායි මේ බින්දයි තව යාල් මගේ ජර්මන් යාළුවෙක් අපිව දැන් දුර ගමනක් එක්කගෙන යනවා. යනකොට එක තැනක තිබුණා මේ ඇතුල් වීම තහනම් වගේ බෝඩ් එකක් ගහලා ඒක ජර්මන්නේ තිබුණත් මට තේරුණා ඒ තිබිච්ච සකුණ. හැබැයි එතන එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා පෙවුණා ගියාට. මෙයා දැන් ලොකු වටයක් යනවා. මං කෝ ඉතින් මොකටද ওই වටයක් යන උතෙන් යන්න පුළුවන් නේ පොඩ්ඩ. හරි? කියන්නේ මීටර් 100ක් වෙනුවට දැන් කිලෝමීටර් භාගයක් විතර මෙයා යනවා. ඒ පාරකව දීපාල් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ නීති අපේ නීති. අපි පනවගත්ත නීති අපි කඩන්න බෑ. මට පුළුවන් නම් කාර් එකෙන් බහිනවා. අපිට ඔන්න ඔය සිතුවිල්ල නැති නිසානේ ඈ අපි හිතන්නේ නීතියක් කඩලා කවුරුත් අහුන්නේ නෑ. හරි? මෙන්න මේ කතන්දරේ කොහෙන්ද එන්නට ඕන? එතකොට මේක පන්ති කාමරයෙන් පටන් ගන්නවා. දරුවන්ට එන අධ්‍යාපනයේදී මේක කතන්දරේ මේ වෙනස් වෙන්න ඕනේ. ඊළඟට මාධ්‍යෙන් මොනවද පෙන්වන්නේ? මේ ડોක්ටර් විද්‍රාම හොඳ දෙයක් කිව්වා. අපි මේ වැරදිම කියනවනේ.
මේ වැරදි කිව්වයින් පස්සේ වෙන්නේ මොකද්ද? මම ඉතින් ඔච්චර නරක නෑනේ. මං ඊට වැඩිය හොඳයිනේ. හැබැයි මං මීට වැඩිය හොඳ වෙන්න ඕන කියලා නෑ. දැන් බලන්න ඕගොල්ලන් මේ හැම මාධ්‍ය ආයතනයකින් මේ රියැලිටි ෂෝ කරලා මොකද්ද කරලා තියෙන්නේ? නැටීමේ සහ ගැයීමේ පොදු ගුණාකාරය පොදු කුසලතාවේ සෑහෙන ඉහළ මට්ටමකට ගෙනහල්ලා තියෙනවා. දැන් අද උනත් බැලුවොත් එහෙම පළවෙනි රියැලිටි ෂෝස් වල හිටපු අය කියපු කරපු විදිහයි අද ළමයි අතර බැලුවම පුදුමාකාර දියුණුවක්. කොහොමද යාවේ? හොඳනේ ඉස්සුවේ. දැන් අපි වගේ ඒවා ගෙන්නලා ඔයගොල්ලෝ සින්දු කියවන්නේ නැහැ නේ. එහෙම කිව්වොත් එහෙම මේක සින්දු බැලම යනවා. හරි. එතකොට අපිට තියෙන්නට ඕනේ හොඳට වැඩ කරන දේවල් උස්සලා පෙන්වන්න. හරි. දැන් අපි විශේෂඥයෝ තමයි ජාතියක් හැටියට හොඳට වැඩ කරන එකට කකුලෙන් අදින එක. ඉතින් අපි කියලා තියෙනවානේ අර මේ අපේ අපාය අපේ හරියේ උඩ සීල් එකක් නේ ඔය කතා ඔක්කොම ඒවම කියලා අපි hina වෙනවා. අපි අපිට කිසිම මේ එහෙම ලැජ්ජාවක් නැහැ නේ ඩොක්ටර්. පොඩි උනපුරණයක් කරන්න උත්තර මේ සාකච්ඡාව නිසා. දැන් අපි මේ දීපල් කියන කතන්දර මම 100%ක් එකින් හැබැයි මට පොඩි උතන උනපුරණයක් කරන්න. මම තවත් දකින දෙයක් තමයි අපි මේ බොහෝ මේ සාකච්ඡාවල විද්වත්තු වාඩිලා කතා කරනකොට අපි කියනවා මේක මේ පටන් ගන්න ඕනේ පාසලෙන් මේක පටන් ගන්න ඕනේ යටින් කියන්නේ. හැබැයි අපි ඔක කීකේ ඉන්න කවදාත් ඔක වෙන්නේ නැහැ. ඔක වෙන්නේම නැහනේ. මොකද ඒ කවුද පාසලට ගිහිල්ලා ඒක පටන් ගන්නෙ? ඒ ගුරුවරයා පුහුණු කරන්නේ කවුද? ඒ ගුරුවරයාට මේක මෙහෙම කරන්න කියලා අභියෝගේ බාර දෙන්නේ කවුද? මම හිතනවා ඒක අත්දැකීමෙන් අපි දැකපු දේ තමයි මම නම් විශ්වාස කරන්නේ මේක පටන් ගන්න උඩින් යටින් නෙවෙයි. යටින් පටන් ගත්තොත් හොඳයි. හැබැයි ඒක තියරිටිකල්. මේක පටන් ගන්න උඩින් නායකත්වයේ හරියට හැසිරෙමින් නායකත්වයේ ආදර්ශයක් දෙමින් නායකත්වයේ මේක කරන ක්‍රමය හොයාගත්තොත් පමණයි මේක වැඩ කරන්නේ කියන එක තමයි මගේ නම් මතේ. මම හිතන්නේ විශේෂයෙන්ම අපේ අලු ජනාධිපතිතුමා එක අපි ප්‍රායෝගිකව දකිනවා. දැන් අපි හැමදාම මේ නාස්ති අඩු කිරීම ගැන රජය කතා කරනවා. කවදාවත් නාස්ති අඩු වෙන්නේ නැහැ. අලු ජනාධිපතිතුමා 53 පටන් ගත්තට පස්සේ ඔබ දකිනවා එතුමාගේ පළවෙනිම තුමාගේ කාර්ය මණ්ඩලයේ පත් කිරීමේම නාස්තික අපපයට 2000 ගාන කිටිය කලින් අපේ හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ මේ තුමා දුවනවා මම හිතන්නේ 50කට අඩු ප්‍රමාණයකින්. ඒ කියන්නේ 100%ට වඩා අඩුයි. නමුත් ඒ වගේම පිටරට යනකොට මේ ශාල පිරිසක් අරන් යන එක නතර කළා. දැන් පළේ එක ට්‍රිප් එක ගියා 4 දෙනා යන්නේ ඊළඟට යන ට්‍රිප් එක මට ෂුවර් ඒ වගේ ගානකින් තමයි යන්නේ. එතුමා නාස්ති අඩු කරනකොට යට ඉන්න අයට ඇමතිවරුන්ට නාස්ති කරන්න බෑ. නිලධාරීන්ට නාස්ති කරන්න බෑ. අපි දැක්කා මේ ජනාධිපති ලේකම්තුමා එතුමාගේ වැටුප 50%කින් අඩු කරගෙන තියෙනවා. මොකද අර නායකයා ආදර්ශය සපයනකොට නිලධාරුත් ඒක පටන් ගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට ඒක එනවා. ඉතින් මම හිතනවා දීපල් මේ අපි කතා කරන බොහෝ දේවල් කරන්නට පහසුයි අපිට උඩ ලේයරක හදාගත්තු. ඒ කියන්නේ ඒක අපි හැබැයි අපිට යට ඉඳන් ඒක උඩ හදන්න බෑ. අපේ වාසනාවට වගේ උඩ හදන්න හැදිච්ච මිනිහෙක් උඩට අවිල්ල ඉන්නවා. තමුම හැදිච්ච මිනිහෙක් උඩට අවිල්ල ඉන්නේ. ඒකයි මම හිතන්නේ ඔබතුමාර කිව්වා වගේ මේක අර අපිට හම්බෙච්ච ස්වර්ණමය අවස්ථාවක් කියලා. මම හිතනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි පුළුවන් තරම් ඉක්මනට අපිට ටික කාලයෙන් තියෙන ආයිත් ප්‍රජාතන්ත්‍රවාදී වෙවිලා මේක අවුල් කරන්න කලින් අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විසින් මේ රට ආයිත් අවුල් කළ දන්න කලින් මේ තියෙන කාලය තුළ අපි සියලු දෙනාම ඒකත් එක්ක එකතු වෙලා මේ වෙනස කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා මට හිතෙනවා. නැත්නම් අපි මොනතරම් කතා කරත් වැඩි වෙන්නේ නැහැ. මහාචාර්යතුමා දැන් අර මේ පාසලෙන් පටන් ගන්න ඕනේ කියනවා. ඔව් ඒක තමයි මම ඒකට එන්නම් අපේ මම ඉස්සෙල්ලා අර මේ කියපු කතන්දරේ මේ ආණ්ඩුව අපේ කියන එක. දැන් මේ හැමෝම මහන්සියලා පත් කරනවනේ. පත් කරලා අතාරිනවනේ. නේ ඒක දැන් මාධ්‍ය මොනිටර් කරනවා. නමුත් ඒ අර අපේ ආණ්ඩුව මේක අපි රැක ගන්න ඕනේ කියලා හිතන්න එපා. මේකට අපේ දායකත්වය දෙන්න එපා. නෑ අපි ඒක ජනාධිපතිට බාර දෙනවා, ඇමතිවරුන්ට බාර දීලා අපි නිකන් ඉන්නවා. ඊට පස්සේ ආයේ අවුරුදු පහකින් ආයේ කෑ ගහන්න ගන්නවා, බයින්ඩ ගන්නවා. ඒක නෙමෙයි. අපි කියන්නේත් එහෙම රාජපක්ෂ ආණ්ඩුව දීපල් සුරජ් මහත්තයා කිව්ව කතාව ඇත්තනේ. දැන් මේක මේ දැන් මේ 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 නාලගොඩවිල මහත්තයා ආණ්ඩුවක්. එහෙමනේ කියන්නේ. එහෙම නෙමෙයි. මේක මේ අපේ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල කවුරු හරි පත් කරාට පස්සේ ඒක ඡන්දයක් හරි වැඩි වුණාට පස්සේ මේ. හැබැයි ඒක ජනතාව විතරක් නෙමෙයි ආණ්ඩුවත් හිතන්න ඕනේ. ආණ්ඩුවත් එහෙමනේ මේ අපේ උන්ට ජොබ් ටික දෙන්න. දැන් මේ ඒ ක්‍රමේ වෙනස් වෙලානේ නේ. ඥාතීන්ට දැන් ඇමතිවරුන්ට ඥාතීන්ගේ උපදේශකවරු පත් කරගන්න බෑ. අන්න ඒ වගේ අර මේ ගොඩේ මත් එකිනෙකේ උඩිනුත් ඒක ආදර්ශය එන්න ඕනේ. මම අරකට චුට්ටක් දෙන්න මට පොඩි කාරණයක් කියන්න මේ
මේ ඔය වෙනස්වීම පිළිබඳව ආකල්ප මේ වෙනස්වීම මේ රටේ වෙනස්වීම ඇත්ත රට වෙනස් වෙන ඕනේ උඩින් තමයි මොකද ආදර්ශයක් නොදුන්නොත් ඔය කොච්චර කරත් අපි මොනවා කරත් අරයකු ටික හුරන් කරනවා නම් අපි කොච්චර කතන්දර කිව්වත් වැඩක් නැහැ කියන කලකිරීම සාමාන්‍ය ජනතාවට එනවා. නමුත් පොදුවේ සාමාන්‍ය තියරිටිකලි කියනවා අවුරුදු පාසලේ අවුරුදු 13යිනේ. අවුරුදු 13ක් දුන්නොත් ආකල්ප වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ එකේ පන්තියෙන් පටන් ගත්තොත් ඒ ආකල්පේ යනවා ඒ දිගටම. ඒක ඒ ඒක මේ මේ හැබැයි ඒ අධ්‍යාපන මම එකඟයි. මොකද ඒක වෙනස් කරන්නේ කවුද? ඒක වෙනස් කරන්නේ මේ දැන් ඉන්න කට්ටියගේ ඒ thinking ම නම් බෑ. ඒකට වෙනස් කර. ඒකට ඕනේ මොකද මම මේ තවත් එකක් කියන්න දැන් out of the box thinking කියනෝනේ අලුතෙන් හිතන්න. අලුතෙන් හිතන්නේ කොහොමද හිතන්නේ? හිතන්න පුරුදු වෙච්ච විදියටනේ. දැන් මම සංක මෙහෙම උදාහරණයක් අහන්නම්. දැකපු නැති සතෙක් අඳින්න කියන්නේ. අඳින්නේ මොකද දැකපු ඌරෙක්ගේ ඔළුවකුයි තව අලියෙක්ගේ බඩකුයි දැකපු නැති කෙනෙක් ඉන්න බෑ. ඒ වගේ මේ out of the box thinking කතාවත් නිකන් මේ පොඩි විලාසිතාවක්. ඔයා හිතන්න පුරුදු වෙච්ච එකෙන් තමයි එළියට එන්න ඕනේ. එහෙම හිතන්න පුරුදු වෙන්නේ නැතුව මේ කවුරුවත් ගෙනල්ලා එහෙම ඔළුවට දාන්න බෑ. ඒක top bottom bottom top දෙකටම යන්න ඕනේ. ඒකයි මගේ නම් අදහස. ඒ කියන්නේ හැබැයි මේ මං අර මගේ විෂය නිසා මම කියන්න මම පාසල් අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 4ක් මේ ලෝක බැංකු ව්‍යාපෘතියක අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරා. මෙන්න මේක තමයි තියෙන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයට අත ගහන්න ඕනේ. ඒක අත ගහන්න නම් හැබැයි ඒකට සූදානම්මයි ඉන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. මේ කුරුවල් වෙච්ච සමහර මං ඒක සමා වෙන්න එහෙම කියනවාද? දැන් මේ 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 මේකත් කියලා මනතර මම මේ වෛද්‍ය පාට අවස්ථාව දෙන්නම්. ගුරු වෘත්තියට යන්නේ කවුද? ගිහිල්ලා ඇමතිතුමාට කියනවා අනේ සර් මොකුත්ම නැත්තම් මට ටීචින් එකක්වත් දෙන්නකෝ. ගුරු වෘත්තිය ඉන්නවා කොටස් තුනක්. එකක් මොකුත්ම නැති හින්දා ගුරු වෘත්තියට ආවය. තව කොටසක් ඉන්නවා මේ වෙන රස්සාවක් හොයාගන්නක උගන්නන්න ආවය. චූටි පිරිසක් ඉන්නවා ආසාවෙන් උගන්නන්න ගිය. වෙන රටවල එහෙම නෙවෙයිනේ. උගන්නන්න යන්න ඕනේ හොඳම කට්ටියනේ. උගන්නන්න යන්න ඕනේ ඒ රැකියාවට ආසයනේ. විශ්වවිද්‍යාල වලට එනවා මොකද විශ්වවිද්‍යාල වල සැලරි එක වැඩි නේ. පඩිය වැඩි නිසා විශ්වවිද්‍යාල වල යනවා. ඒකටත් ආසාවට නෙමෙයි සමහර වෙන්නේ. ඒ අර පඩිය වැඩි නිසා. නමුත් එහෙම නෙමෙයි. අපි ඉස්සෙල්ලා මේ සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා කතා වුණේ ඒකයි. මොන රස්සාව කරත් ඒ රස්සාව ආසාවෙන් කරන්න ඕනේ. ඒක එන්ජොයි කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මිනිසු නිකම්ම සන්තෝෂ වෙනවා. එතකොට මිනිසු නිකම්ම ධනාත්මක වෙනවා. දැන් එහෙම නැත්තම් ඔයාට ඔප්ෂන් දෙකයි නේ තියෙන්නේ නේ. අපි ડોක්ටර් එක කතා කරේ. එක්කෝ එයා බැන බැන ඉන්න ඕනේ ආතතියෙන් ඉන්න ඕනේ මේ මල කරදරයක් මල ජරාවක් මෙතන පුදුම කරදරයක් කියලා. එහෙම නැත්තම් ඒ තියෙන එකෙන් සන්තෝෂ වෙන්න ඕනේ මේ තාප්පිය හදන. අර NASA එකේ කතාව නේ. NASA ආයතනයට යනකොට බරක් ඔබාමා යනකොට බිම අතු ගගා හිටපු ක්ලීනින් සුද්ධ කරපු ගෑනු කෙනකින් ඇව්වාම ඒ කාන්තාවකින් ඇවිල්ලා මොකද්ද කරන්නේ? අපි මේ අගහරු ලෝකෙට රොකට් එකක් යවන්න හදනවා කිව්වා. ඒ කියන්නේ එයා ඒකට දායකත්වය දෙනවා නේ. අන්න එහෙමයි ඔයා මොනවා කරත් ඒකට ආසා නම් ඒකට ඒ ඒ ආසාවෙන් වැඩ කරනවා නම් නිකම්ම ඒ ඒ ජොබ් සැටිස්ෆැක්ෂන් එකේ නෝ මං ආයිසරයක් අවස්ථාවක් ලැබුණොත් අර පාසල් අධ්‍යාපනය ගැන කතා කරා. ඔතුමා කියන්නේ දැන් මෙහෙමයි මොකද දන්නවද? දැන් මේ පාසල් අධ්‍යාපනයේ අපේ දැන් මේ අපේ සෞභාග්‍ය දැක්මේ අධ්‍යාපනයේ තියෙනවා මේ විභාග කේන්ද්‍රීයනේ. මේ ලංකාවේ විතර විභාග කරදරය ලෝකෙ කිසිම රටක තියෙනවද යන්නේ ගන්නක ෆින්ලන්තේ ලෝකෙ දියුණුම අධ්‍යාපන ක්‍රමයේ තියෙන ෆින්ලන්තේ. අටේ පන්ති යනකම් කිසිම විභාගයක් නැහැ. දියුණු රටක් හැටියට සැලකෙන ජපානයේ දැන් 6 පන්තියට යනකම් විභාග නැහැ. අපේ විභාගයක් නේ. අර තියෙනවා කතන්දර මේ මල කරදරයක් විදිහින් ළමයිව දකින්නේ. ළමයින්ට එහෙම කොහොමද මේ යහපත් ආකල්ප මිනිස්සු එන්නේ? ළමයා විභාගෙන්නේ. එකේ පන්ති ඉඳලා විභාගෙන්නේ පුරුදු කරවන්නේ. ටියුෂන් නේ. ඉතින් පුළුවන් නම් අපි මෙන්න මේ අර මේ පාසල් 1000 හදලා ඉවර වෙලා මෙන්න මේ පහේ ශිෂ්‍යත්ව විභාගය අයින් කරමු. ජනප්‍රිය පාසල් වලට හොයේ ඒ පාසල් වලට ඇතුල් වීමේ ක්‍රමවේදයක් හදලා මෙන්න මේ විභාග ක්‍රමී නැති කරන්න ඕනේ. මේ විභාග වයිව තිනවද අපේ වාචික පරීක්ෂණ නැන්නේ. ඉතින් ලියන්න බැරි එකට කොහෙන්ද මේ කොහොමද අපි මයින්නේ විශ්වවිද්‍යාල වල පවත්. ඒක තමයි ආචාර්යතුමා. දැන් මම ආයෙත් අර මං කියපු කතන්දරෙන්නේ මේක උඩින් එන්න ඕනේ. උඩින් එන්න. අපි හැමතිස්සෙම විභාග ක්‍රම ගැන කතා කරනවා. කවුද මේ කවුරුත් නෑ. අපි හැමදාම කවුද මේ ප්‍රතිසංස්කරණ කර යුත්තේ? මේ විභාග ක්‍රමේ මේ ප්‍රතිසංස්කරණේ විය යුතුයි කියලා කීකේ හිටියද කවුද මේක කරන්න ඕනේ? මේක කරන්න ඕනේ යම්කිසි අපිටම යම්කිසි අධ්‍යාපනඥ පිරිසක් ඉන්නවා කියලා කවුද යට මේ වගකීම දෙන්න ඕනේ? කවුරේ මේක දෙන්න ඕනේ අභියෝගයක් විතර මේක කරන්න ඕනේ මේ කාල සීමාව තුළ සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නොකර මේක සිද්ධ වෙන්නේ මට අද මේ පොඩි මේකට අදාළ කතාවක් කියලා මම මේ වැඩසටහන ඉදදී මට එක ඇමතිතුමෙක් කතා කරා. ඒ ඇමතිතුමා මේ කතා කරේ මේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ සම්බන්ධ ඇමති කෙනෙක්. එයා කියනවා එතුමාට ජනාධිපතිතුමා කිව්වලු මේ රජයේ සේවකයන් පුහුණු කිරීම සම්බන්ධව පොඩි අධ්‍යයනයක් කරලා වර්තාවක් දෙන්න මේ රජයේ සේවකයන් පුහුණු කිරීම මොන ආකාරයකට වෙන්නේ කියලා. ඉතින් එයා එතුමා ගිහිල්ලා මේක පොඩ්ඩක් ස්ටඩි කරලා බැලුවාම එතුමා කියනවා රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා රජයේ වියදම් කරන වසරකට රුපියල් බිලියන 9ක් කෝටි 900ක් කෝටි 900 කියලා කියන්නේ සාල මුදලක්
වියද කරනවා. එයා මේ වාඩිල හොල දැන් මේ පුහුණු කරන්නේ මොනවද? පැහැදිලි නෑ. පුහුණු කිරීමේ අරමුණ මොනවද? පැහැදිලි නෑ. මේ වල මොනහරි මේ කරිකියුලම් එකක් කියෙම කවද්ද රිවයිස් කරලා තියෙන්නේ? කවදාවත් කරලා නෑ දන්න කාලේ. හරි. හැබැයි බිලියන 900 කෝටි 900ක් හැම වෘද්දම වියදම් කරනවා. හැබැයි දැන් අර උඩින් අභියෝගේ දීලා තිනවනේ මේක බල්ලා කියන්න මොකද්ද මේක කරන්නේ? එතකොට දැන් අපිට පුළුවන් ආණ්ඩුවේ තියෙනවා ප්ලෑන් එකක්, ආණ්ඩුවේ තියෙනවා දැක්මක්, වැඩසටහන. මේ වැඩසටහන අනුව ඒ රාජ්‍යයතනවල සිද්ධ විය යුතු කුමක්ද, ඒවල ඉලක්ක අභියෝග මොනවද, ඒවා සඳහා මේ රාජ්‍ය සේවකයන් පුහුණු කරන්න ඕනේ, ඒ පුහුණු කිරීම සඳහා වැඩසටහන නිර්මාණය කරන්න ඕනේ කියලා දැන් මේක හදාගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව අපි කොච්චර කතා කරත් මේව වෙනස් කරන්න ඕනේ කියලා ඒතන කවුරුත් පටන් ගන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වේවා, පුහුණු කිරීම වේවා, ඕනෑම දෙයක මම හිතන්නේ උඩින් එන්න ඕනේ චැලෙන්ජ් එක මේක කරන්න ඕනේ කියලා. මට චුට්ටක් මේකට මේකතු කිරීමක් කරන්නම් කියලා හිතුවසංක මහත්මයා මේ කරුණට කියාගෙන යද්දී මේ කතාව හරි වැදගත්. දැන් අපි මම දීපල් සූරජ් මහත්මයා එහෙම ගොඩක් පෞද්ගලිකංශයත් එක්ක වැඩ කරන අය. ඒතරේ පෞද්ගලිකංශවල වාර්ෂිකව සැලකුතු මුදල් ප්‍රමාණයක් අයින් කරනවා ඒ කාර්ය මණ්ඩල ආකල්ප කුසලතා සංවර්ධනයට. ඔබ රාජ්‍ය අංශයේ කුසලතා සංවර්ධනය සඳහා දායක වෙලා අන්න එතෙන්ට එන තමයි මාත හැදුවේ. ඔබ හොඳ ප්‍රශ්නයක් අහුව මට ඒකට පොඩි වෙලාවක් දෙන්න, ඒකට උත්තර එන්න. මම මේ වැඩසටහනට එන්න කලින් නිකමට මම ගණනක් හදාගෙන ආවා ගිය වසරට, ඒ කියන්නේ 2019 වසරට මාගේ දායකත්වය මේ රටේ කොතරම් ආයතන ප්‍රමාණයකට මම සපයලා තියද කියලා. මම 221ක් වැඩසටහන, ඒ කියන්නේ වැඩසටහන විදිහට ගිය අවුරුදු පුරාට 221 වතාවක් වැඩසටහන් පවත්වලා තියෙනවා. මේ 221න් 220ක් පෞද්ගලික ආයතන. 221න් එකක් දරන ආයතනයි. එකක් දරණ ආයතනයට ඇවිල්ලත් ඔබ ඒකත් පෞද්ගලිකනේ. ඔව් ඒක පෞද්ගලික ආයතන ගමු. රාජ්‍ය ආයතන කියන්නේ පාසලකට මම එක වැඩසටහනයි කරලා තියෙන්නේ. ඒතොර ඒකේ අදහස තමයි අර මෙතුමා කීවසේ ඒ කියන්නේ මේ ආකල්ප පරිවර්තනය වෙන්න ඕන කියලානේ අපි කියන්නේ. ඒතොර අපි ආකල්ප පරිවර්තනය කියන පැත්තෙන් ගත්තොත් රාජ්‍යංශය එවැනි අයගේ දායකත්වය අරගෙන ආකල්ප පරිවර්තනය කර ගැනීම සඳහා අරගෙන තියෙන දායකත්වය හරිම අඩුයි. ඒකෙන් අදහස් වෙන්නේ කරන්නේ මම රාජ්‍යංශයේ ඉන්න මිනිස්සු නරකයි කියන එක නෙවෙයි. හැබැයි ඔබ දන්නවා gedara midula වුණත් අපි අතු නොගා හිටියොත් මොකද වෙන්නේ? ඒක වල් බිහි වෙනවා. ඒ වල් ගස් ටික ගැලවෙන තුරුත් මොකද වෙන්නේ? ඒව දඩාර රූස ගස් බවට පත් වෙනවා. ඒතර මේ මිනිසුන්ගේ සිතත් ස්වභාවයෙන්ම ස්වභාවය තමයි වල් වදින එක. අපි ඒක ලිපිහෙලි කරන්නට ඕනේ. ඒ වගේම අපි මේ සාකච්ඡාවේ ඉන්නේ අද මේ ආකල්ප මේ පරිවර්තනය වෙන්න ඕන කොතනින්ද කියන එකනේ. මං හරි එකඟයි අර පාසල කියන තැනට. මං හරිම එකඟයි ඉහළ සිට පහළට මේ පරිගේ අපේ top to bottom approach කියන එක එක හරිම ආදර්ශමත්. හැබැයි මම මේකේ තව එක තැනක් මූලික කරන ජනමාධ්‍ය කියන එක. මොකද අද දවසේ ජනමාධ්‍ය කියන එක නිකන් මට බැලුවම පේන තේ තමයි මේ සියල්ලට වඩා ටිකක් උඩින් ඉන්නවා වගේ කියන හැඟීමක්. නිකන් එහෙම හැඟීමක් එනවා. උදාහරණයක් විදිහට අපි අර සාකච්ඡාවේදී ගත්තාසේම අපි රටේ ඉන්න දරුවන්ගේ ගීත ගායනාමය කුසලතාවයේ මනින්න පටන් ගත්තොත් ඉන් සිළුමනාලිකාවල රියැලිටි ෂෝ වලින් පාසලේ ඉන්න ගුරුවරයාත් පටන් ගන්නවා ඒ පාසලේ ඉන්න දරුවා මේ වැනි වැඩසටහනට යවලා අපේ දරුවා මේ වැඩසටහනට ගිහිලා දිවයිනේ ප්‍රථමයා වුණා කියලා කියන්නේ. අපි නාලිකා වලින් කතා කරනකොට දිවයිනේ ප්‍රථමයා ඉහළම ලකුණු ගත්තේ කොතනද කියලා හැම පාසලක්ම දුර්වල ශිෂ්‍යයා පැත්තකින් තියලා දක්ෂ ශිෂ්‍යයා දිවයිනේ ප්‍රථමයා කරලා පේපර් ආටිකල් එකට දාන්නයි මේ රේඩියෝ මේ රූපවාහිනී කැමරාවක් ඉස්සරහා සාකච්ඡාවකටයි එවන් උත්සාහ කරනවා. එතකොට මේ රටේ ජනතාවගේ වැලියුස් ටික නැත්නම් වටිනාකම් ටික තීරණය කරද්දී ජනමාධ්‍යවලට විශාල කාර්යභාරයක් තියෙනවා. එතකොට අපි එක ජපානයට මම ගෙනච්චොත් ජපානයේ ටෙලිනාට්‍යයක් දන්න ඔබ හැමෝම අහලා තියෙන ඔෂින් කියන ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යය ජපානයේ හදලා මා දන්න තරමේ මෙතුමනි මේක අවුරුදු 5ක් ජපානයේ එක දිගට පෙන්වුවාලු. මොකටද මේ ඔෂින් ටෙලිනාට්‍යය හැම රූප රාමුවකම තියෙන ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න වලට උත්තර. හැබැයි ඔබ අපේ ටෙලිනාට්‍ය දිහා බැලුවොත් පේන්නේ හැම එකක්ම ඉවරනේ උත්තරයකින් නෙවෙයි ප්‍රශ්නෙකින්. ඒ කියන්නේ අපිට මේ තියෙන ප්‍රශ්න මැදවල දැන් අපි නිදියට යන්නේ නින්දට යන්නේ අනුන්ගේ ප්‍රශ්නයක් ඔළුවට දාගෙන ඊළඟ සතිය වෙනකම් බලන් ඉන්න වරකට මොකද උනේ කියලා. දැන් අපේ රටේ ප්‍රශ්න අමතකයි අපිට. මගේ ගෙදර තියෙන ප්‍රශ්න අමතකයි. මගේ ආර්ථික ප්‍රශ්න අමතකයි. හැබැයි ටෙලිවිෂන් එකේ ටෙලිනාට්‍ය ප්‍රශ්න තමයි ඔළුව වැඩ කරන්නේ. මනෝවිද්‍යාවට අනුව මනෝවිද්‍යාවේ කියනවා මිනිස්සෙක් නිදියත් නැද්දි අන්තිමට හිතන දෙයි උදෑසන නැගිට්ටට පස්සේ හිතන දෙයි මත ඔබේ අනාගතය ප්‍රතිනිර්මාණය වෙනවා ඇත කියලා. මේක අපි ඉස්සර ගැමි මිනිස්සු දැනන් හිටියා. අම්මා කෙනෙක් දරුවා නිදියවන යද්දි කිව්වේ වීර කතා ඔන්න පුතේ මේ ඇතින්නියා ගල්ලර බේ සිටින්නියා ගලෙන් ගලට පනින්නියා බබුට බයි දුවන්නියා වීරත්වය. මොනව ගැනද කියලා නිදි කරේ ඔළුව අතගාලා නිදි කරේ ඒව කියලා. උදේ මොනවද ඉස්සර අපේ රේඩියෝ චැනල් වල තිබුණේ ලස්සන සින්දුනේ මේ නිකන් අපි නිකන් මතක් කරලා ගත්තොතින් අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනක උදා වෙලා තිනක බලන්නකෝ එන හැටි යගේ ජැම්ම දැන් මොනද එන්නේ මං කියනේ වාරි නෑනේ නේ මම මැරෙනව මගේ දානේ දෙන්න ඔයා කියලා අඬාගෙන ඉන්නේ වනේ තිනේ. ඒතර ඔබ හිතනොද මේ ටික උදේ ඉඳන් රෑ වෙනකන් අහලා සංක අපිට මේ අභිමානවත් ජාතියක් ගැන රටේ දියුණුවක් ගැන කතා කරන්න පුළුවන් කියලා නිකමඩ බලන්න මේ පහුගිය දවස්වල දැන් මේ අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ හොඳයිනේ අඩු කරානේ. එතකොට කැමරමන් කෙනෙක් ගෙහිලා එක ලංකාවේ දේශපාලන ඇමතිකමක් නොලැබුණු
මේ කෙනෙගෙන් අහනවා ඔබට හම්බුනේ නෑනේ ඔබට කැපිල්ලද ප්‍රශ්නයක් නේද කියලා. හොඳ වෙලාවට එතුම උත්තර දුන්න නෑ මට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අපි අර කුණු කෑල්ල නෙමෙයි තෑම ඉල්ලන්නේ. ඒ කියන්නේ අපිට ඕන දෙගොල්ලක් කොටවලා හරි මරු කියලා මේ නිකන් වින්දනයක් ගන්නනේ. මේක වෙනස් වෙන්න ඕනේ. බලන්න channel එක දැම්මම උදේින්දා රෑ වෙනකම් මොනවද යන කියලා උදේ පාන්දර පටන් ගන්නේ අපේ හෙට දවස කියලා. ඉතින් ඒකේ කියනවා නම් ඔබට හෙට හරි අගුණයි මේ ඔක්කොම ප්‍රශ්න අනතුරු බහුලයි එළියට බහින්න එපා කියලා. මිනිහේ business එකක් පටන් ගනීද? මනුස්සයෙක් උදේ සතුටෙන් එළියට යයිද? ඉතින් ඒව නෙවෙයිද channel වල උදේ පාන්දර කියවෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ දවල් ටික මොනවද තියෙන්නේ රූපලාවන්‍ය ඔය ටිකනේ යන්නේ. මටත් ඒක වුණා. මමත් ජනවාරි පළවෙනිදා channel එකක් දාලා බැලුවා. මගේ ලග්නෙට කිව්වා මොකද අෂ්ට සෙනසුරු මොකද්ද? හරිනේ එතකොට හරි. හා මේ අදාපල කියන්නේ. ඒ කිරණ එක කටපාඩම් කියන්න බලන් ඔය ටික කියන්නේ. ඊළඟ රෑට යන්නේ අර ටෙලිනාට්‍ය ටික. එතකොට දැන් අපි මේ මොකද කරන්නේ? අනුන්ගේ ප්‍රතර කිව්ව වගේ අනුන්ගේ ප්‍රශ්න ටික දිහා බලාගෙන එච්චර ප්‍රශ්න අපිට නෑ කියලා අනුන්ගේ ප්‍රශ්න ගැන හිත හිතා අපි සතුටෙන් නිදාගන්න එක තමයි කරන්නේ. එහෙම බෑ. ලෝකේ දියුණු වෙච්ච රටවල් දිහා බැලුවම තේරෙන දේ තමයි මේ මිනිස්සුන්ගේ ආකල්ප දැඩි ලෙස පරිවර්තනය කරන සමස්ත සමාජයේ ප්‍රබල කණ්ඩායම. ඒ කියන්නේ හැම සමාජ අපි කියන ව්‍යුහ නැත්තම් මේ සමාජ සංස්ථා ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. ඒ නිසා දැන් පහුගිය දවස්වල ආපහු මේ රටේ මිනිස්සු මාර අර ඔක්කොම අමතක කරලා ඇත්තටම සංක මහත්මයා මේ මිනිස් මේ දවස්වල මිනිසුන්ට වැදගත් බන්ධනාගාර නිවුස් නෙවෙයි. බන්ධනාගාර නිවුස් නෙවෙයි. අපිට ඇත්තටම වැඩක් නැහැ ගියාඬු මොකද්ද කරේ කියන එකත්. ඒක හොඳ නැති හන්දනේ අලුත් එකක් පච් කරේ. ඒක හොඳ නැති හන්දනේ අලුත් එකක් පච් දෙ. දැන් අපිට අර ටික වයිත් ඕනේ නැහැ. අපිට ඇත්තටම වැඩක් නැහැ කවුද බන්ධනාගාරේ දාන්නේ කියන එකත්. අපිට ඒ නඩු පැත්තක අහපු දෙයින් අහලා වැරදි කරපු කට්ටිය දඬුවම් කරපු දෙයින් මිනිස්සුන්ට හැමදාම උදේට දැන් ඕන මොකද්ද රටේ මොකද්ද දියුණු වෙන්නේ මොකද්ද අලුතෙන් ගත්ත තීරණය මොකද්ද රට වෙනස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මිනිස්සුන්ට දෙන්න ලස්සන බලාපොරොත්තු මම ඔබට යෝජනා ටිකක් කරනවාත් නාලිකාවක්නේ ප්‍රබල රට යමක් කරන්න හදන හැම නිවුස් එකක්ම අවසානයේ අඩු ගානේ දාන්න උත්සාහ කරන්න කවුරු හරි දියුණු වෙච්ච මිනිස්සුගේ ලස්සන කතාවක් නිවුස් එකට එකතු කරා එක නිවුස් එකකදී හැම දවසකම දැන් අපි කියනවා දැන් අර මේක වෙනස් වෙනකොට කොහෙද කියලා කියන්නේ අපි වටිනාකම් විදිහට පෙන්වන්නේ මොනවද මිනිස්සු ඒව තමයි කරන්න පටන් ගන්නෙ. ඒතර අපිට හැම නිවුස් එකකම මේක දෙරණින් පටන් ගන්න කියලා ආරාධනා කරනවා. දෙරණ නාලිකාවේ හැම නිවුස් එකකම පුළුවන් නම් මහන්සිල වැඩ කරලා දිනු වෙච්ච මිනිස්සුගේ ස්ටෝරි එකක් දාන්න පොඩ්ඩක්. චුට්ටක් එහෙම එකක් පෙන්වනවා. රටේ කොතන හරි හොදක් කරපු දෙයක්. ඒ කියන්නේ අපි දැන් පෙන්වන්නේ මේ ගහ ගන්න ඉපුවා බැන ගන්න ඉපුවා රණ්ඩු වෙච්ච ඒවා ඇමති කන්න ලැබිච්ච ඒවා පගා ගහපුවා මිනි මේ මර්දාපුව බන්ධනාගාරේ පෙන්නපුවා වෙඩි තියපුවනේ. ඒතර මිනිසුන්ට හිතනවාද ඉන්න හිටෙන රටක්ද මේක? ඉන්න හිටෙන රටක් වෙන්නේ නැහැ මේක යන්න හිතෙන්නේ. මම දැක්ක ලස්සන පෝස්ට් එකක් ජනාධිපති වෙරළේ දිනුවම මම හිතුවා ඉන්නවා කියලා. හැබැයි පහුගිය දවස් දෙක සිද්ද දෙක තුන බැලුවම යන්න හිතනවා කියලා. අර දෙක තුන පෙන්නලා. ඒ නිසා මේ කුණු නිවුස් මේ බන්ධනාගාර නිවුස් එක දිගට පෙන්න මිනිසුන්ට ජීවත් වීමේ ආසාව නැති කරනව අයින් කරන්න ඕනේ. ජීවත් වීමේ ආසාව නැති කරන් මෙතුමනේ කොහොමද මිනිස්සු උදේ නැගිටලා බහැලා සතුටෙන් වැඩ කරන්නේ? අපිට හිතෙනුනේ මේක මරු රටක්. මෙන්න ඉස්සරහට යනවා. එතකොට අපිට පුළුවන් අපිටත් ඒකට දායක දෙන්න. ඔබ කියන්නේ ලංකාවේ මිනිස්සු නරකයි කියලාද? පුදුම හොඳයි. ලංකාවේ ජනතාව හරියට කිව්වොත් මම මේ රට දියුණු කරනවා. මට මේ ලායි පඩි වැඩි කරන්න බෑ. ඔයාලා කැපකිරීමක් කරන්න කිව්වොත් මේ රටේ මිනිස්සු ඉඳේ මෙතුමනේ අපිට මාසයක් පඩි එපා අපි වැඩ කරන්න කියන. එහෙම රටේ මේ මිනිස්සු ඉන්නවා. ඔබට අද්දකීම් තියෙනවා. ඔබ ගං වතුර ආධාරය ඉල්ලනකොට උදේ කෑම එක ගෙදරින් ගෙනාපු ගෙදරින් දවල්ට කන්න ගෙනාපු කෑම එක ඔබේ නාලිකාවට ඇවිල්ලා දීපු ගිය මිනිස්සු නැද්ද මේ රටේ? අපේ රටේ තරම් හිත උණු වෙන මිනිස්සු ඉන්න රටක් මන් දන්නේ නැහැ ලෝකේ තව තියෙනවද කියලා. මෙහෙම රටකු දියුණු කරන්න බැරි නම් මොන රටවලද දියුණු කරන්න පුළුවන්? රොබර්ට් නොක්ස් ලංකාව ගැන කොහොමද ලියන්නේ ඉදහිල දෙන පොතේ? සිනාසිසි ඇවිදින ආගන්තුක සත්කාරෙහි කෙළපෙමිනි මහා අපූරු ජාතියක් වෙසෙනා රටකේ ලංකාව. මේ රටේ මිනිස්සු හොඳ වැඩි. අපිට ඕන හොඳ නායකයෝ. ඒ හොඳ නායකයෙක් ඉඳගෙන මේ රට මෙහෙවනවා නම් මේක සුර පුරක් කරන එක කියලා දෙයක් නෙවෙයි. මම එක දෙයක් විතරක් කියලා මේ මෙතුමල් ගාවට එනවා. මම පහුගිය දවස මම දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී පුජ්‍යලයක් නෙවෙයි. මට පුදුමාකාර ස්වාධීන බවක් තියෙනවා. හරිනම් හරි කියන්නත් වැරදිනම් වැරදි කියන හිතුව මේ වෙනකම් මගේ ජීවිතේ කිසිම දවසක දේශපාලඥයන්ගේ ලියුම් කඩදාසියක්වත් මම අරන් නැහැ. මගේ දරුවෝ යන්නේ සාමාන්‍ය පාසලට මම කිසිම සම්බන්ධතාවයක් පාවිච්චි කරලා නැහැ. කාගේවත් මම ජීවත් වෙලා නැහැ. මම මහන්සිලා ජීවත් වෙලා ඒ දේවල් ටික කරන. ඒක නිසා මට මුකුත් කියන්න එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අහිමි වෙන දේවල් නැහැ. ලබාගත් දේවල් නැහැ. ඉතින් මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන හොඳ දේවල් ටික මම හොඳයි කියන එතුමා රෙදෝසක් කරපු දවසර ඒක වැරදි කියලා කියනවා. හොඳ දෙයක් තමයි කරේ ආරම්භයකට ගියපේක. මොකද එහෙම ගිහිලා යමක් කරන. දැන් ඔක පෞද්ගලිකංශේ වෙනවා. පෞද්ගලිකංශේ අධ්‍යක්ෂවරයෙක් හිටපු. අපි යම් යම් ශාඛාවට කියලා යනවා. නොකියා යන දවසොත් වෙනයි. නොකියා ගිහිලා යනකොට පොඩි එකෙන් ඒ ක්‍රියේට් වෙන ටෙන්ෂන් එක හරහා මිනිස්සු අර සර්විස් එක මේන්ටේන් කරනවා. ඒක අපි කරනවා. මම ඕක දැම්මම මේ රටේ අහිංසක පුරවැසියෙක් දාලා තිබුණු කමෙන්ට් එකක් Facebook එකේ කියවලා මම ඔබට අවස්ථාව දෙන්න. මේක හරි සංවේදී. බලන්න මේ කියලා තියෙන කරකට යටින් දාලා තියෙනවා. ඒ වචන ටික මම එහෙමම කියනවා. මේ කමෙන්ට් එක දාලා තියෙන මෙතුමනේ ධනුෂිත කුමාර කියන මහත්මයෙක්. ඒ කමෙන්ට් එක කියවන්න මට අවසර දෙන්න. ආර් මේ මිනිස්සු අපේ හිතන විදිය. ආර් මේ MD මහත්වරුනි ජනාධිපතිතුමා සමග තරහ වෙන්න එපා.
බලමෙක් සානුකමතු කියන දෙහිඳ RMD මහත්තුරුනි ජනාධිපති සමග තරහ වෙන්න එපා. එතුමා හරිම හොඳයි. මමත් රජෙන් වැටුප් ලබන හමුදා රාජකාරියක් කරන සෙබලෙක්. දැන් මම කියපු දේ තේරෙනවානේ. ඒ කියන්නේ මෙතුම වැඩ කරයි කියලා මොන හරි කලින් කියලා තියෙනති. කරපු කියපු දේ තේරෙනවනේ. අපි ඇත්තටම අපේ රට හදාගනිමු. වඳින්නම් අපි හැදෙමු. නැත්තම් අපේ මේ රට කනවා සුදු ජාතිකින්. ඒ කියන්නේ බටහිරට ජාතකින් සමග රටේ ඉන්න සුද්දංකේ ලේන් හැදිලා ඉන්න අමනියෝ ටිකයි වචන ටිකම අහිමෝ කියන සමා වෙන්න. අමනියෝ ටිකයි සල්ලිවලට කෑදරකමට අම්මව හරි විකුණන අපේ සිංහලියෝ ටිකයි. අපිත් මෙහෙම කිව්වට ලොකු වැටුපක් නැහැ. හොඳට එකතු වෙලා වැඩ කරලා දියුණු කරගත්තොත් අපේ වැටුප් වැඩි කරගන්න පුළුවන්. අර කිව්ව කතාව. අපේ වැටුප් වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔය දේශපාලනය දේශපාලකයන් පස්සේ ගිහිල්ලා එකක දේවල් ඉල්ලන්න ඕනේ නැහැ කිසිම දෙයකට. එයාලා රට හදයි, අපි වැඩ කරයි. මේ ඔක්කොම කරලා බලන්න තව අවුරුදු 4යි මාස 11යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. කරලා බලමු නේද? සීලම රජරිය නිරධාරින් මොකද කියන්නේ? ඒ කියන්නේ මේකේ මේ යෝජනා කරන මොකද්ද? මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඔයාලා පරීක්ෂා කරාට ඔයාලා තරහ ගන්න එපා. අපි රටක් විදිහට එකතු වෙලා දියුණු වෙමු කියලා මේ පුරවැසියට පුළුවන් විදිහට අර කට්ටියගේ හිතත් හදනවා. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු හොඳයි. ඒ නිසා අපිට ජනමාධ්‍යවල මේ වෙනස්කම් ටික ඇති කරගන්න පුළුවන් නම් මැතිතුමනේ. පාසල තුල මේ වෙනස්කම් ටික ඇති කරගන්න පුළුවන් නම්. මගෙට සාමින් වහන්සේලාට මේ ආකල්ප ටික පරිවර්තනය කරගන්න උදව් ටික කරන්න පුළුවන් නම් මේ ආකල්ප මේ පරිවර්තනය හරහා රට වෙනස් කරන එක හරිම ලෙසයි. මම ජනමාධ්‍යවලින් ඉතාම බැගෑපත් ඉල්ලීමක් කරනවා. ඉන්න හිතෙන්නේ නැති රටක් ඇති වෙන විදිහේ ප්‍රවෘත්ති වර්තා කිරීමෙන් හා පෙන්නනේ වයින් අයින් වුණොත් අපිට ගොඩාක් දුර යාගන්න පුළුවන් වෙයි. වෛද්‍යතුමාට යන්න ඉස්සෙල්ලා මටත් පොඩි එකක් දෙන්න මේ 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 මාධ්‍ය සම්බන්ධව. මම එක සැරයක් මගේ මාධ්‍ය මිතුරෙක්ගෙන් ඇහුවා, ඇයි මේ යුනිවර්සිටි වල දෙන්නේ? ඒව අපිට නිවුස් නෙමෙයිනි මං හැම. ඇයි යුනිවර්සිටි වල කන්වොකේෂන් පෙන්නන්නේ නැත්තේ? අපේ උපාධි ප්‍රදානෝත්සවය පෙන්නන්නේ නැත්තේ? අපි වාර්ෂිකව තියෙනවනේ රිසර්ච් සිම්පෝසියම් තියෙනවා. ඇයි නෑ? ඒව නිවුස් නෙමෙයි, ස්ට්‍රයික් කරොත් තමයි නිවුස්. අන්න එහෙම ඔන්න ඔය ආකල්පය වෙනස් කරන්න සංක පටන් ගන්න දෙරණින් ඕක. මේ මේ හොඳ දේවල් මෙතුමා කියනවා වගේ එන්න මම ආයාචනා කරන ඌවෙල්ලස් විශ්වවිද්‍යාලය ගැන පෙන්වන්න. ලංකා විශ්වවිද්‍යාලවලට වෙනස් ස්ට්‍රයික් නැහැ, පෝස්ටර් නැහැ විශ්වවිද්‍යාලය තුල. කිසිම පෝස්ටරයක් ගහන්නේ නැහැ ළමයි. ඒ රැගින් නැහැ. ඉතින් ඒ පෙන්වලා දෙන්නකො අනිත් විශ්වවිද්‍යාලවලට. මෙතන ඉන්නවද දන්නේ අපි විශ්වවිද්‍යාල එහෙම පෙන්වනනම් අනිත් විශ්වවිද්‍යාල දෙක ෆලෝ කරනවා. ඒක මම ඉල්ලලා මම කියන්නන්නේ ඒකයි. ඒ පොසිටිව් දේ බෝ කරන්න පුරුදු වෙමු. ඒ ධනාත්මක දේ බෝ කරන්න පුරුදු වෙමු. ඒ වෙනස බෝ කරන්න පුරුදු වෙමු. ඒක හොඳ රෝගයක්. මම ඉස්සෙල්ලා කිව්වාගේ ඔන්න ඔය වෙනස්කම බෝ කරන්න පුළුවන් නම් ඒක හොඳ රෝගයක්. දැන් අර පල්ලිගුරු මහත්මයා යෝජනා කරානේ ප්‍රවෘත්ති අතරතුර යමක් කරන්න උත්සාහ කරන මිනිස්සු, වෙනස් කරන්න හදන මිනිස්සුන්ව පෙන්වන්න කියලා. දැන් මේ වැඩසටහන සම්බන්ධයෙන් මට තියෙන අත්දැකීමක් තියෙනවා. අද වැඩසටහන සම්බන්ධයෙන් මේක සාහසික හෙළිදරව් කිරීමක් වෙයිද දන්නේ නැහැ. මොනොත් මට සමා වෙන්න. දැන් දුමින්ද සමරසිංහ මහත්මයාට ආරාධනා කරනවායි කිව්වහම අපේ බොහොම කල්යාණ මිත්‍රයෙක් කියනවා, අනේ ඩොක්ටර්ව නිරාවරණය කරන්න එපා. ඩොක්ටර්ට ඒ ගමන යන්න දෙන්න. පෙන්නපු ගමන් ඔය මනුස්සයට ගහලා විනාශ කරලා දානවා. ඒ ඉලක්කයට යන්න හම්බ වෙන එකක් නැහැ. අසාධාරණයක් කරන්නේ. ඒකින්ද ඒ ඉලක්කයට යන්න දෙන්න නිරාවරණය කරන්න එපා. ගමන යනකන් ඉන්න කියලා. එහෙම තර්ජනයක් තියෙනවා සමාජයේ. ඇත්තටම ඔව් සංකේ, මේක මට මේ ඉන්දියාවෙන් ආපු එක්කෙනෙක් තමයි කිව්වේ. ලංකාවේ කාලයක් හිටපු එක්කෙනෙක්. එයා කිව්වා ලංකාවේ වීරයෝ නැහැයි කිව්වා. ලංකාවේ වීරයෙක් බිහි වෙච්ච ගමන් මොකක් හරි කරලා ගහලා යුව ඇදලා දානවා ඒක පල්ලෙහාට. ඒක ඇත්තටම තියෙනවා. අපේ බලන්න පහුගිය කාලේ දාන Facebook post බලන්න, අපේ හොඳ වැඩ කරපු සමහර අයට දාන comments Facebook එකේ. අපි හැටි කැමති තව මිනිහෙක්ව පල්ලෙහාට ඇදලා දාන්න. දැන් හිතන්නකෝ මම අද පාරේ යන හැටි කියලා මෙතන කතා කරලා මම යනකොට මගේ අතින් මම 90%ක් හරියට යන්න යනවා. 100%ක් යන්න බෑනේ. අර 100% එක පෙන්නලා මාව ගහලා පල්ලෙහාට ඇදලා දාන්නේ හදන්නේ. ඉතින් ඒකත් එක්ක ඒක හරි. ඒ වුණාට ඉතින් මට නම් තාම දෙයියන්ගේ පිහිටෙන් කවුරුත් ගහන්න පටන් ගන්න නැහැ. මොකද මම එහෙම තර්ජනයක් නෙවෙන හින්දා කාටවත්. ඉතින් මම කියන්නම් මේ මෙතුමන්ලා කියපු දේවල් වල නීතිය, නාස්තිය, අධ්‍යාපනය ඔය ඔක්කොම මගේ අත්දැකීම් කිව්වොත් ලංකාවේ ගොඩක් අය හිතන්නේ අපි නීතිය ෆලෝ කරන්න ඕනේ. ඒක හරි. හැබැයි නීතිය මොකක් සඳහාද හදලා තියෙන්නේ? අපේ යහපත සඳහා. සමහර නීති තියෙනවා හදලා තියෙන්නේ 1940 ගණන් වල සුද්දගේ කාලේ. මම හොඳම උදාහරණේ ගන්නම්. සමහර වෙලාවෙ 1800 ගණන් 800 ගණන් ප්‍රොකියුමන්ට් ලංකාවේ කියන්නේ ටෙන්ඩර් කෝලින් ප්‍රොසීඩිය කියන එක හිතන්නකෝ. දැන් මම ඒක සම්බන්ධ විශේෂඥයෙක් නෙමෙයි. හැබැයි මම ඒ ටෙන්ඩර් කෝලින් ප්‍රොසීඩිය එකේ
පාරිභෝජනයේ අන්තිම අවස්ථාවේ ඉන්න එක්කෙනෙක්. ඒ කියන්නේ අපේ කැත් ලැබ්බම කිව්වර කැතියට කරන මාර්ගයෙන් කරන උපකරණ උපාංග ගන්න එක මම සෑහෙන්න ස්ටඩි කරා. එතකොට ඒකේ තියෙන්නේ ලංකාවේ කැත් ලැබ් 10ක් තියෙනවා. වර්ග 106ක් තියෙනවා වර්ගීකරණය කරොත්. ඒ කියන්නේ පීරිසිත් අසීම් මේ වගේ කරොත් ඒ වගේ එක එක පාට ඒ වගේ විදිහට ගත්තොත් එහෙම ඒ වගේ 500 ගණක් තියෙනවා. දැන් ඔබ සබන් ගන්නවනේ ගෙදර හැමදාම සබන් ගේනවනේ සුපර්මාකට් එකේ තියෙනවා. සබන් දුසිමක් ගත්තොත් අඩුවට හම්බ වෙනවනේ. ඒ වුණාට ඔබ සබන් දුසින් 6ක් ගෙනලා අවුරුද්දේම සබන් ස්ටොක් එකක් ගෙනලා ගෙදර තියාගන්නේ නැහනේ. ඇයි ඒ නොකරන්නේ? ඔබට අවශ්‍ය වෙලාවට සබන් ගන්න පුළුවන්. ඒතර මං හිතන්නේ මේ ප්‍රොකියුමන්ට් නීතිය හැදුනේ නැවෙන් බඩු ඕඩර් කරලා එන කාලේ. නැවෙන් එන්න ඕනේ, ඕඩර් එක යන්න ඕනේ ටෙලෙක්ස් හරි ටෙලිෆැක්ස් හරි ගිහිල්ලා ඒගොල්ලෝ හදන්න කාලයක් යනවා. එතකොට ඒ කාලේ තිබිච්ච ප්‍රවාහන අපහසුතාව මත අපි අවුරුද්දක ස්ටොක් එක ගෙනල්ලා ස්ටොක් කරන ප්‍රතිපත්තියක් තිබුණා. අද කොහෙවත් දැන් ජපානයේ දැන් බෝයිං සමාගම ගත්තත් ඒගොල්ලන්ගේ ස්ටෝරේජ් කියලා නෑ. ප්‍රොඩක්ෂන් ලයින් එකට තමයි ඔක්කොම සප්ලයර්ස්ලා ගේන්නේ. මුලින්ම පටන් ගත්තේ ටොයටා ලංකාවේ. ටොයටා ආයතනයේ ජපානයේ ජස්ට් ඉන් ටයිම් කියන මැනුෆැක්චරින් සිස්ටම් එක. ඒ කියන්නේ මැනුෆැක්චරින් ලයින් එකට තමයි ඔක්කොම බඩු එන්නේ, ස්ටෝ කරන්නේ. ඉතින් ඇයි අපිට මේ කැතීර කරන මේ බඩු ටිකත් ඒ විදිහට ගන්න බැරි? ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේකට ඒ සමාගම් ඒ අදාළ සමාගම් එක්ක මිල ගණන් සාකච්ඡා කරලා මිල ගණන් මේවා කරලා ඒගොල්ලෝ ගේන්න ඕනේ. අපි අවුරුද්දකට ඉස්සෙල්ලා ගෙනල්ලා ස්ටොක් කරගෙන ඒවා නාස්ති වෙනවා සමහර වෙලාවට. දැන් අපි හිතන්නේ ඔයාට ඔබ ආයතනයේට අපි එක උපාංගයකින් 10000ක් ඕඩර් කරනවා අවුරුද්දක ගාන. 10000 එකවර හදලා දෙන්න බෑනේ. එතකොට ඔබ කරන්නේ ඉක්මනට ඒක හදලා දෙනවා. ඒවා આવහම් ප්‍රොඩක්ෂන් ෆේලියර්ස් තියෙනවා. ඒවා අපි රිටර්න් කරන්න තව ප්‍රොසීඩිය එකක්. එහෙම නැතුව අපි කිව්වත් මාසෙකට අපිට 10 ගානේ එවන්න. එතකොට අපි 11 වෙනි එක හොඳ නැත්නම් අපිට එතනින් නවත්තන්න පුළුවන්. එතන නාස්තිය. ඉතින් ඕක වෙනස් කරන්න ගියාම කියන්නේ නෑ, නීතිය තියෙන්නේ අර විදිහට. නීතිය විදිහට අරක කරන්න බෑ. ඉතින් මම ඕක ගැන ස්ටඩි කරලා අන්තිමට මම හැදුවා ඩේටාබේස් එකක්. මට මේ පොඩි අමාරුවක් තියෙනවා මේ ඩේටාබේස් හදීම පිළිබඳ. ඩේටාබේස් එකක් හැදුවා. ඒකේ මම පෙන්වන්න හැදුවේ මේ විදිහට කරන්න පුළුවන් කියලා. හැම අයිටම් එකක්ම කෝඩ් වෙලා ඒ කෝඩ් එක අහවල් patient එක, ඒ කියන්නේ BST නම්බර් එකක් තියෙනනේ රෙඩෙක් රෝහලකට ඇතුළු වුණාම අංකයක් තියෙනවා. ඒ අංකයට හරියට ට්‍රැක් කරන්න පුළුවන්. දැන් තියෙන සිස්ටම් එකේ එහෙම ට්‍රැක් කරන්න බෑ. ඒ වුණාට අපි මේ වගේ එකක් ගිහිල්ලා පෙන්වුවාම මොකද කියන්නේ? අපිට කවදාවත් 100%ක් හරි සිස්ටම් එකක් ගේන්න බෑ. 90%ක් හරි සිස්ටම් එකක් ගෙනාවා හැකි. ඒ වුණාට අපි මීටින් එකක ගිහිල්ලා ඔය ප්‍රොඩියුස් දෙන්නාම ප්‍රසන්ට් කරාම ඉන්න ඔක්කොම අර 10% ගැන කතා කරනවා. අද තියෙන සිස්ටම් එකේ 60%ක් වැරදි. ඒ 60% ගැන කවුරුත් කතා කරන්නේ. අර අලුත් සිස්ටම් එකේ 10% ගැන කතා කරාම මටත් එපා වෙලා යනවා. ටික කාලයක් යනකොට මමත් ඒක අතාරිනවා. ඉතින් මේවා වෙනස් කරන්න පුළුවන්. මේ නාස්තිය වෙනස් කරන්න පුළුවන්. අපේ කැත් ලැබ් එකේ විතරක් අවුරුද්දක කන්සියුමබල්ස් කියලා කියන්නේ ඒ පාවිච්චි කරන උපාංගවල වියදම් මිලියන 150ක් විතර වෙනවා. ඒ කියන්නේ මම කිව්වේ අර කම්පියුටරයිස් කරලා තියෙන හින්දා මයිගාව ඩේටා තියෙන ඔක්කොම මිලියන 150ක් විතර වෙනවා. ඉතින් මේ මිලියන 150න් වැඩි හරියක් මට පේනවා මිලියන 20 බඩු කෙලින්ම නාස්ති වෙලා යනවා. ඉතින් ඒව ගැන කතා කරන්නේ කවුරුවත් මටත් නේද. ඔය දැන් ලොකු ගණන් හිලව් කිව්වහම වෛද්‍යතුමනි නිකන් තිගැස්මක් ඇති වෙනවනේ මිලියන ගණන් වලින් කිව්වා. නමුත් ඔබ එක අවස්ථාවකදී පැහැදිලි කිරීමක් කරනවා. දැන් ඉදිරි අවුරුදු 20දී ප්‍රතිකාර ලබන දරුවන්ගේ ගාණයි අපි වියදම් කරන ගාණයි බෙදලා බැලුවාම දරුවෙට රුපියල් 10000ක් වගේ ගාණක් කියන්නේ. ඒ වගේ තමයි. ඇත්තටම කියනවා නම් අපි මේ රෝහල මේ අපි හදන එක හදුවල් හදලා ඉවර වුණාම අවුරුද්දකට 10000කට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ 10000 කියන්නේ මේ ජීවිතයත් මරණයත් අතර ඉන්න දරුවෝ. මේ මහල් 12ම තියෙන්නේ දෙරිසත්කාර පහසුකම්. හෘද රෝග, මෙඩිකල් ඉන්ටෙන්සිව් කියා නව ජන්ම දෙරිසත්කාර. ඉතින් මේ වගේ ප්‍රතිකාර කරන දරුවා ජීවත් වෙයිද නැද්ද කියන්න බෑ. ඒගොල්ලන්ව හෙට ප්‍රතිකාර කරන්නම් කියලා කියන්න බෑ. අද ඕනනම් අද දෙන්න ඕනේ. ඉතින් එතකොට අවුරුදු 20ක් බිල්ඩින් එකක් හැදුවම අවුරුදු 50ක්වත් තියෙනවා. අවුරුදු 20ක් හැදුවත් එතකොට ඒ වගේ ඒක බෙදලා බැලුවාම එතකොට මේක ලක්ෂ දෙකක් ජනතාව රුපියල් 10000ක් දෙනවා නම් මේ බිලියන් දෙක හො වෙන එක එහෙම අමාරු දෙයක් නෙමෙයි. ඇත්තටම මෙතුමා කිව්වා වගේ ලංකාවේ හරිම හොඳ මිනිස්සු ඉන්නේ. මේවා කරනකොට තමයි තේරෙන්නේ. පුදුම විදිහට මිනිස්සු සල්ලි දෙන්නේ. අපිට ගිනල්ලා හිතන්න බැරි මිනිස්සු බස් එකේ ඇවිල්ලා ලක්ෂ දෙක ඩොනේට් කරලා යනවා. ඉතින් එච්චරට හොඳයි. ඒ වගේ මම එකක් කියන්න මෙතුමා කිව්වා අධ්‍යාපනය ගැන. ඒකෙත් මගේ අධ්‍යක්ෂකම කිව්වා මම වෛද්‍ය ශිෂ්‍යයන්ට හැම සතියකම එකම පන්තිය කරන්න ඕන. ඉතින් මම හිතුවා ඉතින් මම කතා කරලා හැමදාම එකම දේ කරන එක තේරුම් ගන්න.
මම පොඩි වීඩියෝස් ටිකක් හදලා ඔන්ලයින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. දැන් වෛද්‍ය මෙතන ඉන්න ශිෂ්‍ය ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ හැමෝම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවානේ. හැබැයි මේක පාවිච්චි කරන්නේ ජොලි කරන්න විතරයිනේ. Facebook එකයි WhatsApp ඔය පෝස්ට් ෂෙයා කරන්න විතරනේ. අධ්‍යාපනය සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නම් කොච්චර රටකට ඉතිරියක් වෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. අපි ලෙක්චර් එකකට යන්නේ තව කෙනෙක් කියන දෙයක් අහගෙන ඉන්න නම් සංවාදයක් නැත්නම් දැන් මෙතන සංවාදයක් තියෙන්නේ. වන් වේ කමියුනිකේෂන් එකක් නම් තියෙන්නේ. ඒකට අපිට යන්න ඕනේ දෙතෙන්ට. අපිට යන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ටියුෂන් පන්ති වලට යන ළමයි ටියුෂන් පන්ති යන්න ඕනද? නැහැ. දැන් හිතන්න මම ගම්පහ ඉඳලා කොළඹ ඇවිල්ලා ඉගෙන ගත්තා. එතකොට මම පැය එකහමාරක් බස් එකේ ඇවිල්ලා පැය දෙකේ පන්ති ඉඳලා තව පැය එකහමාරක් යනවා පැය තුනක් පාරේ. හැබැයි ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. ඒ පැතුන මම ගෙදර ඉඳලා මට ඒක ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් නම් ඒකේ අන්තිමට MCQ ටිකක් තියෙනවා මට ඒක ආන්සර් කරා නම් ගුරුවරයාක් දන්නවා මං අහගෙන ටියුෂන් පන්තිර ගියාම අහගෙන ඉන්නවද නැද්ද කියලා මැනීමක් නැහැනේ අරකේ මන මයින්ඩත් පුළුවන්. එතකොට මට ඒ පැය දෙකෙන් පැය තුනෙන් ඉතුරු වෙන පැය තුනෙන් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් තව මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. පාරට එන ළමයි ගාන සහ පාරට එන මිනිස්සු කොච්චර ප්‍රමාණයක් අඩු වෙනවද? රථවාහන තදබදේ. එතකොට මෙතුමා කිව්වා රාජ්‍ය සේවයේ මේ මේක දැනුවත් කිරීම. එතකොට ඉන් සර්විස් ට්‍රේනින් කියලා තියෙනවා. ඉන් සර්විස් ට්‍රේනින් එකට ගියාම ශාලාවක් ගන්න ඕනේ, ඒකට මුදල් යනවා, කෑම දෙන්න ඕනේ, ඒ වගේම සර්විස් එකට යන අයට ගාණක් දෙන්න ඕනේ. දවසක ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. සාමාන්යයෙන් අපි දන්න හැටියට කියන පැය විනාඩි 20කට විතර වැඩි අහගෙන ඉන්න බෑ. ඔළුවට යන්නේ. එතකොට මම හදපු මේ හැම වීඩියෝ එකක්ම විනාඩි 20 30 වීඩියෝස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේක දාලා බලන එක්කෙනාට රුපියල් 1000ක් දෙන්න. අර ඔක්කොම කොස්ට් එක කරාම මම හිතන්නේ ඔය බිලියන් ගාණ යන්නේ එක්කෙනෙකුට රුපියල් 1000ක් විතර යනවා. අපි ඔය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනද ඔබතුමා කියන කතන්දරේ අපි බැලුවා. දැන් මේ රටේ විශ්වවිද්‍යාලවලට උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යයන්ගෙන් ඇතුළත් වෙන්නේ 18%නේ. ඒක පහුගිය අවුරුදු 10ටම වෙනස් වෙලා තියෙන්නේ 17-19ට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. එකෙනා අවුරුද්දකට විශ්වාස ප්‍රල සමත් වෙන ශිෂ්‍යයන්ගේ අවුරුදු 10ටම 5000ක්වත් වැඩි වෙලා නැහැ. ඉතින් මොකද හේතුව කියලා හුවොත් හේතුව තමයි විශ්වවිද්‍යාල පහසුකම්. යටතල පහසුකම් වැඩි වෙලා නැහැ කියලා දැන්. එතකොට අපි මේ ප්‍රතිපද ප්‍රකාශය හදද්දී ඔබතුමා කිව්ව විසඳුම දිහා බැලුවා. මේවා කරන්න මේ අපිට මේ යටතල පහසුකම් අවශ්‍ය නැහැ. මේ අද මේ තාක්ෂණයේ දියුණුවලා තියෙන විදිහට අපිට ඉතාමත් පහසුයි මේ දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපද ප්‍රකාශයේ කිසිදු බියකින් තොරව කිව්වේ අපි විශ්වවිද්‍යාල සමත් වෙන සිසුන් 100%ක් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබා දෙනවා කියලා. අපි දන්නවා ඉතුරු අවුරුදු දෙක තුල අපිට ඒක කරන්න පුළුවන්. අපි කරන්න ඕනේ මේ ආකල්ප මේ වෙනස. මේ යටතල පහසුකම් වෙනුවට අලුත් විසඳුම් බොතුවක් කියන වගේ හොයාගන්න එක. ඒක කරපු ගමන් මේකේ තවද පහසුකම් අපිට කරන්න පුළුවන්. ඒ වගේම මෙතුමා කිව්වද නීති තියනවා. නීති අපි නීති හදලා තියෙන්නේ අපි සියලු දෙනාම හොරු කියන මතය. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තාම ඇත්තට මෙහෙම නැහැ. ඔවුන් අපි කියන දේ පිළිගන්නවා. ඔවුන් පිළිගන්නවා අපි කියන දේ. දැන් අපෙන් ඇහුවාම ඔරිජිනල් සර්ටිෆිකේට් පෝස්ට් කරන්න ඕනද? නැහැ. ස්කෑන් කරලා ඊමේල් කරන්න. ඒ ඇති. අපේ ඊමේල් එකක් තාම ඔෆිෂල් ડોකියුමන්ට් එකක් විදිහට බාර ගන්න. ඊමේල් එක ගියා නම් අපි දන්නවා. අපි සාතික් කරලා දෙන්න ඕනේ. ඒක සාතික් කර JP සාතික් කරලා දෙන්න ඕනේ. සාතික් කරන්න. එහෙම කරලා අපි හොරයක් කරාට පස්සේ එතනින් මුකුත් පස්සේ නැහැ. අපි අර හොර කරන තාක්කල් තමයි අපි ඔක්කොම හොරු කියලා හිතාගෙන ඉන්නේ. පුරණ දෙන්න සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ සමහර විශ්වවිද්‍යාලවල ලකුණු 100ක් පටන් ගන්න. අඩු කරගෙන යන්නේ. ඒ අර විශ්වාසයෙන් ලකුණු 100ක් දීලා වගේ වැරදීවට අඩු කරන්නේ. අපේ එහෙම නෙවෙයිනේ. අපේ විභාගේ තියෙන්නේ ළමයට කෙලවන්නනේ. ඔව් ළමයා දන්නේ නැති දේ නේ හොයන්නේ. අපේ විභාග ක්‍රමයේ තියෙන්නේ අපේ ඇසෙස්මන්ට් තියෙන්නේ ළමයා නොදන්න දේ හොයන්න. ඔය ආකල්පෙම තමයි එතන තියෙන්නේ. ළමයා දන්න දේනේ අහන්න ඕනේ. ඒක නෙමෙයි අහන්නේ ළමයා නොදන්නේ මොනවද කියලා. ඒ 100ක් පට ඒ විශ්වාසයෙන්ම තමයි එතන තියෙන්නේ. ඔයාට 100ක් දීලා ඔයාගේ අඩු කරගෙන යන්න ඔයාට වරදින්නේ නැත. ඔයා දන්නවා කියලා පිළිගන්නවා. රුසියාවෙත් එහෙම තිබුණේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණේ ලකුණු 5 5 ස්කේල් එකක් තිබ්බේ. ගොඩක් වෙලාවට 4ක් කරි 5ක් කරි දෙනවා. අපි එහෙම නෙමෙයිනේ. අපි හිතනවා මේ ස්ටෑන්ඩඩ් එක සමාවෙන්න මේ මාතෘකාව පිටපයින්නට. නමුත් ඒකත් අපිට මේ ආකල්පමේ ප්‍රශ්නයක්. අපි හිතන්නේ ස්ටෑන්ඩඩ් එක ෆේල් වෙච්ච තරමට. නේ? ඒක වැරදි. තස්නේ. ඔව් ඒ කියන්නේ ඔයා මම මෙහෙම යන්නේ මම මේක අවසන් වශයෙන් මේ කියන්න මොන එකක්. සාමාන්‍ය අධ්‍යාපනයේ තියෙනවා මෙන්න මෙහෙම මූලධර්මයක්. ඉගෙන ගන්න බැරි දරුවෝ නැහැ. හැබැයි උගන්නන්න බැරි ගුරුවරු. මගේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මගේ සහාය මිත්‍රයෝ මාත් එක්ක හරි අමනාපයි ඕක කියනකොට. ළමයි ගොඩක් අය අසමත් වෙනවා නම් ඒ කියන්නේ ගුරුවරයාගේ වැරද්ද තියෙන්නේ. නේ? ඔන්න ඔය ඕක රටටම තියෙන බලපාන දෙයක්. අපි හැම වෙලෙම හොයන්නේ මූ දන්නේ නැත්තේ මොකද්ද? මූගේ වැරද්ද මොකක්ද? අර ඒ නෙගටිව් ආකල්පෙන් තමයි මේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති හැදිලා තියෙන්නේ. අධ්‍යාපන ක්‍රමවේදී සමාවෙන්න අධ්‍යාපන ක්‍රමවේදී හැදිලා තියෙන්නේ ඒ විදිහට. දැන් මේ ඔකට සූදානම් කියන්නේ
දැන් ඔබතුමා කිය දැම් මේ කියපුට කරන මත් තව දෙයක් මෑතතුම ලිපියකුත් ලිව ගෙන දැම් බලන්න අපේ රටට තියෙන ලොකු ලෙඩත් තමයි මේ රථගාය එකන පොඩ්ලමෙන්ට් හැදෙනගෙන මේ ලොකුන් හැම හැදෙන ට වාහන වන දැන් මේ රටේ විශාල වාහන පාවිච්චි කරන කෙනෙත් තමයි මේ රජය කියන්න ො රජයට තමයි ගොඩාක් වාහන තියෙන දැන් මේ රජයේ එකම වැඩේ කරන ආයතන තියෙන විශාල සංඛ්‍යාවක් මම දන්නේ අනිත් ඒවා මම ඔය නවනිපයුම් කොමිසමේ හිටපු හින්දා දන්නවා මේ රටේ මම දැනුවත් තියෙනවා රිසර්ච් කරන තැන් 40 ගානක් හැබැයි මේ ඔක්කොම අයිති එකම ආණ්ඩුවට හරිද මේ රිසර්ච් ලැබ් එකේ එකම දේ රිසර්ච් කරනවා මේකෙත් කරනවා හැබැයි ඒදගොල්ලෝ දන්නේ මේ එකම එක්කෙනාගේ සල්ලි වියදම් කරගෙන ඊට පස්සේ මේ ආයතනේ හරියන්නේ නැහැ කිව්වහම ඊළඟ ආණ්ඩුවෙන් ඇහිලා මොකද කරන්නේ ඒකට මුකුත් කරන්නේ තව එකක් හදන. හැබැයි අරකත් තාම යනවා. හරි. දැන් මේ වගේ ගිහින් මම හිතන්නේ නාලකලට දකින්න ඇති මේවට පත් කරන්න ගියාම ඈ කියන්නේ ඕනේ තරම් පත් කරන්න පුළුවන්. එයි මොකෝ මේ තරම් ආයතන තියෙන ඉවෙන් කරන්න වැඩක් කරන්න ආයතන 500 ගානක් තියෙනවානේ. මේ සල්ලි දෙන්නත් මම ඔය ගැන කතා කරන්න වයුරුණා. හරිද මම දැන් අහනවා දැන් ලෝකෙ වෙනස් වෙගෙන යනවා. දැන් වෙනස් වෙගෙන යන එක ක්‍රමයක් තමයි ඇයි අපිට මේ අයිති කරගන්න ඕන දේවල් අලුත් පරම්පරාවල්ල තරුණිය කියනවා අපි වාහන ඉස්සරහට තව ටිකක් කල් යනකොට මේ පෞද්ගලික වාහන කියලා જાතියක් ඉන්නේ නැහැ. දැන් ගොඩාක් අය දැන් අත බලන්න දැන් මේ ඈ මේ කැබ්ස් වල යන්නේ. එතකොට මේ රජයේ තියෙන වාහන ටික ඔක්කොම ටික එක ආයතනයකට ගත්තොත්. හරි? ඒ ආයතනයේ කැබ් කම්පැනි එකක් වගේ කටයුතු කරොත් දැන් අපිට තියෙනවා ලංකාවේම තියෙන software තියෙනවා. එතකොට මෙතුමා මහාචාර්යවරයෙක් එහින්න එතුමාට දෙන්න ඕන බෙන්ස් එකක් කොයි වෙලාවටද ඕනේ? මේ මීටින් ඉවරුනහම යන්න. දැන් ඔයා හිතන්න එහෙම කරන්න පටන් ගත්තොත් ඔය වාහන වලින් 40%ක් විතර අවශ්‍ය නැහැ. මේවා අලුත් අදහස් නෙමෙයි. මේවා මේ ලෝකේ අනිත් රටවල් වල කරන්නේ නැතුව මේ මම මේ මහා ලොකු මේ out of the box thinking ගන්න නෙමෙයි සර්. හරිද? මේක මේ රටවල් වල කරනවා. දැන් ඉස්සරට වැඩිය මේ තාක්ෂණයේ තියෙනවා. දැන් කවුද මේකට එපයි කියන්නේ? මේකට එපයි කියන්නේ කට්ටියක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට මේ වාහන වලින් මේ වාහනේට තියෙන ගමනට වැඩිය වෙනින් දේවල් තියෙනවා. හරි? නමුත් මෙන්න මේ වගේ දේවල් වෙනස් කරොත් තමයි අර මේ නාලක කිව්වා වගේ මේ ලොකු වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය මේ ඔක්කොම ළමයින්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙනවයි කියපු එක තරම් ප්‍රබල ප්‍රකාශයක් මම මෑත කාලේ ඉතිහාසයේ අහලා නැහැ. ඒ කියන්නේ දැන් මම විශ්වවිද්‍යාල ගියේ කෙනෙක් නෙමෙයිනේ. අපි A-level අසමත් වෙලා ඊට පස්සේ එහෙම මෙහෙම දණිපණි ගහලා ගොඩ ආපු අය. ඒ වගේ කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. හරි? ඒතර අපි ගැනනේ මේ කතා කරන්නේ. ඒක මට හරි සංවේදී වෙච්ච දෙයක්. එතකොට මේ දැන් මේ ලොකු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙන විශ්වවිද්‍යාල වල ඉතින් හවසට වහලානේ. ඔව්. ඉතින් අපි පාසල් හවසට පාවිච්චි කරන්නේ. ඔක්කොම පුළුවන්. මේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නේ අපි ටියුෂන් ගියේ අපි වැඩ ඇරිලානේ ගිහින් මේ ක්ලාස් ගියේ. ඉතින් අපි වගේ තාමත් ඉන්නවා රටට ගිහින් ඉගෙන ගනි. ඔන්ලයින් තියෙන දැන් ලෝකේ තියෙන ලොකුම විශ්වවිද්‍යාල තියෙන උදාහරණයක් හැටියට විශ්වවිද්‍යාල වලින් තියෙනවා. ඊට පස්සේ දැන් යුඩෙමි වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන ඕන එකක් ගෙන ඉගෙන ගන්න පුළුවන්. එතකොට තාමත් මේ පරණ විදිහට හිතන්නේ. දැන් ගුරුවරයා දන්නවා මේ ප්‍රශ්න ටිකේ උත්තර. ඉතින් දෙයියනේ ගුරුවරයා දන්නවා නම් මේ ප්‍රශ්න ටිකේ උත්තර මගෙන් අහන්නේ මොකටද? හරි? එහෙම නෙමෙයි අහන්න ඕනේ මමත් උත්තරයක් දැන් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කොහොමද මේක විසඳන්නේ? අන්න අපි අලුත් කරනවා. දැන් මං හිතන්නේ මෙන්න මේ වගේ නහයට අහන්නේ නැති අලුත් අදහස් අපි ගේන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මීට වැඩිය හොඳ දේවල් තම තමන්ගේ මට්ටමින් කරන්න. දැන් මම දැක්ක මේ ඊයේද පෙරේදාද මේ කොහේ හරි මේ පළාත් පාලන ආයතනයක හරි කොහේ හරි කියලා තියෙනවා ජනවාරි පළවෙනි ඉඳන් මේ පොලිතින් ගේන්න එපා කියලා. හරි? මම තමයි මේ ලන්ච් ෂීට්ස් ලංකාවට හඳුන්වලා දුන්නේ සමාවෙන්න. හරි? ඉතින් ඒ කාලේ මම දන්නේ නැහැ මේ ප්‍රශ්නයක් වෙනවා කියලා. හරි? එතකොට දැන් කිව්වයින් පස්සේ ගේන්න එපා කියලා තමයි මිනිස්සු කල්පනා වෙන්නේ මේ වෙන විසඳුමක් හොයන්න ඕනේ. මේ විසඳුමක් හොයන්න. හරි? එහෙම නැත්නම් ඉතින් ඔය ලන්ච් ෂීට්ස් හොඳ නැහැ, ප්ලාස්ටික් හොඳ නැහැ. හැබැයි ඉතින් මං ගෙනහැලා දානවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ ශංකර් මේ වගේ සංවාද වලින් අපිට කරන්න පුළුවන් කාරණා දෙකයි. එකක් තමයි මේ පිළිබඳව තියෙන සබුද්ධිකභාවය වැඩි කිරීම. ඊළඟට මේ වගේ අදහස් දැම්මහම ඔය කොහේ හරි පැලවෙනවා. හරි?
මතන ඉතාම වැදගත් දෙයක් තමයි මේ නාලක කිවේ මේ ගොඩක් දේවල් වෙනස් වෙන්නේ උඩින්. අපි ආයතනවල ප්‍රධානීව හැටියට කටයුතු කරපු නිසා දන්නවා. අපි වෙනස් වුනහම අනිත් අය වෙනස් වෙනවා. හරිද? ඒක නැතුව පල්ලෙහැන් වෙනස් වෙන්නේ නැහැ නේ. මට මතකයි අපි අවස්ථාවක අපි වැඩ කරපු ආයතනේ ඉස්සර මේ අපි කවුරුත් කළමනාකරවරු හිතුවේ නැහැ අපි අස්සම් කරන්න ඕන කියලා. මොකද අපි හිතුවා අපි මේ 24/7 පැය 24ම වැඩ කරනවා. ඉතින් අපි වැඩ ඇරිලා ගෙදර යන ගමන් ඔය මේ ෆිල්ම් ඇප් බල්ල යන ගමන් වුණත් ඔෆිස් එකට ගිහින් පොඩ්ඩක් නිකන් බල්ල යනවා. එහෙම හැංගීමක් තිබුණා. ඔහොම ඉන්නකොට අපිට නිවාඩු ගත්තේ නැති වුණාම මුදලක් ගෙව්වා. ඒ පාර ඔඩිටර්ස්ලා ඇහුවා කොහොමද මේ නිවාඩු ගත්තේ නැති වුණාම ගෙවන්නේ? නෑ ඉතින් මේගොල්ලෝ කියනවා නිවාඩු ගත්තේ නැත්තම් මේගොල්ලෝ නිවාඩු ගත්තා. ඒ පාරක එහෙම කරන්න බෑ. ලිස්ටඩ් කම්පනියක් නම මේකට ඔඩිට් එකක් තියෙනවා. ඒ පාර අවශ්‍ය වුණා අර මේ කාඩ් එක ගහන්න. දැන් මේකට අපි ටිකක් මේ ප්‍රතික්‍රියා කරා. ඇයි මේ මෙච්චර කාලෙ නිකම් අපේ කම්පැනි වගේ ඉන්නලා දැන් ඉතින් ආපහු කාඩ් අස්සම් කරනවා. ඒ පාර මොකද කරේ? කළමනාකාර අධ්‍යක්ෂකතුමා පළවෙනි දවසේ අසංක මේ කාඩ් එක පාවිච්චි කරා. ඊට පස්සේ ඉතින් අනිත් අයර කරන්න යන්නේ නැහැ නේ. මම මේ කියන්නේ අර නාලක මහත්මයා කියපු කතන්දරේ මේ ඉහලින් වෙනස් වෙනකොට. හරි? ඒ වගේම අර මෙතුම කිව්වා වගේ මාධ්‍යයෙන් ලොකු වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. මොකද මේ අපිව කන්ඩිෂන් කරන ප්‍රධාන දෙයක් තමයි අද මාධ්‍ය. හරි? දැන් මේ හැමෝටම තීරණය කරන්න බෑ මම මේක බලනවද නැද්ද කියලා. ඕක පුරුද්දට බැලෙනවා. නොදැනුවත්ව තේරෙනවා. මම හිතන්නේ ඉන්නේ දෙක. එකක් තමයි මේ සබුද්ධික භාවයේ, දෙවැනි එක තමයි මේ අදහස් පැලකිරීම. ඊට පස්සේ ඒවා මිනිස්සු අරගෙන කරනවා. ඔබ අර ලිවින් ටුගෙදර් කියන එකකින් කියන්නේ ඒ වගේ දෙයක්ද? ඒ කියන්නේ දැන් වෙන අදහසක් ඒත් දන්න විවාහ වෙන්නේ නැතුව ජීවත් වෙන එහෙම එකක් නෙමෙයි. අර නෑ නෑ නෑ. ඒ ලිවින් ටුගෙදර් කියලා කියන්නේ මේ මට ඉතාම දුර්ලභ අවස්ථාවක් හම් වුණා අවුරුදු 30ක් පුරා මේ විවිධ ආගම් අදහන අයත් එක්ක හැම අවුරුද්දකම සතියක් දෙකක් ජීවත් වෙන්න ලෝකේ විවිධ ප්‍රදේශවල විවිධ ආගම්වල. ඒ අත්දැකීම් එක්කව කරපු පොත තමයි ඔය ලිවිං ටුගෙදර් කියලා මම දැම්මේ. ඒක අර මාකටිං ටෙක්නික් කියන්නේ කොච්චර කරත් අර ආවෝ එතෙන්ට එනවා. ඒතර මිනිස්සු මේක බලනවානේ මොකද්ද මේ ලිවිං ටුගෙදර් කියලා. ඇත්තටම මේ ලිවිං ටුගෙදර් වෙන්න ඕනනේ. ඇයි ඒක වෙන්න ඕනේ? මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ අපි දියුණු රටක් නම්. හරි? අපි හිතෙන් දියුණු වෙන්න ඕනේ. දැන් මිනිස්සු යනවනේ දියුණු රටවල් වල රස්සාවල් කරන්න. ඒ ගියයින් පස්සේ මේ අල්ලපු ගෙදර එක්කෙනා ඉන්දුනීසියාවේ, ඊළඟ ගෙදර එක්කෙනා රුසියාවේ, එහෙම මිනිස්සු ඉන්නවා. අපි තාම ඒ ලෙවල් එකට හිතන්නේ නැහනේ නේ. මම මෙතෙන්දි එක දෙයක් කියන්නම්. ඔය මේ පර්සියානු ජාතිකයන් ඉන්දියාවට එන්න ආපු වෙලාවේ ඒ රජුරුවන්ට ගිහින් කිව්වලු ඒ කාලේ හිටපු රජුරුවන්ට මේ රජතුමනි අපිට මේ ඉන්දියාවේ ඉන්න අවසර දෙන්න කියලා. පාර කිව්වලු මගේ රාජධානිය දැන් මිනිස්සු වෙන පිට ඇ ගන්න බෑ මේ මට ඇති කියලා. ඒ පාර මේ පර්ෂියන් නියෝජිතයා කිව්වලු එහෙනම් මට කිරි වීදුරුවක් දෙන්න කියලා. පිරෙන්නම පුරවන්න කිව්වා. දැන් මේකට වෙන මුකුත් දාන්න පුළුවන් රජතුමනි? මුකුත් බෑ කිව්වලු. සීනි ටිකක්. ආ සීනි ටිකක් දාන්න පුළුවන්. සීන් දාලා දිය කරන්න කිව්වලු. එතකොට මොකද වුනේ? මේ සීනි දැම්මහම කිරි රසවත් වුණා. ඒ වගේ තමයි අපි ඔබේ රට රසවත් කරන්නම් කියලා. මම හිතන්නේ මේක වැදගත්. මොකද අපි මම අත්දැකීමෙන් දන්නවා මිනිස්සුන්ට ඉන්න පුළුවන් එකට. හැබැයි නාලකයි මායි දෙන්නම මාකටිං කරන හින්දා අපි දන්නවා මේ පොලිටික්ස් වලත් ඕනේ මේ නිෂ් මාකට්ස් බ්ලොක් වෝට් එකක් හදාගන්න ඕනේ. හරි? මිනිස්සුන්ට බ්ලොක් වෝට් එකක් හදාගන්න, ඒ කියන්නේ එක ඡන්ද කුට්ටියක් හදාගන්න අපිව බෙදලා තියන්න ඕනේ. එතකොට මගේ කට්ටියගේ ඡන්ද ටික මොකද කියන්නේ? මම දෙනවද නැද්ද කියලා කියන්න. දැන් අපි ඕකට අහුවෙලා තියෙන තාක්කල් අපි ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි අත්දකින්නේ. අපි කාගේ හරි ටාගට් මාකට් එකක් වෙලා ඉන්නවා. හරි? එතකොට මේ ලිවිං ටුගෙදර් නම් අපි ටොලරන්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත්යගේ අදහස් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඒක කරගන්න බැරි නම් අපිට දියුණු ජාතියක් වෙන්න බෑ. ඉතින් ඔය මොනවා හරි කරගෙන ඉන්න පුළුවන්. හරි? ඒක පාවිච්චි කරන්නෙම අපිට නොපෙනෙන බිල් එක්ව පෙන්නලා අපිව බය කරලා ඔයාවයි මාවයි තරහ කරලා තියාගත්තාම මේක ඉතිහාසයේ පුරාම පොඩ්ඩක් ඔය සමාජ ඉතිහාසයේ හොයාගත්තාම දන්නවා අපිව කුලවලට බෙදලා තියෙන්නේ, පක්ෂවලට බෙදලා තියෙන්නේ, ඔක්කොම කරලා තියෙන්නේ මොකටද? ඒ අපේ සුභසිද්ධිය සඳහා නෙමෙයි.
මේ වෙන වැත්තේ ඉතින් අන්නේක තේරුම් ගත්තයින් පස්සේ දැන් මම එක දෙයක් දකින්න අර මෙතම කිව්වාගේ මේ දැන් මිනිස්සු දැන් මේ වැඩේ බාර අරගෙන දැන් මේක අප්සෙට් නොකර කොහොම හරි කරගත්තොත් හරි නැත්තම් ඉතින් ආපහු මේ තව අවුරුදු කීයෙන්ද ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී වටේදී අර ඔබතුමාගේ මැදදී මතුවෙච්ච කාරණයක් තිබ්බා අර ලංකාවේ ආයතන 500 ගානක් තියෙනවා නේද රාජ ආයතන මේ වෙන විට ඒවල ප්‍රධානින්පත් කිරීම සහ ඒවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඔබතුමාට යම් කිසි අත්දැකීමක් හරි අදහසක් මේ දවස්වල කුණු බැනුම හැම මාත්‍රකාවක් තමයි යෝග මොකද මේ ඒ ආයතන වල ප්‍රධානින්පත් කිරීමේ කමිටුවක්පත් කළ තියෙන ජනාධිපතිතුමා විසින් කමිටුවේ මමත් එක සමාජිකයෙක් හුඟක් අය මාව දන්න නිසා ඒ කමිටුවේ ඉන්න එකම සමාජිකයා මං කියලා තාගෙන හරි මේ මගෙන් ප්‍රශ්න අහනවා බයිනවා සියල්ල කරනවා හැබැයි මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුව මේ රට සම්බන්ධයෙන් ගත්ත තවත් ඉතාමත්ම වැදගත් තීන්දුවක් දැන් මම ඉස්සෙල්ලම කියන්නේ මේ ආයතන 500 ගණන් තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා ඔබ දන්නවා රාජ්‍යංශය ගත්තා රාජ්‍යංශයේ සමස්තයක් වශයෙන් පාඩු ලබනවා ඒතර පෞද්ගලික අංශයේ පාඩු ලබන ආයතන තියෙනවනම් අපි ඒක අඩු කරනවා නේද රාජ්‍යංශයේ පාඩු ලබද්දී මේ හතු පිපෙනවා වගේ ආයතන පහුගිය අවුරුදු 70 30 වැඩි වෙලා තියෙනවා ඒකට හේතුව තමයි අර දීපා සූරජ් මහත්මයා කිව්වා වගේ අලුතෙන් රජයක් බලයට ආවහම ඇමතිවරයෙක් තියෙන ආයතනයක ප්‍රශ්නයක් දැක්කම ඒ ප්‍රශ්නෙට විසඳුමක් දැක්කම ඒ විසඳුම කිරීම සඳහා අලුත් ආයතනයක් පටන් ගන්නවා හැබැයි පරණ ආයතනේ වහන්නේ නැහැ ඒතර එකම වැඩේ පොඩ්ඩක් වෙනස්සට කරන තව ආයතනයක් තියෙනවා ඊළඟ ආණ්ඩුව ආපහු ආයි තව ආයතනයක උදේම ආයතන එකතුල දැන් ආයතන විශාල සංඛ්‍යාවක් මේ වෙන විට තියෙනවා ඊළඟ මේ ආයතන වලට ආණ්ඩුවක් පත්වෙච්ච ගමන් තියෙනවා සාමාන්‍යයෙන් අපි වර කියන දේශපාලන පත්වීම් කියලා කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරයා සිටින කාලයේ තුල පමණක් බලපවත්වන පත්වීම් තියෙනවා සභාපතිවරු අධ්‍යක්ෂවරු වගේ ඇමතිවරයා වෙනස් වුණාම ඒ තන්තුර වෙනස් වෙනවා ඇමතිවරයාගේ අභිමතය අනුව තමයි පත් කරන එක පනතෙන්ම එහෙම තමයි තියෙන්නේ ඒතර මේවට ආණ්ඩුව පත්වෙච්ච ගමන් ඇමතිවරු පත්වෙච්ච ගමන් ඇමතිවරයා දන්න අය ආයතන ප්‍රධානීන් වශයෙන් අධ්‍යක්ෂවරු වශයෙන් පත් කරනවා පහුගිය කාලේ තිබිච්ච චෝදනාව තමයි මේ ආයතන වල පත් වෙන සමහර අයට ඔක්කොම නෙවෙයි සමහර අයට සුදුසුකම් නැහැ ඒ අය මේ වැඩේ කරන්න දන්නේ මේවම වරප්‍රසාද ලැබනවා පමණයි කියලා ඒ නිසා මේ අපේ අලුත් ජනාධිපතිතුමා එතුමා පත් වෙච්ච වහාම තීන්දුවක් ගත්තා ඒ ආයතන වලට ප්‍රධානින්පත් කිරීමේදී කියන්නේ විශේෂයෙන්ම සභාපතිවරුන් අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී ඒ අයට ඒ ආයතන පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම තිබෙනවද සුදුසුකම තියෙනවද කුසලතාව තියෙනවද කියලා පරීක්ෂාකට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරා. දැන් කමිටුව තමයි මම කිව්ව මමත් ඒ කමිටුවේ ඉන්නවා. ඒ කමිටුව හරහා තමයි නිර්දේශ ඉදිරිපත් වෙන්නේ. හැබැයි අවසානයේ අර පනත අනුව ඇමතිවරයාගේ අභිමතය අනුව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව ඒ පත්වීම කරන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කරන්නේ අපි දෙන නිර්දේශ අනුව කෙනෙකු තෝරා ගන්නවා. අපි සාමාන්‍ය දෙතුන් දෙනෙකු නිර්දේශ කරනවා එක තනතුරකට. හැබැයි මේක කරද්දී වෙච්ච හොඳම දේ තමයි අර ඉස්සර වගේ ඇමති කෙනෙකුට ආයතන අපිටම 10ක් විතර තියෙනවා නම් 10ටම දාන්න මිනිස්සු දන්නේ නැත්නම් කවුරු හරි දානවා. කවුරු අඳුර කෙනෙක් දානවා මසට සුසුකම් දිනා කියලා බලන්නේ ඒක කරන්න බෑ ඒක කරන්නේ නැහැ කවුරුත් එමෙතුරුනත් පරිස්සම් ඒගොල්ලෝ යෝජනාවක් කරනකොට ඒගොල්ලෝ සුසුකම් බලලා තමයි අපිට කියන්නේ නැත්නම් ලැජ්ජයිනේ මොකද අපි ප්‍රතික්ෂේප කරොත් ඒ නිසා ටිකක් අර යෝජනා එනවත් ටිකක් හිමින් එන්නේ ඉතින් දැන් පත් කරන අය ඇත්තටම සුසුකම් තියෙන 90% විතර අපිට විශ්වාසින් කියන්න පුළුවන් ඒ තනතුරු සඳහා සුදුසු අය තමයි මේ වෙලාවේ පත් වෙන්නේ ඒත් එක්කම තව දෙයක් අපි දැක්කා මේ ආයතන මෙතරම් විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය නැහැ මොකද හුඟක් ආයතන තියෙනවා ඔබතුමා වගේ අර එකම දේ කරන ආයතන රිසර්ච් උදාහරණයක් වශයෙන් මම කියන්නේ රිසර්ච් වල තව එකක් ගන්න අපිටම පොල් කර්මාන්තය සඳහා ආයතනයක් තියෙනවා පොල් කර්මාන්තයේ පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා තවත් ආයතනයක් තියෙනවා පොල් මාකට් කිරීම සඳහා තවත් ආයතනයක් තියෙනවා ඉතින් මේ ඔක්කොම එක ආයතනයක ගන්න පුළුවන් නේ මේකට සභාපතිවරු 3 දෙනෙකුයි අධ්‍යක්ෂ මණ්ඩලවරු 3 දෙනෙකුයි අරගෙන වැටුප් ගෙවාගෙන කරන්න අවශ්‍ය නැහැනේ ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහනේ තවත් කරන එක දෙයක් තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේවල ප්‍රධානීන් එක්කෙනෙක් කරන්න උදාහරණයක් ලෙස සංචාරක මණ්ඩලය සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සංචාරක හෝටල් එතකොට මේ කොන්ෆරන්ස් කරන එක කොන්ෆරන්ස් බ්‍යුරෝ මේ හතරම අපි එකට දාලා එක සභාපති කෙනෙක් පත් කරා දැන් මමත් එක කාලයක් ඒ වැඩේ කරලා තියෙනවා එක සභාපති කෙනෙක් වශයෙන් කරලා තියෙනවා මං ගියාට පස්සේ ආයෙත් මේක හතරට ගැතලා සභාපතිරු 4 දෙනෙක් පත් කරා දැන් අපි ආයෙත් එකතු කරා ඒ වගේ ආයතන සාදමිය යුතුයි කියලා හඳුනාගත් ආයතන තියෙනවා ඒ වගේ ආයතන ගණනාවක් අපි එකතු කරලා තියෙනවා උදාහරණයක් පොහොර ලංකාවට ගෙන්නන සමාගම් දෙකක් තියෙනවා දෙගොල්ලම කරන්නේ පොහොර ගෙනන එක ඉතින් ඒක අපිට එකක් කරන්න පුළුවන් සතුස සමගන් දෙකක් තියෙනවා ඒ දෙක එකක් කරන්න පුළුවන් තවත් අපි තවත් ඉස්සරහට ගියොත් අපි SLT Mobitel
එක පාට කරන එකක් නෑ. නමුත් මේ මෙච්චරම තාක්ෂණය දියුණු වෙච්ච කාලේ අද මේ සංවේදන තාක්ෂණය මමත් ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේර කෙනෙක්, මේ ආයතන දෙකක් අවශ්‍ය නැහැ. ඇත්තම කියලා මේ දෙකම කරන්නේ එකම දේ කරන්න පුළුවන්. ඒක අපි දැම්ම කරන්නේ නැතුනත් අපිට අනාගතේ ඒ වගේ දේවල් දිහා බලනකොට අපිට බොහෝ ආයතන එකට එකතු කරන්න පුළුවන්. සමහර ආයතන තියෙනවා ඒවා රටට කිසිම වැඩක් නැහැ. ඒවා සභාපති කෙනෙක් පත් කළා හොට වැටුප් දීලා බලා ගන්නව අර වෙන වැඩක් මෙතෙක් කරලත් නැහැ. ඔහුගේ දශකයටම අපි ඒවා යෝජනා කරනවා. අපි මේ මුදල් අමාත්‍යාංශයෙන් දැන් හඳුනාගෙන තියෙන වෙනි ආයතන රාශියක් ඒවට කිසිම කෙනෙක් පත් නොකර ඒවා වසා දමල ඒවල සම්පත් අනික් ආයතන වලට සම්බන්ධ කරනදි මේක අපිට එකපාරටම කරන්න බැරි වේ. නැත්නම් අපි හොඳ ආරම්භයක් අරන් තියෙනවා. ඒතර මේ ආයතන වලට පත් කිරීම මේ නිසා ප්‍රමාද වෙනවාට කමිටුවේ ඉන්න අපිට හරි ඉතාමත්ම නරක විදිහට මේ දවස්වල බැනුම් අහන්න ලැබෙන. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතනවා අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඒක තමයි ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තියෙන. ඉංග්‍රීසියෙන් කියවනක් තියෙනවා well plan is half done කියලා. මේ හදිසියේ සමහරට කියනවා මේ ටග්ගල මේක කරන්න තිබිච්ච කෙනෙක් අදින්නේ කාලේ නාස්ති වෙනවා කියලා. හදිසියේ කරන්න කියලා වැරදිට කරනවට වඩා ටිකක් හරි වෙලා වරන හරියට කරොත් ඉතුරු අවුරුදු පහ මේ ඇයට හොඳට දුවන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉතාමත් කෙටි විරාමයකින් අනතුරු අවසන් වටේදී හමු. අපි අද අලුත් පාර්ලිමේන්තුවේ අවසන් අදියරට පැමිණ සිටින්නේ. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් තෑගි ගොඩක් ඔබට ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. අපි දීපල් සූර්යාරච්චි මහත්මයාගෙන් පටන් අරන් අලුත් අවුරුද්දේ ඔබතුමාගේ මොනවාද දෙන්නේ, රටට මොනවාද දෙන්නේ කියන එක ඔබතුමාගෙන් අපි විමසා සිටිනවා. ශංක, මේ අපේ භාෂාවේ හරි ලස්සන වචන තියෙනවා. අපි ඉස්සර සිරිපාදේ යනකොට ඒ බඩු දාගෙන ගිය ඔලගුවට කිව්වේ සැහැල්ලුව කියලා. මොකද කවදාවත් කාටවත් සිරිපාදේ උඩ හරියට යනකොට කියන්න බෑනේ මේ සැහැල්ලුව බරයි කියලා. මොකද ඒක ව්‍යාකරණානුකූලව වැරදි. මම හිතන අපිට පුළුවන් නම් තනි තනිව කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ හැම දෙයක් තුලම හොඳට හොඳ දකින්න. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේම අර මේ එතුම කිව්වා වගේ මේ වැරදි දකින්න. මේ වෙනස් කිරීම කරන්න පුළුවන් කියන විශ්වාසයට අපි ආවොත් අපි වෙනස් වෙනවා. මම වාහනේ එලවනකොට මම උත්සාහ කරනවා නම් හොඳට ඉන්න නේ. මම අනතුරක් වළක්වා ගැනීමට පමණක් පාවිච්චි කරන්න තියෙන හෝන් එක මේ නිකන් රතු එළියට කොළපාට එළියට වාහන පහකින් පිටිපස්සින් එක්කෙනා හෝන් එක ගහන්න ඕනේ නෑනේ. අර මනුස්සයා මැරිලා නැත්තම් යනවා. හරිද? එහෙම නම් ඉතින් යන්න බෑ කොහොමටත්. ඉතින් අන්න ඒ වගේ පුංචි දේවල් වෙනස් වුණොත් අපිට පුළුවන් මේ රට වෙනස් කරන්න. අපි හිතන්න ඕනේ අපිට දියුණු වෙන්න පුළුවන් රටක්. දියුණු මිනිස්සු කොහොමද හිතන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. අපි දිහා උඩේ ඉඳන් බලන් හිටියොත් මිනිස්සුන්ට මොනවද පේන්නේ? අන්න ඒතර අපිට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ලැජ්ජාව આવුත් අපි වෙනස් වෙනවා. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනේ වචන අර සැහැල්ලුව වගේ වචන. ඒතර බරයි කියලා කියන්න බෑ. මේ රට හොඳයි. අපි දියුණු වෙනවා. හොඳයි, විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා. ඔව්, ඇත්තටම අපි ආකල්ප වෙනස් වීම ගැන ගොඩක් කතා කරනවා. මම එක උදාහරණයක් ගන්න, මම අර කිව්වේ ඔන්ලයින් ට්‍රේනින් එක ගැන. මම දැන් මේක මේ වෛද්‍ය ශිෂ්‍යයින්ට මම ඒ පාඩම කියලා දෙනකොට ඔක්කොම බොහොම උනන්දුවෙන් ඉන්නවා. මෙතන ඉන්න ශිෂ්‍යෝ වගේ බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නවා. හැබැයි මම මේක ටීවී එකේ දාලා මම කියනවා මම ක්ලිනික් එක කරලා එන්නම්, ඔයගොල්ලෝ මේක බලන්න, ආවට පස්සේ අපි ඩිස්කෂන් එකක් කරමු. මම දොරෙන් හොරෙන් එබිලි බලනකොට සමහරු බුදි, සමහරු වෙන වැඩ. එතකොට මම අහනවා ඩ්‍රයිව් එක කොතනද තියෙන්නේ? දැන් මම කියලා දෙනකොට හොඳට අහගෙන ඉඳයි, අර ඒකට වඩා හොඳට පැහැදිලි කරලා දෙන වීඩියෝ එකේ ඒක යනකොට බුදිය ගන්නයි. එතකොට ඩ්‍රයිව් එක තියෙන්නේ මගේ, ඔයගොල්ලන්ගේ නෙමෙයි. ඔයගොල්ලන්ගේ ඩ්‍රයිව් එක තිබුණා නම් ඔයගොල්ලෝ ඒ වගේම උනන්දුවකින් අහගෙන ඉන්න ඕනේ. අන්නේ ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට ඕනතරම් දේවල් දෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ගන්න එක්කෙනාගේ උනන්දුවක් නැත්තම් ඒක අරගෙන හොඳ දෙයකට යොදවන්න අන්න එතන තමයි අපිට වැරදින තැන. දැන් අපිට ගොඩක් දියාති පෙන්වන්න පුළුවන් ජනතාවට. ඒ වුණාට මිනිස්සු විදියට, මොකද අපිට කවදාවත් සාර්ථක වෙන්න බෑ තනි තනියම. අපි සාර්ථකෙන් මට මේ ළඟදී ඉන්දියාවේ ආපු මහත්මයෙක් හම්බුණා. එතුමා දානපතියෙක්. එතුමාගේ සියලුම දේ ආපහු සමාජයට දෙනවා කියනවා. එමේ කොහොමද එතුමා කියන්නේ? අපිට
මට වෛද්‍යවරයෙක් විදිහට සාර්ථක වෙන්න බෑ මයගාවට රෝගීන් එන්නේ නැත්නම් රෝගීන් නැත්නම් මෙතුමාට ව්‍යාපාර කරන්න බෑ ඒ බඩු ගන්න කවුරුවත් නැත්නම් ඒ වගේ තමයි අපි සමාජයේ හින්දාන් තමයි අපි ඉන්නේ. ඒතකොට අපි සමාජයට යමක් දෙනකොට සමාජය පුළුවන් වෙන්න ඕනේ ඒක ගන්න හරි විදියට. ඒතකොට තමයි සමාජයක් විදියට දැන් වෛද්‍ය ශිෂ්‍යෙන්න මම කොච්චර උගන්වන්න හැදුවත් අරවා පෙන්නලා ඒගොල්ලෝ ඒක ඉගෙන ගන්න නැත්නම් ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ අපි සමාජයක් විදියට ආකල්පය වෙනස් වෙන්න නම් අපි හැම කෙනෙකුගේම අපි උඩ ඉඳන් පල්ලෙහාට එනවද පල්ලෙහා ඉඳන් උඩට යනවද කියන එක මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැම ලෙවල් එකකදීම අපි මේ ආකල්පය හොඳ පැත්තට ගන්න අපේ රට කියලා හිතලා මේ ලංකාව අපේ රට අපි මේක ඉහළට ගෙනියන්න ඕනේ අපි මේකෙන් ඉගෙනගෙන කොහොම හරි රටපයින් නෙමෙයි හදන්න ඕනේ කියන ආකල්පය එන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ජයන්තලාල් රත්නසේකර මහාචාර්යතුමනි ඔබතුමා මොනවද දෙන පණිවිඩය අලුත් මම එකක් තමයි අර අපි මෙතෙක් කල් කතා කරා වගේම මේ අලුතෙන් අලුත් විදියට හිතන්න අලුත් විදියට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා තිනවා මේකෙන් අපි ප්‍රයෝජනෙයි ගම්මු කියන ආරාධනය කරනවා. ඒකම මේ මම දීපල් සූර්යරත් මහත්තයා ඒක වෙන විදියකින් කිව්වා අධ්‍යාපනයේ අරමුණු තුනක් තියෙනවා දැනුම කුසලතා සහ ආකල්ප knowledge skills and attitude. අපි අවුරුදු ගානක් තිස්සේ ඔය ප්‍රමුඛතා පිළිවෙලට තමයි ගියේ කේ knowledge skills and attitude. මම හිතනවා අපි ඒක අනිත් පැත්ත හරවන්න කාලය ඇවිල්ලා තියෙනවා 180කින් ask කියලා attitudes number 1 skills number 2 knowledge number 3 ආකල්ප අපි mindෙන් දැනුම විතරයි තාමත් අපේ අධ්‍යාපන ක්‍රමයේ සකස් වෙලා තියෙන්නේ දැනුම transfer කරන්න අපේ අධ්‍යාපන ඇගීම් ක්‍රමයේ තියෙන්නේ ඒක mind ඒක නෙවෙයි අපි ආකල්ප වලට මුල් තැන දෙන්න ඕනේ දෙවෙනියට නිපුණතා තුන්වෙනියට දැනුම. දැනුම කියන එක අද හැමතැනම තියෙන දෙයක්. දැනුම එපා කියන එක නෙවෙයි මම කියන්නේ. දැනුම හැමතැනම තියෙන දෙයක්. නමුත් අර ආකල්ප හදන්න ඕන. ආකල්ප හදන්න ගොඩක් අමාරුයි. ආකල්ප හදන්න බෑ මගේ පෞද්ගලික අදහස. ආකල්ප වැඩෙන්න පරිසරය හදන්න ඕනේ. එතකොට අර ඉහළිනුත් ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. ආකල්ප හැදෙන්න වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒකයි අර මම ඉස්සෙල්ලා කිව්වේ ඒකෙ එන්න පුළුවන් නම් පොඩි කාලේ ඉඳලා ඒ ආකල්පේ මම හිතනවා ඒක අපිට කරන්න පුළුවන් මේ මේ දැන් මේ තියෙන වාතාවරණය අනුව හැමෝට මේක ඕන නම් අපි ඔක්කොටම ඕන නම් අපිට ඒක කරන්න පුළුවන්. මමත් එතන ඉන්නේ මේ ලංකාවේ ජීවත් වෙන්නේ ගොඩක් අය ඒකයි. ගොඩක් අය ඔය කොච්චර කිව්වත් පිටරට යන්නේ නැතු මෙහි ඉන්නේ මෙහිට ආදරේ නිසා. එහෙම යන්න පුළුවන්කම තියෙන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. ලංකාවට ආදරේ පිරිසක් ඉන්නවා. ඒ අපි හැමෝම ලංකාවට ආදරේ. ඒ නිසා ඒ ආදරය තුළ ඒ අර පොසිටිව් පැත්තෙන් අර නැතුවෙන් මේ හැම්මිලීම අර බරදරේ මේ කරදරේ කියන්නේ නැතුව ඒ සන්තෝෂයෙන් අපිට මේ රට ගෙනියන්න පුළුවන් මං හිතනවා ඉදිරි අවුරුදු 5 ඇතුළත ඒ ඉලක්ක වලට යන්න පුළුවන් වෙයි කියලා. ඒක හිතනවා විතරක් නෙවෙයි එහෙම වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි නිෂ්පාදකතුමා විරාමයක් ඕනේද? හරි අපි විරාමයකට ගිහින්. අපේ අද මාතෘකාව වුණේ ජනතා ආකල්ප සහ රාජ්‍ය ව්‍යුහය කියන එකකින්. ජනතා ආකල්ප විශේෂයෙන්ම තරුණ පරපුරේ ආකල්ප පිළිබඳව අපට සුභවාදීව දකින්නට බොහෝ දේවල් තිබෙනවා. විශේෂයෙන්ම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගන්වන්නට උත්සාහ දරන තරුණයන්, ඒ වගේම පුරන් කුඹුරු අස්වද්දන්නට උත්සාහ දරන තරුණ පිරිසක්, බිතුසිතුවම් වලින් විවෘත කලාගාරයක් නිර්මාණය කරන්නට උත්සාහ කරන තරුණයන්, ඔවුන් පිළිබඳව අප වෙනමම කතා කරන්නට සූදානමින් සිටිනවා. අපි විශේෂයෙන්ම ටීවී දෙරණෝස්සේ අලුත් රියැලිටි වැඩසටහනක් ගෙනෙන්නට සූදානමින් සිටිනවා. සුපර් විලේජ් වෙනදා කවරදාවත් කිසිදු මාධ්‍ය නාලිකාවක් අප විසින්වත් නොකරපු දෙයක් කරලා අපි මේ ආකල්පමය වෙනස කරන්නට සූදානමින් සිටිනවා. අපි මොහන් පල්ලියකුරු මහත්මයා ඔබට ආරාධනා කළොත් අපි හිතමු පාසල් ශිෂ්‍යෙක් තරුණෙක් මේ මානසික සන්නද්ධභාවය ලබා දෙන්න කියලා ඉදිරිපත් වෙන සූදානම්ද? අනිවාර්යයෙන්ම සංක මහත්මයා අපි දැනටත් කරමින් සිටිනවා. හා ලබන මාසයේ ලංකා පුරා අපි වැඩසටහන් මාලාවක් අපි එක දෙරණත් එක කරපු එකක්. ඇත්තටම මම වාස්තවන්තයි වැඩසටහන යටතේම ලංකාවට ඒක අපි ආපු ලබන මාසෙත් කරන්න සූදානම් වෙනු සම්පූර්ණයෙන් නොමිලේ කරන ආකල්ප වලින් සන්නද්ධ කිරීම වැඩසටහන් මාලාවක්. ඒ කියන්නේ අපි අපේ ජීවිත වලින් රටට යමක් දෙන්න ඕන කියන අදහසයි අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම ඒකට අපි බොහොම කැමැත්තෙනුත් ඉන්නවා. ඒ ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා. දැන් මම හිතන්නේ මේ අවසාන විනාඩි දෙක නිසාවෙන් ලැබලා දෙලා තියෙන්නේ මම මෙහෙමම මගේ අවසාන යෝජනා කීපයක් අද වැඩසටහනේ කරෝතින්. එක යෝජනාව මේක මම ඉංග්‍රීසි කවියෙක්ගෙන් උපුටා ගන්නෝ සිංහලට පරිවර්තනය කළ මගේ වචනෙන් කිව්වොත් ඔහු මෙන්න මෙහෙම කියලා තියෙනවා. මා තරුණ කල ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරෙමි. එහෙත් මා අසාර්ථක වූ තැන මැදි වයසේදී මා අඩුගානේ රට වෙනස් කරන්නට උත්සාහ කළෙමි. එහෙත් එයත් නොහැකි වූ තැන මා ටික ටික මහලු වයසට එද්දී
මාමාගේ ගම වෙනස් කිරීමට උත්සාහ කළෙමි. එයද නොහැකි විය. දැන් මා මහලු වියට එළඹ ඇත. දැන් මට යමක් තේරේ. මට මා වෙනස් වුණා නම් මගේ පවුල වෙනස් වෙනු ඇත. පවුල වෙනස් වූයේ නම් ගම වෙනස් වෙනු ඇත. ගම වෙනස් වූයේ නම් රට වෙනස් වෙනු ඇත. රට වෙනස් වූයේ නම් සමහර විට ලෝද වෙනස් වෙනු ඇත. එහෙත් මා දැන් වයෝ වෘද්ධය. මේක තේරුම් ගන්නකොට වයසට ගිහිලි ඉවරයි. එනිසා මගේ පළමු ආයාචනය තමයි රට වෙනස් වෙනකන් ඉන්නේ නැතුව අනිත් අය වෙනස් වෙනකන් ඉන්නේ නැතුව අපි තනි තනි පුජ්‍යලියෝ විදියට වෙනස් වුණොත් මේ මෙතුමාලා සීලු දෙනා කී වාසේ රට ඉස්සරහට අනිවාර්යෙන් වෙනස් වෙයි. දෙවෙනි යෝජනාව ඒ වෙනස කොතනින්ද ඇති කරගන්නේ ඕන කියන එක ඇහුවොත් ඒකට මම to the point හරිම පැහැදිලි අදහසක් ප්‍රකාශ කරනවා නම් ජපානයේ ඕන පුරවැසියෙක් ආයතනයක් ප්‍රධානීෙක් තීරණ ගනිද්දී පාවිච්චි කරන ක්‍රම ශිල්පයක් තිබෙනවා. ඒකට ඔවුන් කියනවා KKB order කියලා. ඒකේ පළවෙනි K එකෙන් කියන්නේ country first. පළවෙනි එක country. දෙක organization or party. තුන family. හතර self. සිංහලට පරිවර්තනය කරොත් අංක 1ට රට, අංක 2ට ආයතනය හෝ පක්ෂය, අංක 3ට පවුල, අංක 4 අන්තිමට තමා. මේක ලංකාවේ ගත්තොත් ඔබ දන්නවා අනිත් පැතරයි order එක තියෙන කියලා. එතකොට මෙතනින් ඉස්සරහට අවුරුද්දක් අඩු ගානේ අපි තීරණයක් ගන්න යනකොට මෙන්න මෙහෙම හිතන්න ඕනේ. මේක රටට බලපාන්නේ කොහොමද? දෙක ආයතනට බලපාන්නේ කොහොමද? තුන මේක මගේ පවුලට බලපාන්නේ කොහොමද? අන්තිමට තමයි බලන්න ඕන මට බලපාන්නේ කොහොමද කියලා. මුළු රටේම පුරවැසියන්ට මෙන්න මේ විදිහට හිතලා වැඩ කටයුතු කරන්න පුළුවන් නම් මේ භූමිය බොහොම සුන්දර රටක් බවට ඉන්න හිතෙන රටක් බවට පත් කරගන්න පුළුවන්. අවසාන අන්තිම අදහස. මම රටේ හැම පුරවැසියෙක්ගෙම හැම නාලිකාවකින්ම හැම වැඩිහිටියෙක්ගෙම හැම පක්ෂ නායකයෙක්ගෙම රටේ සිවිල් පුරවැසියෙක් විදිහට ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි මේ රටේ ජනතාව තුළ ඇතිවලා තියෙන මහා උද්‍යෝගය නැති කරන්න එපා. මේක අපි මේ විදිහට තව ටික කලක් පවත්වාගෙන යමු. ඒක තමයි අමාරුම එක. මේ මෙතුමාලා කියන මේ ආකල්ප වෙනස් කරගන්න එක අමාරු කියලා. ආකල්පම වෙනස් නොවුනත් අඩු ගන්න අපිට දැන් ඕනකම කියන කැවිලා තියෙනවා. රටේ කොල්ලෝ කෙල්ලෝ එළියට බහැලා තියෙනවා. රටේ මිනිස්සු යමක් කරන්න උත්සාහ කරනවා. වෙනදට උද්‍යෝගයේ මිනිස්සු එළියට බහැලා යනවා කියන එක තේරෙනවා. වෙනද වාහන දෙකක් පාරේ හැප්පුණා මිනිස්සු හැප්පුණාම රණ්ඩු කරන මිනිස්සු දැන් චුට්ටක් ඊට වඩා වෙනස් විදිහකින් රියැක්ට් කරනවා. ප්‍රතිචාර දක්වනවා කියන එකේ පෙනුමක් තියෙනවා. සියල්ල සුබවාදී විදිහකට වෙනස් වීම පවතිනවා. මේ උද්‍යෝගයේ උනන්දුව අපිට ටික කලක් තව දිගට අරගෙන යන්න පුළුවන් වුණොත් ඇත්තටම මම දැඩි විශ්වාසයක ඉන්නවා අවුරුද්දක් දෙකක් යනකොට ඉන්න හිතන රටක් බවට මේක පරිවර්තනය වෙයි කියලා. අපි ඒක පවත්වාගෙන යමු කියන ආරාධනය ආයාචනය කරන මාධ්‍ය නාලිකාවලුත් ඉල්ලීමක් කරනවා. ඒකට සහයෝගයක් දක්වන්න කියලා. හොඳයි ආචාර්ය නාලක ගොඩේව මහත්මයා. සංඝ මේ රටට ආදරය කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය සමහරట్లాට තනි තනිව මේ රට හදන හැටි කල්පනා කරනවා. උන්ට අදහස් තියෙනවා. මතරි පසුගිය කාලේ ඇතිවෙච්ච මේ සමාජ මාධ්‍ය ජාලා නිසා දැන් ඒ අය එකට එකතු වෙන්න පටන් ගන්න තියෙනවා. නෙට්වර්ක් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒ අදහස් හුවමාරු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. හැබැයි මේ රටට ආදරය කරන මිනිසුන්ට තමුන්ට අවශ්‍ය කරන වෙනස කරන්නට අමාරුයි. මොකද මේ රාජ්‍ය කියන විශාල යාන්ත්‍රණයෙන් ඔවුන්ව වෙලාගෙන තියෙන නිසා ඔබේ මේ මාතෘකාව වන ආකල්ප හා රාජ්‍ය ව්‍යුහ කියන එක රාජ්‍ය ව්‍යුහය ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒ නිසා. මොකද මිනිස්සුන්ට රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න බෑ. රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් අර හරි නායකත්වයකින් පටන් අරගෙන උඩින් පටන් අරගෙන මේ වෙනස කරොත් පමණයි. අද පසුගිය අවුරුදු 70 තිස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ව්‍යාකූල වෙලා ලොකු අවුලක් වෙලා තියෙන මේ රාජ්‍ය ව්‍යුහය මේ නීති පද්ධතිය වෙනස් කරන්නට හොඳ ධනාත්මක උත්සාහයක් මේ වෙලාවේ අපේ රටේ රාජ්‍ය නායකයා විසින් ධර්මින් සිටිනවා. ඌට වෙනත් වෙලා තියෙන මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා කියන්නේ මේ සිස්ටම් එක චේන්ජ් කරන්නට ඔහු ඒ වගකීම අතට අරගෙන වැඩ කරනවා. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ මේ රාජ්‍ය ව්‍යුහය යම් යම් පැහැදිලි වෙනස්කම් ඉදිරි කාලෙත් සිද්ධ වෙන්න ඇති. දැන් අර රටට ආදරය කරන තනියම වැඩේ කරගන්න බැරුව හිටපු මිනිස්සුන්ට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ නායකත්වයට එකතු වෙලා මේ වෙනස් වෙන රාජ්‍ය ව්‍යුහයත් සමඟ ඒකාබද්ධ වෙලා මේ ආණ්ඩුව අපි වෙනස් කියන නැතුව අපි තාණ්ඩුවේ කොටස්කාරයෝ කියලා එකට එකතුලා මේ වෙනස කරන්න. එතකොට ඒ කාර්ය සඳහා මේ රටේ ආණ්ඩුවත් මාධ්‍යත් ජනතාවත් සියලුම දෙනා එකතු වෙලා මේ ලැබිලා තියෙන කෙටි කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ උත්සාහය මෙවර දරමු කියන එක තමයි මට මේ රටට කරන්න තියෙන යෝජනාව.
අපි ඔබතුමාලා මාධ්‍ය සම්බන්ධයෙන් දක්වපු අදහස් වලටත් අර මුනින් අතර හැරවූ කාලයක් නොවේ අපේ නාලිකාව උඩ අතර හැරවූ කාලයක්සේ එය පුරවා ගන්නට සූදානම් බව සඳහන් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අපි අලුත් පාර්ලිමේන්තුව තුළින් මේ ප්‍රයත්නය දරන්නේ අපේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් සකසාගෙන මේ අලුත් අභියෝගයට මුහුණ දෙන්නට උත්සාහ දරන එක. අපි වර්ෂ පහක් තිස්සේ උත්සාහය දරමින් සිටිනවා. අපි හිතන මේ උත්සාහය මල්පල දරන දිනය බොහෝ ළඟක වෙන්නට පුළුවන් කියලා. විශේෂයෙන්ම අපේ ප්‍රවීණ කළමනාකරණ උපදේශක දීපාල් සූර්යාරච්චි මහතුමාට, ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතුමාට, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතුමාට, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු මහතුමාට, ඒ වගේම ආචාර්ය නාලකගොඩ හේවා මහතුමාට අපේ ස්තුතිය පිරිනමා සිටිනවා. මගේ සංස්කෘතිය ප්‍රකාරව ස්තුතිය කියන වචනය බර මදි කියලා හිතන නිසා ඔබතුමන්ලාට බොහෝ පින් කියලා කියන්නට මට ඉඩ ලබා දෙන්න. ඉතින් ඒ එක්කම අද අපි මෙතුමන්ලා අලුත් අවුරුද්දේ ඔබට ලබා දුන් පණිවිඩය ඔස්සේ මා ඔබට ආරාධනා කර සිටින්නේ අපි වෙනස් කරමු. නෑ, අපි වෙනස් වෙමු. සුබදායි රාත්‍රියක්.